itu arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse ye brahmana vedha sattadammi timi namo sampadantu namattu buddhanam namattu bodhya namo vimuttanam namo bodhya vipassissa amattu cakkumandassa simato cikkissa ve namattu sabba bhutanam Vesa busa namastu Nahata hasa tapasinu Namantu kaku sandrasa Marasena pamadinu Kona gamanasa namantu Brahmanasa susimato Kasa hasa namantu Vipputtasa sabbhi Angirakasa namastu Sakya puttasa dhimato Yogimam dhamma madhetehi Sakha dukha panudhanam Yechapi nipputta loke Yatha bhutam vipassisum Tejana api sunam Mahantavita sadhana Itan deva manusanam Yannamastanti bodhaman Vidyacharana sampannam Mahantavita sadhana Itena tachyava Dukkha upa samintute Itena tachyava Upa samintute etena sacchavacchena Bhogha upa samintute Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Iti pikku bhagava arahaṁ samma sambuddho Vidhya charana sampanno sukhato lokayo Anuttaro purisa dhamma arati sattha deva manusa Buddho bhagava Imehi navahi unehi samannāgatam Sammā sambuddhaṁ saranaṁ gacchāṁ Sammā sambuddhaṁ sirasā namāṁ Sākkhāto bhagavatā dhammo sannittiko apāriyo Ehi passiko opanaiko pacchattaṁ vedhitappo Vinyoni ki imehi kehi unehi samanna Dhamme ratanam saranam gacchami Dhamme ratanam sirasa namami Patipannu bhagavato sravakasam Ujhupatipannu bhagavato sravakasam Nyaya patipannu bhagavato sravakasam Samiti patipannu bhagavato sravakasam Yadi dhanta chari purisa yuga Hatha purisa putra Esa bhagavato sravakasam Bhavniyo Dakkhiniyo Anjali karaniyo Anuttaram Imehi navahi unehi samannāgatam saṅgaratanam saṅgacchāmi saṅgaratanam sirasānam
නමාමි ඒතේන සච්චවච්චේන දුක්ඛා උපසමෙන්තුතේ ඒතේන සච්චවච්චේන භයා උපසමෙන්තුතේ ඒතේන සච්චවච්චේන සෝඛා උපසමෙන්තුතේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි තිනතු උපහාසන කර ධර්ම සාකච්ඡාවට මාතෘකාවකින් ලබා ගන්නවා. කිං සත්‍යං ගවේසි සත්‍ය ගවේසි කියන්නේ කොමක්ද? මේ ධර්මයේ ගත්තා මේ මහා භද්‍ර කල්පය තුළ මේ සත්‍ය ගවේෂණය කරපු ප්‍රත්‍යම තමයි කපුසංග ඕනාගම කාක්ෂප ගෞතම මෛත්‍රී ඒ සියලුම බුදුරම සත්‍ය ගවේෂණය සත්‍ය සොයන පින්නක් අප පාවිච්චි කරන භාෂාව හරහා ඉතින් අප පාවිච්චි කරන චින්තනය හරහා අපි පිළිගත් සත්‍යයක් තියෙනවා ඒක පළමුවෙන් අපි දැනගන්න අපි මේ ලෝකෙ හැම කෙනෙක්ම පිළිගත් සත්‍ය තමයි තමන්ගේ භාෂාව හරහා ඇසින් දකින් දේ සත්‍යයි එහෙනම් දෙකත් අපි දේ සත්‍යයි කියලා පිළිගන්න ඒ වගේම කනෙන් අහන දේ අපි සත්‍ය කියලා පිළිගන්නවා. නාසයෙන් ගනු ලබන ගඳ සුවඳත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. දිවෙන් ගනු ලබන රසයත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. කයෙන් ලබන ස්පර්ශයත් අපි සත්‍ය කියලා පිළිගන්නවා. ඒතර පිළිවෙලින් වටපිට බලන්න ඕනේ තමලංග තමයි කියන්නේ. ඇස කන නාසය දිව ශරීර. මේ පහෙන්ම ගන්න ධර්මයන්ගේ සාරයක් වශයෙන් අරූප ධර්මයක් වශයෙන් මන කියලා පිළිගන්න. මන ධම්ම වශයෙන් කියන්නේ මන ධම්ම වශයෙන් පිළිගන්න. එතකොට අපි සත්‍ය හයක් මේ අපේ භාෂාව හරහා පිළිගන්න. චින්තනය. සත්‍ය හයක් අපිට. ඉතින් පින්නන්නේ මේ සත්‍ය හර තමයි අපි බණපතේ උගන්වන්නේ ධර්මයේ කියලා. ධර්මයේ කියන්නේ ඇයි? අපේ ශරීරය තුළ මේ කියන ධර්ම හය දරාගෙන උතුලගෙන ඉන්නේ. අසකරණාසය දිවසරේ මන දරාගෙන ඉන්නේ මේ ශරීරය තුල. ඒකට ධර්මයේ කියලා. ඒකට තවත් අර්ථයක් තියෙනවා මේ කියන මේ කරුණු හැරෙන්නේ ලෝකේ අපිට කතා කරලා හිතලා යමක් කියන්න බෑ මේ කරුණු හැය නැතුව. ඒක නිසා සියල්ලම කියන අර්ථමුත් ධර්මයේ කියලා. ධර්මයේ කියන වචනේ මේ අර්ථ දෙකේද. පින්වත් මේ ඒකට තථාගත දර්ශනය ගත්තාම එතන මේ පෙන්වන ධර්ම මේ ඉන්ද්‍රියාරහ තියෙන ධර්මයක් නෙවෙයි. ඒ කියන්නේ අසකරණාගේ දිව ශරීරේ බලන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒක ඊටාම ගැඹුරුයි. ඒක බාහිරින් කාටවත් බලහත්කාරයෙන් දෙන්නත් බෑ. ඒ තමන්ටම මේ ශක්තිය එන්න ඕනේ. තමන්ටම මේ ශක්තිය එන්න ඕනේ. ඒ ශක්තිය ආවොත් තමයි මතු කරලා දෙන්න පුළුවන්. කිසි කෙනෙකුට බලහත්කාරයෙන් මේ ධර්මය දෙන්න බෑ. හොඳට උත්සාහයක තේරුම් කරගන්න මම මේ මොකද්ද කියන්නේ. නමුත් පින්වත් මේ අද මේ ලබාපු අවුරුද්ද මේ ඉතා වාසනාවන්ත අවුරුද්ද. බොහෝ දිනෙකට බුදුන් දකින්න පුළුවන් ශක්තියක් ලැබුණා. ඒක අපේ වාසනාවයි. බුදුන් දකින්නවා කියන එක අදහස් කරන්නේ උපත්ති මරණය ජරාව ව්‍යාධිය නැති ධර්මයකට පත් වීම. ඒකට තමයි පින්වත් මේ බණ පොතේ නිවන් දකින්නවා කියන්නේ. ඒක අපි පිළිගත්තු ප්‍රඥප්තිය හරහා කෙනෙකුට නිවන් දෙන්න බෑ. කෙනෙකුට නිවන් ගන්නත් බෑ. ඒ කියන්නේ වෙනස්. මේක කියන ගැඹුරු තන තමයි නිවන් කෙනෙක් දෙන එකක්යි ගන්න දෙන්න කරදරමක් නෙමෙයි. උගත දෙන කිතාගෙන නිවන් දෙන්න පුළුවන්. මම ආවේ නිවන් දෙන්න. ඒ කියන්නේ ඔයත් නිවන් දක්වන්න ආව නෙමෙයි. මට ඒක කරන්න බෑ. කිසිම බුදුවරයෙක් ඉස්සරේ බුදුවරේ ක්‍රේ මොකද්ද? බුදුවරේ
ඒ සත්‍ය සොයාගෙන හිටියා. සත්‍ය සොයලා සත්‍ය ලෝකෙට ප්‍රකාශ කළා. ඒ සත්‍ය දකින්න කැට කැමති අය දැක්කා. ඒ සත්‍ය පිළිගොත් පින්නත් මේ උප්පත්තිය ජරා ව්‍යාධි මරණය. ඉතින් ඒ ධර්මය දකින්නේ අසකරණ ආකේ දිවහ ශරීරේ මනහරා. නමුත් පින්නත් මේ අපි බෞද්ධයෝ කියලා පිළිගන්නවා නම් සියලුම බුදුරයන් වහන්සේ අපි පිළිගන්නවා නම් ගෞතම බුදුහාමුදුරන් ධර්මය අපි පිළිගන්නවා නම් අපිට තේරුම් කරගන්න ඕන ගෞතම බුදුහාමුදුරුව පැහැදිලි කරලා පෙන්නනවා. ඒක සම්බුදු වේකම පෙන්නනවා. අපි කොතේ පරේ අපිට පැහැදිලි ගෞතම බුදුහාමුදුරුව ගැන විශේෂය. බුදුහරේ දේශනා කරන්නේ මේ සත්තු අතර මේ පැනවීම ප්‍රඥප්තිය හරහා සත්තු අතරින් මිනිස්සේ කියලා සතෙක් අපි දාගන්නවා නම් මිනිස්ස කියලා සතෙක් වෙනවා නම් ඒක දුර්ලභ දෙයක්. ඒක සුලභ නැහැ. එතකොට දැන් මේ ස්ථාන්ට ඇවිල්ලා ඉන්නේ අපි ඔක්කොම කියන්න පුළුවන් මිනිස්සු කියලා හඳුනන්න පුළුවන්. එතකොට ඒක දැන් මේ බොහොම පිරිසක් හිටියට මේ ලංකාවේ මිනිස්සුන් ගත්තොත් අත වශයෙන්ම අලුත් යමක් කෙනෙක් 10,000 ආලක දුව මෙතන ඉච්ච පිරිසක්. ඒ කියන්නේ පින්වත් මේ මිනිස්සේ වෙන එක දුර්ලභ කාරණයක් කියලා සම්මා සම්බුදුන් වහන්සේලා දේශනා කළා. ඉතින් මේව අපිට පැහැදිලි වෙන්න ඕන නිකන් කිව්වට මදි. වචන නෙමෙයි. ඊළඟට මිනිස්සේ උනත් දෙවෙනි කාරණය. ඇස, කන, නාසය, දිව, ශරීර. මේ කියන ධර්ම හොඳට තියෙනවා. ඇසෙන් බලන්න පුළුවන්කම තියෙනවා. කනෙන් අහන්න පුළුවන්කම තියෙනවා. නාසයෙන් ගඳ සුවඳ ගන්න පුළුවන්කම තියෙනවා. දිවෙන් රස ගන්න පුළුවන්කම තියෙනවා. කයෙන් ස්පර්ශ ගන්න පුළුවන්කම තියෙනවා. මේ කියන ශක්තිය. එතකොට ඒවත් අපිට අත්‍යවශ්‍යයි. ඒ ශක්තිය නැත්නම් මේ ඇස කන නාසය දිව ශරීරය මේවා හොඳට තියෙන කෙනෙක් වෙන්න. එතකොට බුද්ධෝත්පාද කාලේ ඒ වගේම ඉන්ද්‍රිය හැම කෙනෙකුම හොඳට ඉන්ද්‍රිය තියෙනවා. ඒකට කියන්නේ කන සම්පත්තිය. ඒ සම්පත්තියත් අපිට තියෙනවා නම් මිනිස්සෙකුත් උනන. ඊළඟට පින්නවත් මේ තවත් බරපතල ප්‍රශ්නයක්. උගත දුර්ලභ කාරණයක් තමයි. ඒ දුර්ලභ කාරණ දෙකක් තියෙනවා. තුන්වෙනි දුර්ලභ කාරණයක් ගන්නවා බුද්ධෝත්පාද කාලය. මේ පින්නන්නේ ගෞතම බුදුහාමරගේ ධර්මයෙන්. මෛත්‍රී බුදු ශාසනය පහළ වුණා. එතකොට පින්වත් මේ අපේ තාම වාසනාවන්ත යුගයේ තියෙන්නේ යුගයේ අවසාන. තාම යුගයේ අවසානයක් තියෙනවා. අපි වාසනාවන්තයි. එතකොට දැන් ඔබට තේරුම් කරගන්න පුළුවන් ඒ වගේම බෞද්ධ දර්ශනය ලෝකෙ පහළ වෙලා තියෙනවා. ඒක විශාල දෙයක්. කවුරු බැන්නත් කවුරු හොඳ කිව්වත් කවුරු නිග්‍රහ කරත් කවුරු ප්‍රශංසා කරත් බුද්ධියෙන් සොයන කෙනාට තමාතුල තියෙන පිළිපු ධර්මයක් ප්‍රත්‍යක්ෂයලා මට හිමි ගන්න. හැම කෙනෙකුටම බුද්ධත්වයේ හිමි. ඒකට දැන් ඉතින් බුද්ධෝත්පාද කාලයක් කියන එක දුර්ලභ කාරණයක්. දැන් ඒ කාලයක් අපිට දැන් තියෙනවා. ඒ වගේම සද්ධම්ම කියන එක පරම දුර්ලභ. බුද්ධෝත්පාද කාලය ලැබුවත් සද්ධර්මයේ පරම දුර්ලභයි. ඒක බුදුරෙ අමාරුම දෙයක් හැටියට පෙන්වන්නේ සද්ධර්ම. පින්වත්නි අද අපිට ගත්ත ලංකා වාසීන් විතර නෙමෙයි මේ ලෝකෙම ගත්තාම ධර්මයේ කියන එක ඕන් කරන් තියෙනවා. දිවා රාත්‍රී දෙකේම අපිට තියෙන බණ අහන්න තියෙනවා, සජ්ජායනා කරන්න තියෙනවා, කවි බණ තියෙනවා, කතා බණ තියෙනවා, නොයෙක් බණ තියෙනවා. බණ කියන්නේ විනි වචනාර. ඒ ඕන තරම් බණ තියෙනවා. ඇයි බුදුහාමුදුරු සද්ධර්මයේ පරම දුර්ලභයි? සද්ධම්මං පරම දුර්ලභං කියලා හැමදාම ඇයි ලෝතු අබුදු කෙනෙක් දේශනා කරන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ සුලබ නැති නිසා දුර්ලභ ධර්මයක් තමයි සද්ධර්මය. ඒතර සද්ධර්මයේ පහළ වෙනවා නම් පින්නත් අපි ඒ යුගේ වාසනාවන්තයි. සද්ධර්මයේ පහළ වෙච්ච කාලෙක අපි බුදුනවා. ඇයි? අපේ උප්පත්තියේ ජරා ව්‍යාධිය මරණය ජයගන්න. ඊටාම කෙටි. සද්ධර්මයේ පරම දුර්ලභ ධර්මයක්. සද්ධර්මය කියන්නේ මොකද්ද? අපි දැනගෙන තියෙන මොන ධර්මද? මේ දෙක අපි දැනගන්න ඕන. අපි දැනගෙන තියෙන්නේ ෂඩ් ධර්ම. ෂඩ් කියන්නේ හය. හය ධර්මයක්. අපි දැනගත් ධර්ම කියන්නේ හය ධර්ම. මොකද ඇසෙන් අරගෙන දැනුමක් ලබා ගන්න තියෙනවා. කනෙන් අරගෙන දැනුමක් ලබා ගන්න තියෙනවා. නාසයෙන් අරගෙන දැනුමක් ලබා ගන්න තියෙනවා. දිවෙන් අරගෙන දැනුමක් ලබා ගන්න තියෙනවා. කයෙන් අරගෙන දැනුමක් ලබා ගන්න තියෙනවා. මේ කරුණ පහම එකතු කළා මම ධම්ම වශයෙන් දන්නවා.
සූත්‍ර 6යි. ඉතින් මේක බද්ද 6 ධර්ම. මේක සද්දම් වෙන්නේ නෙමෙයි. 6 ධර්ම. ඉතින් 6 ධර්ම තමයි පින්නත් දිවා රාත්‍රී දෙකේ කවුරුන් කියන්නේ? මේක ඉඳගෙන මේකම අනුගමනය කරන්න මේකම යන කතා කරනවා. මේක ඒක නිසා තමයි පින්නේ චෝදනාගල් ඈ තර්ජන ගර්ජන ඔක්කොම ඉන්නේ ඒක නිසා. මේ 6 ධර්ම. සද්ධර්මයේ අහන්න ලැබෙනවා නම් පින්නත් ඒක පරම දුර්ලභ ධර්ම. ඒකට මේ සද්ධර්මයේ. ඒකත් අපි හදාගත්තා. හතේ කියන්නේ 6ට තව එකක් තුනක්. මේ හත මොකක්ද? හතේ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මන තුල. අපි හැම කෙනෙක්ම පිළිගන්න සතෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා කියලා. ජීවියක් තියෙනවා කියලා. මමෙක් ඉන්නවා කියලා. මෙන්න මේ මුලාව තමයි වෙන්නත් හත්ෙන් කාරණා. එතකොට මේ කියන මුලාවෙන් නිදහස් වෙලා ඇස කන නාසය දිව ශරීරයේ මන තුල සතෙක් නැති බව පැහැදිලිව දැකලා යම් උත්මේ ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මය බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒව බලන්න. ඒ ධර්මය දකින්න ඕන. ඒ ධර්මය දැක්කොත් පින්නක් නේ. ලංකා වාසීන්ට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම ගන්න කීමක් වෙනවා. කිසිම චෝදනාවක් අපිට එතකොට තබන්න බෑ. ඒ දර්ශනේ පහළ වෙනවා. ඒතකොට දුර්ලභම දේ අද අපිට ලැබලා තියෙනවා. සද්ධර්මයේ පරම දුර්ලභයි. ඒතකොට සද්ධර්මයේ කියන්නේ මොකද කියන්නේ? ඒක තේරුම් ගන්න. හරි සරලයි ඒක භාෂාව රාගයේ. අසකන නාසය දිව ශරීරේ මන. එතන 6යි. මේ 6 අපි පිළිගන්නේ සතෙක් පුද්ගලෙක් ආත්මයක් ජීවයක් මනෙක් ඉන්නවා කියලා. ඒ කුඩෙන් තමයි අපි කටයුතු කරන්නේ. මමෙක් කියන්නේ. මොකක් කුඩද? අසකන නාසය දිව ශරීරේ මන. මේ තුල සතෙක් ඉන්නවා, පුද්ගලෙක් ඉන්නවා, ආත්මයක් තියෙන ජීවයක් ඉන්නවා, දෙවියෙක් ඉන්නවා, බ්‍රහ්මෙක් ඉන්නවා, මාරයෙක් ඉන්නවා, යටෙක් ඉන්නවා. මේ විදිහට අපිට දාගන්න පුළුවන් කෝණ තරම් දක්ව. මෙන්න මේක තමයි අපේ තියෙන බලවත් වර. ඉතින් වෙනත් නේ අපේ ලෝක ජීවත් වෙන්නේ මේ වචන නැතුව පුළුවන්. ඊළඟ ප්‍රශ්න. වචනෝ. වචනෝ. ඒක නිසා තමයි බුදුහාමර කිව්වේ අසකරණාගේ දිවදාරිය හොඳට කියන්න ඕනේ. මේ අසකරණාගේ දිවදාරිය තමයි අපි වචන ගන්න. ඒක පල්තින වචන ගන්න. ඇහෙන් දකින දේ. ඒකට වචන ඇහෙන් දකින දේ. කටින් කතා කරලා කණෙන් අහලා අපි දැනගන්නවා. කනට එන ශබ්දය වචන වලට පරිවර්තනය කරලා කණෙන් අහලා වචන කියලා අපි කතා කරනවා. නාසයෙන් ගන්න ඝන සුවඳ. නාසයෙන් ගන්න ඝන සුවඳ. වචන වලට පරිවර්තනය කරලා කණෙන් අහලා අපි කතා කරනවා. දිවෙන් ගන්න රසය වචන වලට පරිවර්තනය කරලා කණෙන් අහලා වචන වශයෙන් කියනවා. කයින් ලබන ස්පර්ශය වචන වලට දාලා කණෙන් අහලා අපි කතා කරනවා. ඒ වගේ එතකොට මේ කියන කරුණු අපි හැම කෙනෙක්ම. එතන මේ කියන ධර්මය ගන්නකොට අපි කතා කරනවා. වචන කතා කරනවා. අදහස් හුමාරු කර ගන්නවා. දැනුම හුමාරු කර ගන්නවා. මේ එකත් බුදුහාමුදුරුවනේ. බුදුහාමුදුරුව මොකද්ද කිව්වේ කරලව? බුදු කෙනෙක් ඇයි ලෝකෙ පහළ වෙන්නේ? බුදු කෙනෙක් පහළ වෙන්නේ වෙනත් නේ. අපි පිළිගත්තු. සමහර විට සුපි පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. පිළි නොගත්තද අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. මරණය. එයාට මරණය ගැන කතා කරනකොට අපිට කතාවක් කරන්න බෑ. උප්පත්තිය නැතුව. මරණය සිද්ධ වෙනවා. එහෙනම් උප්පත්තිය. උප්පත්තියේ මරණය. මේ ධර්ම දෙක අතරේ මේ භයානික ධර්ම දෙක අතර මනුස්සයා උපත්ති උපදින ජරාවේ කියලා කියන්නේ නැහැ හොඳේ කියලා නිසා මරණය හොඳ නැහැ කියලා. උපත්ති මරණය අතරේ උපත්ති නැත්නම් මරණයක් නැහැ. ඊළඟට ලෙඩවි ජරාවටපත් වෙනවා කියන්නේ ක්‍රමානුකූලව වයසට යනවා. එහෙම නැත්නම් අපි ලෙඩ දුක් ඇති වෙනකොට ජරාවටපත් වෙනවා. වයසට යනවා ඒක ජරා. ඉතින් ඒගොල්ලෝ මරණපත් වෙනවා. පැනවීම හරහා ප්‍රඥප්තිය හරහා අපිට මේ ධර්ම හතරුත් කියනවා. සම්මා සම්බුද්ධාන සිකෙනෙක් ලෝභහල වෙන්නේ බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නේ මේ හතර නැත්තන පෙන්නන. අපිට පෙන්නත් උප්පත්තිය මරණය ජරා ව්‍යාධිය නැහැ. නමුත් මේ පිළිගත් ලෝකේ මොන විදිහට හම්බ කරත් මොන විදිහට යමක් තිබුණත් මොන විදිහේ උගැක්කමක් තුනත්
අපිට මේ ප්‍රශ්න හතර ඉදිරියේදී අපිට බොහෝම අසරණ තත්යකට වැටෙනවා. ශෝක කරනවා, වැළපීම ඇනෙවීම මේවා දිහා දිහා පවත්වනවා. මොකද්ද? උපත්ති, මරණය. මේ දෙක අතර ජරා වැවිහත්. එහෙම නැති කෙනෙක් නැහැ වෙන්න. ඉතින් මේ ඇයි මෙහෙම වුනේ කියන අපි එදා ඉඳලම අපේ මුතුන් මිත්තුන් බැලුවා. මරණේ නැතුව ඉන්න කොච්චර කැමෙන්ද? අන් නොයේ විද්‍යාවන් දිනුවා. ඒ විද්‍යාවන් උගන්වනවා උගා දුරට නිරෝධව ජීවත් වෙන්න. නමුත් වෙනත් නේ තවම මේ කිසිම විද්‍යාඥයෙක් සොයාගෙන නැහැ. මේ උපත්ය මරණය නැති කෙනක. අන්තිකේම නැතිීමේ උමනාවකුත් එයාට තේරෙන්නේ නැහැ. එමෙකෝ අපි හැම කෙනෙක්ම බලවත් අන්ධභාවයකින් බලවත් අන්ධභාවයකින් ඒ අන්ධභාවයේ තියෙන බව අපි දන්නේ නැහැ. සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් ලෝක පහළ වෙලා තමයි අපිට ඒක පෙන්නන්නේ. ඒක බුදුවරෙන් පහළ වෙන තාම වරේ. පින්වත්නි අපි හැම කෙනෙක්ම ලෝකේ දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, පඬිතුයෝ අපි සඳහන් කරන මෝඩයෝ මේ හැම කෙනෙක්ම අන්ධවණයකින් අන්ධයි. ඉතින් එහෙම කිව්වහම වචනහරය හිතුවොත් ඔබ හිතාවේ අපහාස කරා. අපහාස කරන්නේ මේ එතෙන් සුසු වචන. අන්ධභාවය. එතන මේ අපිට අන්ධභාවයක් තියෙනවා කියලා පැහැදිලිව තේරුම් කරගන්න පුළුවන් වුණොත් ඒ කාන්තේම මේ අන්ධභාවයෙන් නිදෙන්න පුළුවන්. මොකද අපිට තියෙන අන්ධභාවය. අපිට තියෙන අන්ධභාවය තමයි අපි උපත පිළිගන්නේ. මේ මිනිස්යාට උපත තියෙනවා. මේ මිනිස්යාට මේ නෙවෙයි අනිසද්දන්ටත් උපත තියෙනවා. දිව්‍ය බ්‍රහ්මාදීන් වලට පෙරුණා නෙමුණා ඒගොල්ලන්ට උපත තියෙනවා කියලා පිළිගන්නවා. ඊළඟට විපත තියෙනවා. එනම් මරණ. ඊළඟට ඒනාට ඒවකට පේනවා ජරාටපත් වෙනවා. උපන්නේ කියන පවතනකොට ජරාටපත් වෙනවා. ලෙඩ වෙනවා. මයන්පත්. ඒකට මේ කියන ධර්ම හතරට කවුද කැමති? සමහර විට ඔබ උපතට කැමති වෙන්න පුළුවන්. උපතට කැමති වෙන්න පුළුවන්. නමුත් මරණට කැමති. අත වශයෙන් මේ අපි කථාගත දර්ශනයෙන් ගත්තාම මේ උපත කියලා ධර්මයක් තියෙනවා. උපත්තිගද නමුත් පෙන්න්න ඔබේ මුතුම් මිත්තක ඉඳලා ඔබ ලිගෙනගන තියෙන උපත්තියද එනම් මරණය වරක් ගන්න බෑ මරණයක් එනම් ඔය දෙක තියෙනවා නම් ඔයතුන කාලයට අවු වෙන නිසා ලෙඩට අවු වෙන ලෙඩත් ලෙඩටපත් වෙන ඒ වගේම කාලය නිසා ජරාටපත් වෙන එතන ධර්ම හතරක් අපි බලාපොරොත්තු නෑ අපිට අවශ්‍යත් නෑ එහෙනම් මේකත් එදි මෙන්නනේ මේ ධර්ම හතර නැති තන අපතුල නැද්ද අපතුල නැද්ද මේක ඇත උප්පත්ති නැති ජරාව නැති ව්‍යාධිය නැති මරණය නැති තනක් අපතුල නැද්ද තියෙනවද වෙන කොහෙව නෙවෙයි තියෙන අපතුල තියෙන අප කියලා බහුවචන වචන කරේ අප කියලා වචන කිව්වහම යමක් පෙන්වන්න ගත්ත වචනයක් නමුත් පින්වත්නි අපි ඇයි එතෙන්ටපත් නෙවෙන්නේ? ඒ පත් නෙවෙන්නේ පින්වත්නි අපේ මේ සාභික්ෂාවාදී ද්වැද චින්තනය නිසා. මේ වැරදි චින්තනයේ ප්‍රතිඵලයක් තමයි අපට උත්පත්ති කරන ව්‍යාධිය මරණය. අන්න ඒ කාරණේ ඔබට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ කාරණේ පැහැදිලි කරලා පෙන්වනකොට මෙතන මේ අත මේ මෙතන ඉන්නවනම් අද 600 ගන්න. එතකොට මේ එක්කිනකොට මේක පැහැදිලිව පේනවනම් කෙනීම මේ උපත්ති ජරා ව්‍යාධිය මන් නැති බව පේන එක. ඉතින් ඒක පැහැදිලි කරලා පෙන්වන්න අපි භාවිත කරන්නේ සාමාන්‍ය කතා භාවිත කරන වචනමයි. බුදුහාමුදුරන වචන සැට් එකක් නැහැ. නමුත් වෙනදි බුදුහාමුදුරු වචනවල නිවේ ධර්මයේ දැක්කේ. වචනහරහා දැකපු ධර්මයක් නෙවෙයි. ඒකට කියන්නේ දර්ශනීය විෂන්. දර්ශනීය කියන්නේ වචනේ වලින් ගන්න එකක් නෙවෙයි. ඒ දැකපු ධර්මයේ මේ අපි මේ සතා පාවිච්චි කරන වචන වලට පරිවර්තනය කළා උන්වහන්සේ දේශනා කරා. ඒතකොට සියලු ධර්මයන්ම අපි පාවිච්චි කරන වචන වලින් තමයි කියන්නේ. ඉංග්‍රීසියෙන් ගත්තත්, සිංහලෙන් ගත්තත්, පාලියෙන් ගත්තත්, දෙමළෙන් ගත්තත්. ඒතර බුදුහාමුදුරුවෝ දැක්කේ වචන නෙමෙයි. පැහැදිලි දර්ශනය.
ඉතින් පෙන්වති මේ දර්ශනයයි වචනයයි අතර ලොකු වෙනස්කම් කියන්නේ මේ වචනේ ගණනකට ඒ පළාත්වල වචන එකම ලංකාවට එකම භාෂාවට ඒ වචනවල අදහස් වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒක ඔයතුට කියන්න දෙයක් නැහැ. ඒව ගැන කතා කර කර ඉන්න වෙලාවක්. ඒ වගේ වෙනස්කම් තියෙන සමාජයක් වචන වලින් ගන්නකොට අපිට මේ උප්පත්තිය මරණය ජරා ව්‍යාධි කියලා මේ වචන වලින් ගත්ත ධර්ම මේ ලෝකේ පවතින. ඒතර ලෝකීය කියන වචනේ ගත්තත් ඒක පුළුල් වචනයක්. අපි ලෝකයේ ගුවම් ඉරහඳ ලෝක වලට ගන්න පුළුවන්. සෞර ග්‍රහ මණ්ඩල ලෝක වලට ගන්න පුළුවන්. ඒ ඔක්කොම ලෝක ගතත් සම්මා සම්බුදුන් වහන්සේ ලෝකයේ කියලා පෙන්නන්නේ මෙන්න මේ. මේ බම්බේක් පවන ශරීරය. ඒතර බම්බේ කියුවේ මොකද්ද? අඟල් 12 ආදී එක නෙමෙයි. ඒ ඉතින් අදහස් කරේ මිම්ම කියන පදන. මිම්මක් කියන අර්ථය. මිම්මක වශයෙන් ගත්තාම කුඩා ළමයෙන් ඉඳලා මහල්ල දක්වාම කුඩා ළමයෙන් ඉඳලා මහල්ල දක්වාම අසකන නාශය දිව ශරීරයේ මනසේ හැමෝටමයි තියෙන්නේ. අසකන නාශය දිව ශරීරයේ හැමෝටම තියෙනවා. ඒතර මේ කුඩා ළමයාට පුළුවන් බුදුන් දක්වන්න. උප්පත්තිය ජරා ව්‍යාධිය මන්නේ යන්නේ. මහලුවෙක් කෙනාට පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක මේ කාරණා පැහැදිලිව තේරුම් කළ දෙන්න අපි පාවිච්චි කරන්නේ අපි හදාගත්තු වචන. අපි හදාගත්තු වචන තමයි අපි හැම කෙනෙක්ම ඝන අන්ධකාරක ඉන්නවා. අපි හැම කෙනෙක්ම ඝන අන්ධකාරක ඉන්නේ. මේ ලෝකේ අපි හැම කෙනෙක්ම ඝන අන්ධකාරක. පින්වත්නි ලෝකේ අගක් බුලක් සොයන ලෝකේ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ පැහැදිලිව අගමුල දේශනා කරන කෙනෙක්. මේකේ ලෝකේ අගක් බුලක් තියෙනවද? ගන්නබුර ප්‍රශ්න. කිසිම කෙනෙක් මේ හොයාගෙන නැහැ කිව්වා. සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් පැහැදිලිව දේශනා කරනවා. සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් පැහැදිලිව දේශනා කරන එක. ඉන්නත් මේ සතා හොයාගෙන ගියොත් සතා කොහෙද ඉන්නේ? සතා මැරෙනවද? සතා උපදිනවද? සතා ජීවත් වෙනවද? මෙයාගේ ප්‍රශ්න ගත්තොත් ඔයාට ලැබෙන උත්තරේ සතෙක් එනම් මමත්වයේදී. ඉතින් මෙහෙම ගත්තහම වෙනන්නේ අපි විශාල බරපතල ප්‍රශ්න කොටකට පටවනවා. මේ මමත්වයේ ගත්තේ කෙනා කවදාත් ওই මමත්වයේ වෙම කියන්නේ නැහැ. මේ මමත්වයට එකම රෝල් වෙන්නේ. බොහොම අමාරුවෙන් ওই මමත්වය ගන්න. ඒ උදාහරණයක් කියනවනම් වචනහරහා කියනවනම් ප්‍රත්‍යක්ෂ හරහා කියනවා. අනේ ඇත්ත හෝ නැත්ත නෙමෙයි මම මේ කතා කරන්නේ වචනහරහා තේරුම් කරගන්න. ඔබ පිළිගන්න වෙනවා ඔබ මෞකසේ කියලා. මෞකසේ. ගත්තු කාලය මාස 7ක් මාස 9ක් මාස 10ක් මෞකසේ ඉඳලා ඉදිරි. ඒක දැනවීමක් කරා ප්‍රඥප්තිය කරා පිළිගන්න. ඔක ඇටේ නැත්තේ කියන මේ කියන්නේ. අපි පිළිගත්තු ධර්ම උද මෞකසේ. මේ මෞකසේ නම් වෙන්නේ මාස 9ක් අපිට මාස 10ක් ඉඳලා බෙහි වුණා. දැන් අපි ඉන්නේ මෞක්ෂයෙන් බිහිවෙල උඩුකුරුව. මේ අවස්ථාව ධර්මයේ පෙන්නුම් කරනවා. මේක ඉතා වටින තැනක්. මේක තමන්ට බලවත් බලන්න පුළුවන් තැනක්. අපි හැම කෙනෙක්ම මෞක්ෂයෙන් මෞක්ෂයෙන් බිහිවෙල උඩුකුරුව 3 මාසයක් සිටිය. උඩුකුරුවේ කියන්නේ යටුකුරුවේ නෑ උඩුකුරුවේ ඉන්නවා. මෙන්න මේ අවස්ථාව අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව පළමුව. මෞක්ෂයේ ඉන්න ලෝකයේ වෙන ලෝකයක්. ඒක ඒවා ඉන්ද්‍රිය අසකරණාවේ දිවලාරේ කවර වෙලා තෝරන්නේ සිවියෙන්. නමුත් වෙන්නේ දැන් ඔබ මෞක්ෂයෙන් විහිවෙන උඩුකුර එනකොට නාහෙන් ආස්වාද ප්‍රාසාද. මෞක්ෂයෙන් එනකොට නාහෙන් ආස්වාද ප්‍රාසාද කරේ නෑ. ඒක නෙමෙයි. කාශේ සාතේ කියලා එකට කියනවා. දැන් ඔබ කොහොමනම් මෞක්ෂයෙන් විහිවෙන උඩුකුරේ ඉන්නවා. දැන් ඔබ ඇහැ මේ ලෝකෙට හරවලා තියෙනවා. කනත් මේ ලෝකෙට හරවලා තියෙනවා. ඒ වගේම ආස්වාද ප්‍රාසාද කරන නාහේ දන්සොඳ ගන්න දැන් ආපි දැන් ලෝකෙට හරවලා තියෙනවා. දිවත් ඔබ රස ගන්න යන හරවලා. මේ ලෝකෙත් එක්ක දැන් ඔබ ඉන්නේ උඩුපුරේ. මේ අවස්ථාව ඔබ දැන් පහු කරලා ආවා. මේ හැම කෙනෙක්ම පහු කරලා ඇවිල්ලා තියෙනවා. පහුයෙන් බේර උඩුපුරේ ඉඳි අවස්ථාව. ඉතින් මේ අවස්ථාව ඔබ සිහි කරනවා නම් මේ හැම කෙනෙක්ම සිහි කරනවා නම් දැන් ඒක පහු වෙලා හැබැයි. පහුයෙන් බේර උඩුපුරේ හිටපු 3 මාසෙ.
අර කෙනෙකුට මතක නැති කියලා ගත්තත් මේක මතක් කරලා දීමක් තමයි කියන්නේ. ඔබ එහෙම හිතනක හිටියා. හිතෙන්දි පින්නත් නේ. ඔබේ අසතන නාසය දිවසරේ දුණට ඇහෙන් මේ අම්මා කියන තැනත්ත වෙන් කරාද? තාත්තා කියන තැනත්ත වෙන් කරාද? සහෝදරයෝ වෙන් කරාද? විරුද්ධකාරයෝ වෙන් කරාද? තමන්ගේ පක්ෂකර්තිය වෙන් කරාද? ජාති ભેදයක් වටේට දුණාද? කුල ભેදයක් තිබුණාද? අපි අහවල් පරම්පරාව කට්ටිය කියලා පිළිගත්තා. ඔබලා කිසි කෙනෙකුට එවනම් ඔබලා පාතාල කල්ලියද? එහෙනම් ඔබලා මහාන විශ්වත මහනුන්ද? ඔයි කිසිම අවස්ථාවක් ඔබට තෝරන්නේ නැහැ වෙනත් මවකසෙන් දේව. ඒ ඉන්ද්‍රිය කොහොම ලස්සනට ලෝකෙට මුණ දුන්නා. එහෙන් බැලුවා. එහෙන් බැලුවේ මොනද කියලා බුදන්නේ නැහැ. තාමත් ඔබලට ඒක ප්‍රශ්නයක්. කණෙන් ඇහුවා. කණෙන් ඇහුවට මේ වචනේ කව කරලා වචන වලට නම් දුන්නේ නැහැ. නාසයෙන් ගන්සුඳ ගතට මේ ගන්සුඳ දෙය කරලා දුන්නේ නැහැ. දිවෙන් රස ගතට රසය කියලා දුන්නේ නැහැ. කයෙන් ස්පර්ශ කළපට මේ ස්පර්ශය ගතේ නැහැ. නාවනෝ මොසු මොහොන් පෙරවනෝ මේ ඔක්කොම ගන්නකොට අපට ස්පර්ශ දෙන්නේ නැහැ. නමුත් මේක පස්සට ගන්න. මෙහෙම අවස්ථාවක ඔබල හිටියා. ඒ අවස්ථාව ගත්තාම ඔබට කියන්න බලන්න මමගේ තව එක්කෙනෙක් හිටියා කියලා. මම වගේ මේ විදිහට තව කෙනෙක් ඉන්නේ නැහැ කියලා ඔබට කියන්න පුළුවන් මේක. ඈ? එහෙම දැන් මොකද? ඔය දන්නවද ඒ අවස්ථාවේ මරණයමයි කියලා ඔයත්? නෑ. අම්මලා තාත්තලා නම් මරණේ ඇති. නමුත් ඒ දරුවා දන්නවා. අපි හැම කෙනෙක්ම උතන හිටියා. ඉතින් මෙන්න මේ නොදන්න දැනුම. නොදන්න දැනුම. ඒක නොදරුවා. නොදරුවා. නොදන්න දැනුම මේ තියෙන අවස්ථාව බොරුවක්ද? මේ දැන් මේ අකට වචන වල දැනුම නෙමෙයි නොදන්න දැනුම බොරුවක්ද? දැන් අපි ඒ ළම යටි ආරු ගල්ලකෝ කියන්නේ මේ දරුවා නොදරුවා අපි දන්න දරුවෝ. එනකොට ලොකු වෙනසක් තියෙනවා. ඒක පුඩා ළම යටි ආ බලලා ඈ අපි දිහා බලලා අපිට ඒකත් පැහැදිලි වෙන්නේ නැහැ. අපි නොදරුවෝ. එතකොට ඒ නොදරුවේ කිව්වේ ඒගොල්ලෝ දන්න දරුවෝ හන්ද. දන්න දරුවෝ හැදෙන්නේ කොහොමද? දැන් ඒකට හැම කෙනෙක්ම නොදරුවෙක් වශයෙන් හිටියා මාස 3. මේක ඔයකට සිහි කරන දුන්නේ යමක් ගාක් දේවල් දකින්න තියහම. ඊටාම වටින තනක් සියලුම බුදුරු පෙන්වන තර. ඒ පෙන්වන දැන ඔයකට නොබලනවා නම් පෙන්වත් නේ මට ඒක කරන්න දෙයක් නෑ. ඔතන බැලුවහම ඔබ ඉන්ද්‍රිය වලින් කිසිම දෙයක් වෙන් කරේ නෑ. අම්මා තාත්තා අයියා අක්කා ලෝකේ. නමුත් ඒ ඔක්කොම ඔබට ඉදිරියේ තියෙනවා. විශ්වාස කරන්න. බුදුහාමුදුරුවෝ කියපු වචන. වික්කු කියලා වචනේ පාවිච්චි කරා උටෙන්ද බුදුහාම. වික්කු කියන්නේ මේ අපතරනාගේ විසරේ. උටෙන්ද වික්කු කියලා ගත්තේ ඒකයි. ප්‍රබස්සර මෙතන වික්ක වේ කිත්තා. උට ප්‍රබස්සර මේ ඉන්ද්‍රිය මේ අපතරනාගේ දිවසරේදී මේ කොහොම ප්‍රබස්සර තිබුණා. මේ ප්‍රබස්සර කියලා බුදුහාමුදුරුවෝ අදහස් කරේ මොකද්ද? ඉන්ද්‍රිය වලින් කිසිවක් වෙන් කරන්නේ නැතුව තිබුණා. ඇහෙන් වෙන් කරේ නැහැ, කණෙන් වෙන් කරේ නැහැ, නාසයෙන් වෙන් කරේ නැහැ, දිවෙන් වෙන් කරේ නැහැ, කයෙන් වෙන් කරේ නැහැ, මන දම වලින් වෙන් කරේ නැහැ. අපි හැම කෙනෙක්ම ඒක තමයි අපි නොදොරුවයි කියන්නේ. එතකොට අපි ලෝකයක් හදාගත්තේ නැහැ. නිවනක් හදාගත්තේ නැහැ. බුදුන් දකින්න බුදුන් කෙනෙක් හදාගත්තේ නැහැ. මොකක් කරන්නද උදේ? මේ ටික ඔබලා හැම කෙනෙක්ම සිහි කරගන්න. මෙන්න මෙවැනි අවස්ථාවක අපි හැම කෙනෙක්ම හිටියා. දැනගත්තා නොදැනගත්තා. ඉතින් ඉන්නලා බුදුහාමුදුර තුන් ලෝකාකෘ සියලුම බුදුරයන් වහන්සේලක පෙන්නනවා. ඒ ප්‍රබාස්ර හරි මනස චිත්තයක් බවට පරිවර්තන. ප්‍රබාස්ර මෙදම් පිස්සෝ ඒක. බික්කු කියලා ආමන්ත්‍රණය කරන්නේ ඉන්ද්‍රිය පහට. ඉන්ද්‍රිය පහ බික්කු. එදා පාවිච්චි කරපු වචන. භික්ෂාවෙන් ජීවත් වෙනවා බුදුරු ගන්න කටිය නමුත් බුදුරු ගත්තට කිසි දෙයක් වෙන් කළ ගත්තේ නැහැ. ඉතින් අපි තුන් මාසයක් කාලයක් සිටින් හැම කෙනෙක්ම නොදොරු වශයෙන් එමෙතන් මේ ඉන්ද්‍රිය වලින් වෙන් කරපු දැනුමක් ලබන්න ඉගෙන මේක ඔබට සිහි කරන්න පුළුවන්. මෙතන මේ වටිනකම තාම ඔබට දැක්කේ නැහැ. මේක විශාල වටිනකමක්. මේ අවස්ථාව තමයි අපට බුදු වෙන්න පිහිට වෙන්නේ. බුද්ධත්වයට තර් බුද්ධත්වයේ හැම කෙනෙක් ළඟම තියෙන එක වේ. බුද්ධත්වයේ වචන නැහැ පින්නත්. එක එක පාඩම් කරන දෙයක් නැහැ. එතන ඔබට පිළිගන්න පුළුවන් ගතියක් තියෙනවා.
මම ඒකට මේ අල්ප මාර්ගයක් දෙන්නේ. බුදුහාමුදුරුවෝ එතන පෙන්ලා කියනවා තමන්ගේ ජීවිතේ මෞකසෙන් බේර උඩුකුළු හිටිය තුම්මාද පෙන්ලා ඊට කරගෙන යනවා. පංචකෝ ආගන්තුකේ උපක්ඛලේ උපක්ඛේ තං. මේ පංචකෝ කියන්නේ මේ පහ. අස ගන්න අපේ දිවසරි පහ. ආගන්තුකේ කියන්නේ පස් වෙන කට්ටිය. මේ දැන් මෞකසෙන් බේර උඩුකුළු ඉන්නකොට ඔබට හම් කරදරයක් වෙන්නේ නැහැ. පංචකෝ ආගන්තුකේ උපක්ඛලේ උපක්ඛිරිටා. ඊළඟට අපිට මොකද වෙන්නේ? අපි උඩුකුරුවට ඉඳලා තුම්මාහලකට පස්සේ හැම කෙනෙක්ම යටකුරු වෙනවා මොනින් හැරෙන්න. උඩුකුරු වල ඉඳලා දැන් යටකුරු වෙනවා. ඒක තුම්මාහලක පස්සේ ඔබල මොකද උනේ? යටකුරු. දැන් යටකුරු වුණාම මොකද ඔබට උනේ? ඉතාල මේක ඉතාලම වටින තැනක්. උඩුකුරු වල ඉඳලා යටකුරු වෙනකන්. මේක ඔබල බලන්න ඕන තැනක්. උඩුකුරුවේ ඉන්නකොට මේ ඉන්ද්‍රිය හරහා කිසිවක් වෙන් කරේ නැහැ. ඒක නිසා බුදුහාමරිකෝ ප්‍රබාස්වර මනසක් තියෙනවා කියලා. පංචකෝ ආගන්තුකේ උපක්ඛලේ උපක්ඛිට්ඨං. පංචකෝ කියන්නේ මේ ඉන්ද්‍රිය පහ. මොනින් හැමරට පස්සේ මොකද වුනේ? උඩුකුරුවේ ඉඳලා මොනින් හැමරට පස්සේ මොකද? මේ පහෙන් ආගන්තුකෝ උපක්ඛලේෂයන්. දැන් මොන ආගන්තුක උපක්ඛලේෂ කියන එක දැන් ඔබට පේනවා. වචනේ නෙමෙයි දෙනීම. දැන් උඩුකුරුව වෙනකොට ඉරක මොනේ නැහැ. යටිකුරුව වෙනකොට අන්න ආගන්තුක උපක්ඛලේෂයන් වෙනවා. බුද්ධ වචන. අන්තිකෝ ආගන්තුකේ උපක්ඛලේ උපක්ඛිරිට්ඨං. එතනින් තමයි අපිරිදු වෙන්නේ. ඒකට එහෙමනම් ඔබ උඩුකුරුව වෙනකොට අපිරිදු වෙන්නේ නැහැ. අපිරිදු වෙන්නේ යටිකුරුව වෙනකොට. කොහොමද? ඒපාර දනගාගෙන ගිහිල්ලා කුණු කැල්ලක් කවුරු මුකුද කරන්නේ? තමන්. කටේ දාගන්න. කුණු කැල්ලක් කවුනම් කටේ දාගන්න. ඊළඟට පින්නත් නේ ඔබ අර තුම්මාගයක් උඩුගුරු ඉන්නකොට ඇහැට කනට නාසයට දිවට ශරීරයට මේ ලෝකේ ගැටුණා. ඇහැට වන්න රූප, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කායට ස්පර්ශ රූප. මේ ගැඩුනට මේ එකක්වත් වෙන් කළ ගත්තා. මොනින් හැරුණේ මොකටද? දැන් වෙන් කළ ගන්න. හම් කරන්න. කාටද මේ හම් කරන්නේ? ඔබ කියන්න පුළුවන් පවුලට, නැත්නම් අම්මල තාත්තලට නෑ. ඒ ඔක්කොම බොරු. ඔබල හම් කරන්නේ ඔබලට. ඒක පැහැදිලිව පේන්නේ මුණින් හැන්නට පස්සේ කුණු කැල්ලක් අවුනහම කවුරුවක් කියන්නේ නැහැ කටේ දාගන්නේ කියලා. කුණු කැල්ල අරගෙන කටේ දාගන්න. ওই පළවෙනි හම්බ කරේ කුණු කැල්ලක් කටේ දාගත්තා. ඒක ඉස්සලක් කුණු කටේ දාගත්තා. මේක ඒකට තේරෙන්නේ නැහැ මොකද කියලා. කුණු කැල්ලක් කටේ දාගත්තා. ඒ චේපුතා කියලා ඒ වැඩිමල් කට්ටිය හත් කරා. දනගාගෙන ගිහිල්ලා යන්තම් බොහොම වැටි වැටි. ඒවට තමයි එල්ඩි කියන්නේ. එල්ඩි කියන්නේ සත්‍ය හිදුවීම. එල්දි පාන වැගෙන එක එල්දි පාන දනගාගෙන දනගාගෙන පියවර උස්ස දෙපාර තුන් පාර යන්නේ පිටිපස්සට කොහොම හරි නැකෙන්න නැකෙලා වැඩ අම්මගේ තාත්තගේ අයියාගේ අක්කා සමාජයේ ඉස්කෝලේ මහත්තයෙක් මේ කාගේ හරි පිටේ අතේ එල්ලිලා ප්‍රශ්න අහන්න පටන් ගන්න අන්න ප්‍රශ්න අහන්න පටන් ගන්න මොනවද මේ අහන ප්‍රශ්න දැන් අම්මා කියලා කියන්නේ ගණන් ගන්න මොනවද මේ පේන්නේ අම්මේ මේ අහන්නේ මොනින් හැදලා අපි ඔකට කියන්නේ බහ තෝරන වෙලාව භාෂාව තෝරගන්න වෙලාව එහෙම නැත්නම් පහ තෝරන වෙලාව පහ කියන්නේ අස කරණාසේ දිව ශරීරේ මේ පහ තෝරන වෙලාව නැත්නම් බහ තෝරන වෙලාව මේ භාෂාව තෝරගන්න වෙලාවේ අපි ඇහෙන් දකින දේ අම්මේ මේ පේන්නේ මොකද්ද කියලා අහන තාත්තේ මේ පේන්නේ මොකද්ද කියනවා අයියේ අක්කේ මේ පේන්නේ මොකද්ද කියලා අහන ඉස්කෝල මහත්තයෝ මේ පේන්නේ මොකද්ද කියලා අහන නඩුකාරවත්තමගේ උත්සාහන මේ පේන්නේ මොකද්ද සමාජයේ විවිධ චරිත තියෙන වෙන පුද්ගලයෝ වෙන තරහකරන වල කට්ටිය ඉන්නවා. පඬිත්යන්ගෙන් උත්සාහන, මෝඩයන්ගෙන් උත්සාහන. අපිට ඕක තෝරලා නැහැ. අපි හැමෝගෙම අහන මොනවාද මේ ඇහෙන් පෙනෙන්නේ? ඒවට පින්නන්නේ අපි මේ දකින දේ අනුව විවිධ විවිධ උත්තර දෙනවා. දකින දේ අනුව මෙන්න මේ අමුතර. නමුත් පින්නන්නේ ඔබ මෞකස මිලිවලා උඩුකුරු වෙනකොටත් ඔබට ඇහැට ඇහැට යම් පිළිම ඒව නිතරම ගැටෙනවා. නමුත් ඒවට වචන දාගත්තේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ප්‍රබාස්තර මනසක් තියෙනවා කියලා. දැන් මොකද කරන්නේ? අර එදා තිබුණු දැනුම. ඒ කියන්නේ මව කුසෙන් බිහිවලා උරුගුරු තිබුණු දැනුම. ඒ දැනුම තමයි ඔබ මුණින් හැරුණා කියන්නේ. මුණින් හැරලා ගේනික අනිත් පැත්තට හැරලා. ඒ ගේනේ මොකටද ඔබට? ඒ උරුගුරු එනකොට තිබුණු දැනුම නිරන්තරයෙන්ම ලෝකෙට ගැටුණු දැනුම දැන් වෙන වශයෙන් දැනගන්න ඕන.
වෙනකින් දැනගන්න තමයි සමාජයෙන් අහන්නේ අම්මේ මේ මට පේන්නේ මොකද්ද තාත්තේ මට මේ පේන්නේ මොකද්ද ඉතින් පින්නත් නී අපේ අම්ම ගත්තත් තාත්ත කෙනෙක් වෙන ගත්තත් ඉස්කෝලේ මහත්තයෙක් ගත්තත් නඩුකාර උත්තමයෙක් ගත්තත් මේ සමාජයේ හැම කෙනෙක්ම අසරණයි අසරණ කිය කියලා කියන්නේ අසරණයි කියලා කියන්නේ වත්කම් වලින් නෙමෙයි මේ ධර්මයෙන් අසරණයි අසරණ කියන්නේ ඒ ඇත්ත කියන්නේ ඒ ඇත්තගේ මුත්ත ආත්ත අයිය අක්ක උගන්නපු ඒ සමාජයේ ඒ දෙනේ પરම්පරාව ගන්නපු තමයි කියන්නේ දැන් මේ ළමයේ අහන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ ළමයේ අහන්නේ මොකද්ද අර උඩුකුරුව ඉන්නකොට ඒ ඉන්ද්‍රිය වල ගැටුණු දෙයක් තමයි ළමයේ අහන්නේ මොනවද මේ පේන්නේ කියලා ඒක අම්මට ආතත් අයිය අක්කට කාටවත් පේන්නේ නැහැ සමාජයේ කෙනෙකුට ඉස්කෝලේ මහතර පේන්නේත් නැහැ කාටවත් පේන්නේ නැහැ මේ ළමයා අහන්නේ මොනවද කියලා ඒකට දෙන්නේ උත්තරේ මොකද්ද අර එයා ඉදිරියට වුණා මේ සම්බන්ධ උත්තරයක් තමයි දෙන්නේ මේ පුතේ අම්මා ඒ අම්මා 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 කියලා ඉගෙන ගන්න. ඒ පුතේ තාත්තා 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 කියලා ඉගෙන ගන්න. මොකද තමයි භාෂා වරනකොට බොහෝ අමාරුවෙන් තමයි මේ පාඩම ඉගෙන ගන්න. මොනවාද මේ? මේ පහෙන් ගත්තු ආගන්තුක උපක්‍රේෂය. අම්මා කියලා ගත්තත් ඒක ක්‍රේෂයක් නෙවෙයි. අම්මා කියුවම ක්‍රේෂයක් නෙවෙන්න බෑ. මොන තේරුම් ගන්න. ඒව උපක්‍රේෂය. හැබැයි ඒ ක්‍රේෂය තුනේ නෑ උඩුගුරුවේ ඉන්නකොට. ඇයි? සමස්ත ලෝකෙම එක විදිහට බැලුවේ බෙදලා වෙන් කරගත්තේ නැහැ බලන්න මේ නිගේ නමස්කාරය කොච්චර ගැඹුරක් තියෙනවද කියලා වෙන් කරගත්ත කවදද මොනින් හැමරට පස්සේ ඉතින් හැමෝම ඊට පස්සේ සමාජයේ ඊට පස්සේ තමයි දාර්ශනිකයෝ ඉන්නේ ඊට පස්සේ තමයි විද්‍යාඥයෝ ඉන්නේ ඊට පස්සේ තමයි පඬිතුයෝ ඉන්නේ ඊට පස්සේ තමයි මෝඩයෝ ඉන්නේ ඊට පස්සේ තමයි ආගන්තුකයෝ නැද්ද මොකද මේ ධර්මම තියෙනවා අර උඩුකුරු ඉන්න ළඟට මොකද තේරුම් කරගන්න මේක. දැන් එතකොට තේරෙනවා අපි එතකොට හැම කෙනෙක්ම යම් දැනුමක් ලබා ගත්තේ මොනින් හැරිලා. පෙර ජීවිතේ උනේ මේ ජීවිතේකින් බලන්න. මේ ජීවිතේ බලන්න. එතකොට අනිත් ජීවිතේට ඔබට බලන්න පුළුවන්. මේ ලබාගත් ජීවිතෙත් ඔබට ওই විදියයි. එතකොට ඔබ හැම දෙයක්ම අනුන්ගෙන් අහලා දැනගත්තා. දැනුත් වෙනත් නි විශ්වවිද්‍යාලේ ගහපාම. ඒට වැඩිය උපයෝග කරගන්න මොනව කරන්න කියද? අනුන්ගෙන් අහලා දැනගත්තා. එතකොට ඒ දැනුම අපි පාවිච්චි කරන්නේ මගේ දැනුමත් මම දන්නවා මම අසවල් විභාගේ පාස් කරා අසවල් විභාගෙට ගිහිල්ලා ලිව්වා අහවල් දැනුම මම ලබා ගත්තා මෙච්චර තානාන්තයක් තියෙනවා අහවල් විභාගේ මම පාස් ඒ වැට්ට ඉතාලම ගෞරවයි නමුත් පින්නත් ඔබ දැක්කේ නැහැ එතකොට ඔය මම කෙනෙක් වෙන අනුන්ගෙන් ගත්ත දැනුම අරගෙන මගේ දැනුමේ කිව්වට තමන්ගේ දැනුමට මොකද උනේ ඒක දෙන්නත් දැන් ඔබ මගේ දැනුමේ කිව්ව මොකද්ද? ඉන්ද්‍රිය හරහා නැත්නම් දැනුමනේ දෙපැත්තම ගාලා තමන්ගේ දැනුම. ඉන්ද්‍රිය හරහා. ඉන්ද්‍රිය හරහා පළමුවෙම ඔබ උඩුකුරු වෙනකොට මේ පහෙන් බෙදලා වෙන් කරගත්තේ නැහැනේ. ඊට පස්සේ වෙන් කරගෙන අනුගෙන් දැනුමක් ලබා ගත්තා. ඒකට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරේ මොකද්ද? ආගන්තුක උපක්ලේශයන් කියලා. කෙලෙස්. දෙහිගෙඩියට ඇඹුල් වෙනා වගේ. දෙහිගෙඩිය මෝරන්න මෝරන්න ඇඹුල් වෙනා වගේ අපිටත් මේ ඉන්ද්‍රිය වලින් සමාජයේ තියෙන ඩක්ටර මංගල දැන් ඔබට හදිව පේනවා මේ ටික ඔබ බලන්න ඕන මේ කියන දේ ඇත්තද කියලා බලන්න නැතුව මං කිව්වට පිළිගන්න එපා Tamanටත් ඔහුන් නැති කියලා බලන්න ඕන ඒක Tamanටත් ඔය දැඩි මැදිරු පිට පෙනීමක් එන්නේ ඒ සම්බන්ධව පෙනීමක් ඇති වෙනවා වචන ඉගෙන ගන්නවා නෙවෙයි පෙනීම දැන් පෙන්වන්නේ මේ හැම කෙනෙක්ම එතකොට අපි මේ ලෝකේ අපි කතා කරපු බුදුහාමුදුරු ගැන පොඩ්ඩක් ඒකට බුදුහාමුදුරන්ටත් ඔය විදිහෙම නිගමනයක් දෙන්න පුළුවන්ද? ඈ බෑ. බුදුහාඳුරන්ට ඔය විදිහෙමක් නැහැ. ඒක නැති කියලා කොහොමද ඔප්පු කරන්නේ? ඈ බුදු එතන බුදු කෙනෙකුට තියෙන දැනුම අපිට තියෙන දැනුම නෙමෙයි. ඒක නිසා බුදුහාඳුරු ධම්මචක්‍රේ කියන්න පුළුවන් වශයෙන් අපිට කියලා දුන්නා. උන්වහන්සේ ධම්මචක්‍රය දේශනා කළ කිව්වේ පෙර නොවැසු ධර්මයන් පිළිබඳ විස්තර කරනවා කියලා. අස් පෙර කියලා කියන අදහස් කරේ අතීතෙ නෙමෙයි. මේ ඉන්ද්‍රිය පාවිච්චි කරන විදිහ. මේ ඉන්ද්‍රිය වලින් ගත්ත නැති ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අලුත් ධර්මයක් දේශනා කරනවා නෙමෙයි. සියලුම බුදුවරු දේශනා කරන්නේ ඉන්ද්‍රලින් ගත්ත ධර්මයක් නෙමෙයි. ඉන්ද්‍රිය එක්කෝපු ධර්මයක්. අහපු ධර්මයක් නෙමෙයි. එතකොට මේ ගාධනික චෝදනා ගර්ජනා කරන එක වැරදි නැහැ.
ඒකයි බුද්ධ වචනේ තියෙනවා කියලා. ඔබේ අනනුසුතේ ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤාව උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි කියලා බුදුහාමුදුරුවෝ ඒකයි. මේ සමාජයේ මේ ධර්ම කියනකොට නොයේ කතාන්තර කියන එක වැරදි නෑ. ඒ කතාන්තර කියන්නේ අයිතියක් තියෙන යැත්තම. ඒ යැත්ත ගත්තු දැඩිමින් ඒ කියන්නේ. ඒ යැත්ත කරන්නේ මේ ධර්මයේ ප්‍රචාරය කරන උපකාරයක්. එහෙම නැත්තම් මේක ප්‍රචාර වෙන්නේ නැහැ නිසම්ම කටකට විශ්වාසය. ඒකට විශාල සේවයක් කරනවා මේ ධර්මයේ ප්‍රචාරය කරන. පින්වත්නි, ඒ වගේම මේ ලෝකේ ප්‍රත්‍යක්ෂයෙන් හදාගෙන මිනිසෙන් අතර මේ ධර්මය දැකෙන්න පුළුවන් බුද්ධ කියන දැනටපත් වෙන්න පුළුවන් අද ඉන්නවා සමහරු. ඇයි? දැන් ඔබට පැහැදිලි දෙයක් දැක්කා. මොකද්ද මේ පැහැදිලි දෙය? ඔබ කිසි දෙයක් මෞපිසේ මේ ජීවිතේ මෞපිසෙන් මෙහෙවල උඩුකුරේ ඉන්නකොට කිසිවක් අල්ලගත්තේ නැහැ ඉන්ද්‍රියෝ. පෙර ඒක ඉස්සෙල්ලා කතාව අල්ලගත්තේ නැහැ. ඊට පස්සේ එහෙමනම් මේ ඊට පස්සේ මේ යම් දැනුමක් ලබා ගත්තේ මුنين හැරලා සමාජයෙන් අහලා අම්මා තාත්තගෙන් අයියාගෙන් ඉස්කෝල මාත්‍යගෙන් ඒ දැනුම අරගෙන තමයි අපි යම් යම් තානාන්තර පඬිතුරු දාර්ශනික විද්‍යාඥයෝ. ඒක අපි නැහැ කිව්වේ නේ. මේ දැනුම බුද්ධත්වයට හරියන්නේ නැහැ බුදුන්. බුදු වෙන මේ දැනුමෙන් බෑ. ඒ මේ දැනුම අවශ්‍යයි සමාජ ජීවිතයට. ඇයි එහෙම කියන්නේ? එහෙනම් මට ඔබලා ඔක්කොම කට්ටිය මට උත්තරයක් දෙන්න මම අහන ප්‍රශ්න. මම එක ප්‍රශ්නයක් අහනවා. අමාරු ප්‍රශ්නයක් උත්තරයක්. වෙනත් නේ අපි බුදුරු ගැන පිළිගන්නවා. හදවතින්ම අපි බුදුරු පිළිගන්නවා. අපේ ලේබස් අටනහර විනිවිද ගියා. අපි කොච්චර වැරදි ගියත් බුදුහාමුදුරුවෝ මෙවැරදි බව පිළිගන්නවා. අපේ සිද්දී හැටි. මේන් මේ ප්‍රශ්න මමයි. බුදුහාමුදුරුවෝ මොනයි ස්කෝලේ ගියා? බුදුහාමුදුරුවෝ ගැන මේ කතා කරා. ඉතින් එක්කවර ගන්නේ මොන පොතක කියද? බුද්ධත්වයට පොත කියවු පොත මොන උපාධියද ගත්තේ බුදු වෙන්න? මොන විශ්වවිද්‍යාලේ පාස් කළා මොන උපාධියද ගත්තේ කියන්න බලන්න. කවුරු මේ පාඩේ හිදු? මේ මං අහන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ වලට අමතක වෙන්න බෑ. ඒ වගේ පඬිතු කෙනෙක් ඉන්නවනම් ඒකත් අපිට කියා දෙන්න. මෙන්න මේ අහවල් විභාගේ පාස් කළා අහවල් ගුරුවරයෙක්ගෙන් තමයි මේක ගත්තේ කියලා. ඒ කියන්නේ සම්මා සම්බුදුන් වහන්සේට ගුරුවරයෙක් ඉන්නවද? ඉන්නවද? මේ හැමෝටම ගුරුවරු හිටියට සම්මා සම්බුදුන් වහන්සේ ගුරුවරයෙක් නෑ. ඇයි එහෙම කියන්නේ? ඒ ගුරුවරයාට එන්නේ ඒ තමන් දැනගත්තු ධර්මයෙන්මයි. ඒකට ඔබට කවදා හරි බුද්ධ කියන දැනනකොට ඔබේ ගුරුවරයා ඔබ දැනගත්තු ධර්මය. ඒ ධර්මයෙන් තමයි ඔබේ පාලනය. එතකොට වටපිටාවනේ ඒ බුද්ධ කියන ගුණයට පුරුපු පාරමී උභිගාව නැද්ද? අපි කියනවා පාරමී ගැන කතා කරනකොට කොහොමද උන්වහන්සේ ඔය තමනාගට ඕක ගන්න බෑනේ. බුදු වෙන නම් සාරාසංගයේ කල්පක්ෂයක් ඒ කියන එක දන්නේ නැහැ. ආනෙක් කියලා දන්නේ නැහැ. එහෙම කියනවා. සාරාසංගයේ කල්පක්ෂයක් පාරමී පුරන්න ඕනද? ලේ මස් ඇට යොක්ම දන් දෙන්න ඕන. ඊළඟට අනිත්‍ය ගත්තාම ඊටත් වැඩි. හතර ඩබල් වෙනවා 8යි. 8 අසංගීය කල්පලක්ෂය. එළං 8 වැඩි වෙනවා 10ම ඩබල් වෙනවා. 16 අසංගීය කල්පලක්ෂය. පාරමී පුරල තමයි බුද්ධත්ව ලැබෙන්නේ. එහෙමනම් මේ ඔබලා මේ පළවෙනි වතාවේ උපන්න. මෙතන ඉඳලා මේ සාරාංගීය කල්පලක්ෂය. එහෙමද? ඔබට දන්නවද කොතනින්ද මේක පටන් ගත්තේ කියලා ඔබලා ගමන. මේ ගමන පටන් ගත්තේ කවදාද කියලා ඔබලා දන්නවද? ඈ මේ ඉරහඳ කවද ඉඳලා පටන් ගත්තද කියලා දන්නවද? මේ ග්‍රහලෝක කවද ඉඳලා පටන් ගත්තද කියලා දන්නවද? කොහොමද පටන් ගත්තද කියලා දන්නවද? ඉතින් එක එක්කෙනා ඒ දැනුම් ප්‍රමාණයට යම් යම් දේවල් කියනවා. ඒ භූගෝල ඉතිහාසය ඔය අරගෙන අපි කතා කරනකොට ඕක තමයි කියන්නේ. නමුත් වෙනත් මේ වගේ කතා කරනකොට ඉතාම බරපතල ප්‍රශ්නයක් අපිට තියෙන්නේ ඔය එක කතාවක් අරගෙන. එකටවක් නැන්නේ සත්‍ය සොයාගෙන යන අපිට ප්‍රශ්නේ තියෙන්නේ එකයි. සත්‍ය සොයාගන්න අපිට නැහැ. මේක බුදු වෙනෙක් හැදෙන්න වෙන කෙනෙක් මතු කරන්නේ නැහැ. බුදු කෙනෙක් මතු කරන දේ තමයි පෙන්වන්නේ. අපි හැම කෙනෙක්ම
මේ ප්‍රඥප්තිය හරහා ජීවත් වෙනවා කියන්නේ. ජීවත් වෙනවා කියලා පිළිගන්න. මේ ජීවත් වෙන ලෝකයේ කෙනාට උපත්ය දිනවයි කියලා පිළිගන්නවා. මරණයේ තියෙන වේගය පිළිගන්නවා. ලෙඩ වෙනවයි කියලා පිළිගන්නවා. ජරාටපත් වෙනවයි කියලා වෙනවා. මේ හතර උපන්සතරසිය. ඉතින් මේකෙන් ගැලවෙන්නේ පැහැදිලිව ධර්මීය දේශනා කරන්න බුදු කෙනෙක් විසින්. එහෙමනම් බුදු කෙනෙක් පෙන්නන ලෝක තුනක් තියෙනවා. ඒ ලෝක තුනම තමන් අයිති. අපි පරිමේමේ ඉරහඳල කියන ලෝක නෙමෙයි. ඒවා අපි හදාගත්තු ලෝක. අපේ ළඟ නිරන්තරයෙන්ම තියෙන ලෝක තුනක් අපි ආශ්‍රය කරනවා. එකක් අපි ආශ්‍රය කරන්නේ ඒක වචන හරහා කිව්වොත් ලෝකය කියලා එකට කියන්නේ උඩට ඒක චක්‍රාකාරව නිසා අපි ලෝකයක් කියනවා. ඒකට කියන්නේ වට කියලා කියනවා නැත්නම් වට තුනක් ලෝක තුනක් රවුම් තුනක් ලෝකේ රවුම් වටපොළ. ඒ ලෝක තුන කොහෙවත් නෙමෙයි තමන් ළඟ තියෙන්නේ. හැම කෙනෙක් ළඟම ඒ ලෝක තුන තියෙනවා. එක ලෝකයක් සාදරින් මේක වැඩි හුරු නැහැ වගේ තමයි. මේක මතකලා කියන්නේ නැහැ. අනිත් ධර්ම ඔක්කොම දැන් කියනවා. මං කියන ධර්ම දේශනා කරනවා එලිකලා කියන වචන හරහා වෙන ඒගොල්ලම කියනවා. නමුත් තදින්ින්ද ගැන කතා කරන්නේ නැහැ දැන්. තව. තව ඉස්සරහට කතා කරා. තදින්ින්ද. මේ තදින්ින්ද ගැන බුදුරජාණන් දේශනා කරන්නේ නැද්ද? ඈ? ඔබලා අහලා නැති හන්දේ එහෙම හිතනවා. බුදුර සෑම බුදුරෙක් සතරින්ද කියන දේශනා කරා. අදින්ින්ද කියන පේන තැන. මේ අවදි වෙච්ච ලෝකය. එතකොට අපි හැම කෙනෙක්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව ලෝක තුනක ජීවත් වෙනවා. තදින්ින්ද අදින්ින්ද අවදි. ඒ ලෝක තුනේ බාර ගැනීම මොකද්ද? ඔබේ ඇස කන නාසය දිව ශරීර මන ඔය හැය ධර්ම තදනින්නේ ඉන්නකොට ඔබ තදනින්නේ ඉන්නකොට ඇස කන නාසය දිව ශරීරය මන මේ කියන ධර්ම වලින් ගත්තු යම් දැනුමක් ඔබට තියෙනවද? තියෙනවා. කියනද කියලා. ඈ? එහෙම නැත්නම් ඒ ලෝකේ ඔබට ආයේ නැද්ද? එහෙම නැත්නම් ඔබ ඒ ලෝකෙට යන්නේ නැද්ද? එහෙනම් ඔබ දැනුවත් යනවද නොදැනුවත් යනවද? තදින්ද? නොදැනුවත් යනවනම් ඔබට මොකක්ද තියෙන්නේ? විද්‍යාව නෙවෙයි විද්‍යාව. දැනුමක් නැති වෙනොත් ඒත් අවිද්‍යාව. ඒ කියන්නේ ඒක විද්‍යාව නම් ඔබ දැනගෙන තියෙනවා. දන්නවා. එහෙනම් ඔබ නොදැනුවත්වම යන ගමනක් තමයි සාධනෙ. නමුත් ඔබ ජීවත් වෙන ලෝකයක් ප්‍රත්‍යක්ෂ කරලා ගත්තා. ජීවත් වෙනවද කියලා තත්ත්ව දන්නේ නැහැ. ඒක පින්නක් ආදෙනෙමි. සංසාර දිගට මෙන්න. ඝන අන්ධකාරයක්. තවමත් ඔබට ඝන අන්ධකාරයක්. කොච්චර මේ 21 වෙනි සතවර්ෂයේ 22 වෙනි සතවර්ෂයට ආවත් තවමත් ඔබට ඔබේ තදින්ින්ද කියන ලෝකය තවමත් ඔබ සොයලා තියෙනවා. ඊළඟට පින්නක් නේ තවත් ලෝකයක් තමයි අඩින්ින්ද කියන්නේ. අඩින්ින්ද කියන ලෝකේ ඔබට පැහැදිලිව පේන්නේ සිහින. සිහින ලෝකය. සිහින ලෝකය කියලා එකක් තියෙනවා. ඒ අඩින්ින්ද කියන්නේ සිහින ලෝකය. අඩ. ඒ සිහින ඔබ දකිනවා. සිහින දකින්න. හැබැයි සිහින දකින්නේ අසකන්නාරි දුසක් දිවතරේ නෙමෙයි. සිහින දකින්න. එහෙම ලෝක තුනක් තියෙනවා. ඊළඟට ඔබ ඒ ලෝක දෙකෙම නිදහස් වෙලා මේ දැන් අවදි වෙච්ච ලෝකෙ තියෙනවා. අවදි වෙන ලෝකේ අවදි වෙච්ච ලෝකේ අසකන්නාසේ දිවතරේ ඉදිරිපත් කළා. ඔබ හදාගෙන තියෙන සතර අපාය ඔබ හදාගෙන තියෙනවා දිව්‍ය ලෝක හයක්. ඔබ හදාගෙන තියෙනවා මනුෂ්‍ය ලෝකයක්. මේකට බණ පොතේ අපිට උගන්වන්නේ ඉදා ඉඳලාම කාමාවචර භූමිය. කාමාවචර භූමිය 11ක් අපි දැනගෙන තියෙනවා. ඒව පින්නත් නේ මැරලා ගත්ත ඒවා නෙමෙයි. ජීවත් වෙනකොට ගත්ත.
අවදි වෙලා අපි හදාගත්ත ලෝක. බණ පොතෙන් අපි ගත්තා. සමාජයෙන් අපි ගත්තා. මේක කාටවත් නැහැ කියලා කියන්නේ නැහැ. අපි ගත්ත දේවල්. චින්තනේ හරහා අපි ලබා ගත්තා. ඒක ඉංග්‍රීසියෙන් තියෙන පාළියෙන් තියෙන ඕන භාෂාවක්. අපි ඒ දැනුම ලබා ගත්තා. සතර අපාය, දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය. ඕකට කියන්නේ බණ පොතේ කාමාවචර භූමිය 11. අපි තවත් එහාට දැනුම ලබා ගත්තා. චින්තනේ හරහා භාවනා කළා. අපිගත්තු ධ්‍යාන එතන භාවනාවට අපි ගන්නෙ රූපේ අරූපේ කියන ධර්ම දෙක. නාම රූප කියන්නේ ඒක. නාමය කියන්නේ අරූපේ අනිතක රූපේ නාම රූපේ. රූප අරූප කියන ධර්ම දෙක. අරගෙන අපි භාවනා කළා. විතක්ක විචාර. ඒහි සුඛ ඒකකතා. අපි දැන් මේ හැටියට ගත්තාම පහක් කියලා පෙන්වනවා. විතක්ක විචාර එකක් හැටියට ගන්න සූත්‍ර පිටකේ. ඒක ධ්‍යානංග හතරයි. ඒ තමයි උපේක්ඛා සති පාරිශුද්ධ චතුත්ථ ධ්‍යාන උපසම්පක්ක විහෙරතිය. ඒ ධ්‍යාන හතරේ ඔබ ලබා ගන්න තියෙනවා. භාවනා කරලා චින්තන මේ අවදි වෙලා කරපු වැඩ මේ. අවදි වෙන්නේ. එපමණක් නෙමෙයි. ඔබ හැම කෙනෙක්ම මිනිස්සයා දියුණුවට කැමතියි. වේදනාවට කැමතියි. සැප වේදනාවට කැමතියි, දුක වේදනාවට කැමතියි. සැප දුක්ක මැදස්ත වේදනාවල් ඇති වෙන්නේ නාම රූප දෙක ගැටීම නිසා. නාම රූප දෙකෙන් තොරව ඉන්න ඔබ අදිස්ත්‍යාන කරගත්ත බලාපොරොත්තු වුණා. මිනිස්සු මේ දියුණුව කරා යනකොට. ඒකට තමයි පින්නන්නේ. ධ්‍යාන භාවනාව. එකක් දවලා එකක් තියාගන්න. පළමුවෙන්ම අරූපයේ දවලා රූපේ පවත්තකට ධ්‍යානය. එය ධ්‍යාන භාවනා කරන කට්ටිය ගාක් හොඳේ කියන්නේ මට හොඳේ කියලා කියන්නේ ඒක නිසා. එහෙම ලබාගත්තු ධ්‍යාන හතරක් තියෙන වඩන ආකාරයෙන් හතරක් තියෙනවා. එතකොට ඔක්කොම 16යි. ඒකට අපි කියන්නේ බණ පොතේ පිරිත් පොතේ පෙන්නන ධම්මචක්කපවත්තන සූත්‍රය. හරි? බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසද්ධ මහ බ්‍රහ්ම කියලා අරගෙන ඒ බ්‍රහ්ම ලෝක 16ක් අපි චින්තනය හදා ලබා ගන්න. මේ එකක්වත් නැරලා ගිහලා ගත්තේ වනේ නේ. චින්තනෙන් අපි ලබා ගත්තේ. භාවනාවක්. එතකොට මේ රූපාවචර බ්‍රහ්මතර 16 අපේ මනසේ ඇති කරගන්න. ඊට පස්සේ තවත් එහාට මේ භාවනා කරන එක නා අරූප. ඒ රූපයන් නැති පැත්ත. රූපයන් නැති පැත්ත තමයි අවකාශය. ආකාසඤ්ඤාතය. ඒ ධ්‍යාන සමාධියම භාවනා කරන. එතකොට එයාට පේන්නේ ඒක බණපතේ පෙන්වලා තියෙනවා. ඒ අරූප ධ්‍යාන ආකාසඤ්ඤාත සමාධියම එයාට පැහැදිලිව පේන්නේ ඒක නිවන වගේ. උගාදෙනි ක්‍රවඩ නිසා ධර්මයේ පෙන්නන එක ආකාසඤ්ඤාතන කියන්නේ නිවන නෙමෙයි. ඒක නිසා ඇතෙන්ට පෙන්නන කල්ප 20ක් ආයි. ආකාසඤ්ඤාතන හඳුනනාම කල්ප 20ක් ආයි වෙන්නේ. ඒක කල්ප 20 ලැබෙන විදිහ කියලා දෙන්න පුළුවන්. කල්ප 20ක් ආයි. මේ චින්තනය හරහා කරන භාවනා කරන මම මේ කියන්නේ මිනිසෙක් වෙලා අවදිලා කරන වැඩේ ගැනම කියන්නේ. ඒ ආකාසඤ්ඤාතන සමුදිනේ කියනවා තවත් ධ්‍යාන මේ අරූප ධ්‍යානයේ දිනු කරන මේ අනන්ත අවකාශයේ කොහෙද තියෙන්නේ වෙන්වසෙන් කරන්න කියොත් තමයි ජීවිත කාලය කියලා ඉවර කරන්න බෑ ඒ වෙන්වසෙන් කියනකොට පරිච්ඡේ දාකාර ගමයක් කරන්න ගියේ කියලා ඉවර කරන්න බෑ ඒ නිසා එකක් වශයෙන් අරගෙන මේ අනන්ත අවකාශයේ මේ අරූප ධර්මයේ කොහෙද තියෙන්නේ අරූප මනේ මනත් අරූපයි අවකාශයත් අරූපයි ඒකට කියන්නේ විඥානං ඡායතන එතෙන්ට කල්ප 20යි ආකාසඥානන 20යි විඥානං ඡායන 20යි ඒකට කල්ප 40යි ඊළඟ තවත් භාවනා කරන පින්වනේ චින්තනේ හරහා එදේ මනේ අවකාශය හැර මනේ අවකාශයෙන් ඉඩ හැර වෙන මොකුත් නැහැ මනේ අවකාශය හැර කිසිවක් නැහැ කියන එකට කියන්නේ ආකෙන් ඥානතෙන කියලා බණ පොතේ එතකොට 60යි 20යි 40යි 60යි එතන ආයතන දෙන නිසා නිවන නැහැ. එතන 60යි. ඊළඟට තියෙන්නේ සංඥාව ඇතනට කියන එක. සංඥාව ඇතනට කියන එක. ඒක නිව සංඥාන සංඥාව. ඒක චින්තනේ හරහා ඔබට අවදි වෙලා ඉදත් අදත් ඉදිරියට බාරා හරහා යන්න පුළුවන් දෙයක් විතරයි. සංඥාව ඇතනට කියන එක. ඊළඟට වෙන්නත්නේ සංඥාව ඇතනට කියන්න ගියාම හරියට ඔබ භාවනා කරා නම් ඊට පස්සේ මේ ඉන්ද්‍රිය වලින්ගත සංඥා නැතුනහම සංඥාව අතිපත්ත නැතුනහම නැතිපත්තට යනවා. ඒක තමයි අඩ කියන්නේ.
එතන තමයි ඔබ හීන දකින්නේ. එයාට හීන ලෝකෙට. ඊට පස්සේ හීනක් නැතුව සංඥා ඇතනත කියන දෙපත්තම ඇතනන් පස්සේ ඔබ බහින්නේ අරූප ධර්මයක් වශයෙන් කියන කදමින්ද. මෙන්න මේක තමයි වෙන්නත් නේ. අපි තවම සොයාගන්න. භාවනාවෙන් බුදු වෙන්නේ නැහැ වෙන්නත්. ලෝකේ සමස්ත ලෝකෙම කියන භාවනාවෙන් බුදු වෙනවා කියලා. භාවනාව කරපුව කෙනෙක් තමයි දන්නේ භාවනාවෙන් බුදු වෙන්න බෑ. ඒකට භාවනාවේ යන්න පුළුවන් සංඥාව ඇති නැති කියන තැන විතරයි. එයින් එහාට යන්න බෑ. ඒතොර ඒ වගේ ඒක තමයි අහිත්තවස ආරාරකාරම් මුද්දා කුමාර දුවේ කුමාර ඒ භාවනාව ආරම්භ කළා. එතෙන් එතුමා සමාජයෙන් ඇහුවා මේක එහාට යන විදියක් නැද්ද නෑ. එච්චර අපි දන්නේ. ඒතොර පෙන්නන්නේ එතුමා මේ සමාජයෙන් අයින් වෙලා කිසිගෙන ගුරු උපදේශයක් නැතුව මේක සිව්වා. මේ සංඥා ඇතිනේ දෙය හර ගියාම හැම කෙනෙකුට තියෙන්නේ අඩනින්ද අඩනින්දට වැඩන. ඊට පස්සේ වැඩෙන තදින්ද. ඔය භාවනා කාරෝ හැම කෙනෙක්ම අඩනින්දට වැඩන තදින්දට වැඩන. බලන්න. ඉතින් එහෙමනම් ඒගොල්ලගේ භාවනාව සම්පූර්ණ නැහැ. භාවනාව සම්පූර්ණ නැහැ. ඉතින් අඩනින්ද අඩනින්ද තියෙනවා නේද? ඉතින් අවදිය තමයි අපි නව සංඥාන ආකාරය. ඉතින් මේ ඔක්කොම හදාගත්ත ලෝක තියෙන්නේ අවදි වෙච්ච වෙලාවේ. එහෙනම් අපි හදාගන්න පින්පව් පිළිහි කියලා අපි ගත්තු දේ පාවේ කියලා ගත්තු දේ ඔබට පුළුවන් ද හේන කියන ලෝකෙට යන්න? පල්ලොට නෙමෙයි හේන කියන ලෝකෙට. මේ අවදිවල දැන් අපි අවදිලා ඉන්න මේ කියලා පින්පව් ඔබට පුළුවන් ද ගෙනියන්න? ආරණින්ද හේන පේන තැනට තදින්දලගෙන යන පුළුවන්. මන්දන්නේ නැති බල්ද පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ කරපු දේවල් ඔබ අරගෙනද අරින්දට යන්නේ? ඒ දැනුම තදින්දට යන්නේ. තදින්දදී ඔබේ ධර්ම තියෙන මොකක්ද? මේ ඉන්ද්‍රියනාගත ධර්ම මොකක්ද ඒ පින්නයි තවමත් ඔබ ඉන්නේ එක දැනෙන්නේ දිනුවක් නැහැ නේද? ඔබට අදින්ින්දෙන් නොදැනුවත් අරින්දට වැඩනවා අරින්දට නොදැනුවත් අවදි වෙනවා අවදිලා ආව නොදැනුවත් තමයි අරින්දට යන්නේ ආව නොදැනුවත් තදින් යන්නේ මේ කියන ක්‍රමයේ ඔබට වෙනස් වෙලාද? ඈ දැන් අවදු ගන්නක් ආවයි කියලා මේක තීරු කර ගන්නවනේ මේ ක්‍රමයේ වෙනස් වෙලාද නැද්ද? ඈ වෙනස් වෙලා තියෙනවද කියලා අහුවේ? ඒ තදින් ඉඳලා ගැන ගියාම ඉස්කෝලේ මහත්තයෝ දන්නේ නැත්නම් ගුරුවරු දන්නේ නැත්නම් කියන දේශනා කරන කෙනා දන්නේ නැත්නම් කවුරුත් දන්නේ නැත්නම් කොතනද ඉන්නේ කවුරුත් එක්කම දැනුමේ ද නොදැනුවත් කමයි. හ්ම් තේරෙන්නේ නැහැ. එහෙනම් අන්ධභාවයමනේ. අන්ධභාවය නෙමෙයිද? මේක ඔයාලට බලන්න මම මේ කියන්නේ මොකද්ද කියලා. මේක පිළිගන්න නෙමෙයි කියන්නේ තමයි බලන්න. ඒකෝ තමන් අපි හැමදාම කරන්නේ වැඩක් මේක ගැන කිව්වේ. මෙතෙන් තමයි ඔබට බුද්ධිය දෙන්නේ. මොකද්ද මේ බුද්ධිය කියලා කියන්නේ බුදුහාඳුරු පෙන්නන්නේ. ඒක පේන පටන් ගන්නකොට මිහිරි. හරි අර්ථවත්. කිසි කෙනෙකුට එහෙම නෙමෙයි කියන්න බෑ. හැම කෙනෙකුටම පැහැදිලිව දකින්න පුළුවන් දහම. ඒවා බලමු. ඉතින් එහෙමනම් පෙන්වන්නේ අපි දැනගත්ත නොදැනගත්තත් අපි ලෝක තුනක් ආශ්‍රය. තදනින්ද අඩනින්ද අවදි. ඒ සියලුම බුදුවරු ධර්ම දේශනා කරනකොට ධම්මචක්කයට ගන්න ඕකම ලැබෙනවා. ගෞතම බුදුහාමුදුරුවෝ ගත්ත කිපරි වට්ටේ. ඒවන් කිපරි වට්ටම් ද්වාදසාකාරං යතා භූතං ඥාන දසනං සවිසුද්ධං අහෝසි. ඉතලගේ වෙන සවිසුද්ධං අවල් කියන්නේ පස්සක දවසේ ඉදිරියේ උනා දේශනා කරනකොට පළමුවෙන් කිව්වා මම මෙහෙම දෙයක් ඔයාලට කියලා දෙනවා කියලා නොසවිසුද්ධං අවදි කියලා කියනවා. ඊට පස්සේ මම මේ ධර්මයේ දැක්කට පස්සේ පැහැදිලිව ඔයාලට මේ ධර්මයේ දේශනා කරන්නවා. ඒ කියන්නේ දිවිරීමක් කරා ධම්මචක්කයකට යන පස්සක තවසෝ ඉදිරියේදී දිවිරීමක් කරා. එහෙනම් ඔබ තේරුම් කරගන්න පස්සක තවසෝ බණහන්න සිය කැමැත්තෙන් හිරු කට්ටියක් නෙමෙයි. උතුරා බුදුහාමුදුරුවෝ බණ ගිහිල්ලා කිව්වට පස්සක තවසෝ බණහන සූසුකමක් ඒ කියන්නේ බණහන කැමැත්තත් උණු කට්ටියක් නෙමෙයි. ඇයි? ඒ බණක අහන කැමැත්තක් තියුණ නම් බුදුහාමරණ දිවරන්න ඕනේ නැහැ නේද? ඒක පිළිපොතේ බලපොතේ තියෙනවා බලන්න. ඒවන් ත්‍රිපරිවට්ටන් දාර්ශනිකයන් යථාභූතං ඥාන දසනං
නසවිසුද්ධං හොසි කියලා පළවෙනිම තියෙනවා. මේව තාවාහං වික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේව මනුස්සාය අන්තරං සම්මා සම්බෝධින් අபிසත්තුද්ධෝ පච්චඤ්ඤාසි. අහනවා මේ තිබර වටේ සහිත දුස්සහකාර ඥාන දර්ශනේ මට යම් තාක්කල් පහළුනේ නැද්ද? ඒ තාක්කල් මම ඔබට සත්‍ය කියා දෙන්න ආවද? මම මේ ධර්මයේ දැක්කයි කියලා කිව්වද? ඊට පස්සේ තමයි පස්සකට සූදානම් වෙන්නේ මනහයි. දියුරුවා. යතෝච කෝ මේ වික්ත වේ ඒවන්ති පරිවර්තන දාසාකාරං යතා භූතං ඥාන දසනං සුවිසුද්ධං අවෝසි. අතහම් වික්ත වේ. අන මම පැහැදිලිවම දැක්කට පස්සේ ඔබලට මේ බණ කියන්න. එතෙන් තමයි වෙන්නේ. ධර්මයට සමන් දීලා ධර්මයේ දකින්න සූදානම්. ධර්මයට සමන් දෙන්න පද්දෙනෙක් හිටියා. ධර්මය දැක්කේ එකන. මාස 3ක් ධර්මසන කරා දිවාරා. කවුද ධර්මය දැක්කේ? කොණ්ණඤ්ඤ වැද්ද වප්පමහානා මාසෙදි කියන තව පද්දෙනෙක් හිටියා. ඒ පද්දෙනා ගත්තාම මේ පද්දෙනාටම ධර්මය කිව්වේ. නමුත් අර කොණ්ණඤ්ඤ කියන තැනත්තා එයාට බොහොම කෙලස් අඩු. කොණ්ණඤ්ඤස්ස විරජන් වීතමලන් ධම්මචක්කුම් උදපාදේ. ධම්මස පාලනා. යංකින්කි සමුදය ධම්මං. සබ්බන්තං නිරෝධ ධම්මං ති. මේ තුන්ෙන් හටගත් යම් ධර්මයක් කියනවා නැති වෙන සුළු කියලා දැක්කා. අන්න ඒ දැකලා ධම්මස පාලනා. ඒ නිසා ඒ කාන්තේම කොණ්ණඤ්ඤට අවබෝධ වුණා. එහෙම දැක්කා. කොණ්ණඤ්ඤෝ මේක දැනගත්තා කියලා අඥාතිකට බොහෝ කොණ්ණඤ්ඤෝ කියලා උපාදි නාමයක බුදුහාමුදුරු කියන්නේ ධම්මය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඒව නාමං අභාති කියලා කියන්නේ ඒ නමයිට පස්සේ එදුවා. එතකොට බලන්න ප්‍රතිඵල 100ද 100ෙන් නම් 20යි. 5ට 1යි. ලෝතරා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාවයි. 5ට 1යි. පද්දෙනෙක් ඇව්වට එක්ක නැහැ. ඊට පස්සේ අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරාම තමයි සියලු දිනාම බුද්ධත්වයට පත් වෙන්නේ. ඉතින් රහත්තු කියන වාසය යන රහතෝ. නමුත් උනාගර බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ කියන පරිවේ තමයි හැමෝටම බයි. ඉතින් පින්නත්නේ මේ ධර්මයේ පිළිබඳව නිවැරදිව දැනගන්න පින්නත්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ඔබට පැහැදිලිව පේනවා. දැන් මේ කියපු කතාව මං හදලා කොටවන්නේ නෙමෙයි. දැන් ඒකට මේක පෙන්නන්න මම ගන්නෙ අපිම පාවිච්චි කරන දබඩක් ගත්තත් එකයි උනාගිරි දේශනා කොල්ලා ගත්තත් එකයි අපි හැම කෙනෙක්ම පාවිච්චි කරන කර්මයේ මිසු මේ සූත්‍රයේ විශේෂයක් තියෙනවා එක නෙමෙයි කර්ණේ මේ සූත්‍රයේ තියෙනවා නිවන් සාක්ෂාත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ කරන්න ඕන දේවල් එක්ක කියලා ඒකයි ඒක වටිනකම තියෙන්නේ දෙවියන්ට පින් දෙන්නේ කියලා කියනවා ඒක කමක් නැහැ දෙවියන්ටත් පින් දෙන්න නමුත් නිවන් දකින්න කැමති කෙනෙක් කරන්න ඕන දේවල් එක පෙන්නනවා ඒකේ අදහස බලමින් ගාථා කියන්නේ කරණීය මත්ත කුසලේන යන්තම් සන්තම් පදං අභිසමිච්ඡ. ඒක සිංහල දේනම මොකද? කරණීය මත්ත කුසලේන යන්තම් සන්තම් පදං අභිසමිච්ඡ කියන්නේ සාන්ත පදනම නම් ඌ නිවනට කෙනෙක් පැමිණ වසුතු කෙනෙක් පැමිණ වසනු කැමතිද? හේ තැනත්තා විසින් මෙසේ කටයුතු. ඒ කියන්නේ නිවන් දකින්න කැමති කෙනෙකුට කරන්න ඕන දේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒසා කර්ණීමේ සූත්‍රය ගන්න. නමුත් කර්ණීමේ සූත්‍රය ගත්තාම වෙනන්නේ මේ කර්ණීමේ සූත්‍රයේ මේ මහා බද්ද කල්පයේ දේශනා කරේ කවුද? කපුසන්ද බුදුහාමුදුරුවෝ, කොණාගම බුදුහාමුදුරුවෝ, කාශ්‍යප බුදුහාමුදුරුවෝ, ගෞතම බුදුහාමුදුරුවෝ, මෛත්‍රී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ දේශනාවල එකක් අතට ගන්න. එහෙනම් සියලුම බුදුවරු දේශනා කරා කර්ණීමේ සූත්‍රය. නමුත් කාලෙන් වෙහෙනවා. වැරුණට ඒ බුදුවරු නැවතත් මතක එකම සූත්‍රය පිල්ලක් ඇරපිල්ලක් පාරුන අඩු නැතුව දේශනා කරන්න. එතෙන්දී අපිට පෙන්වෙනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්ම විලාසයක් තියෙනවා දේශනා කරන විලාසය. ඒකත් අපි ටිකක් හරි දැනගන්න. පින්නක්නේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට එන ශ්‍රාවකයා මේ ශ්‍රාවකයා කියන්නේ අහන්න කියන එක නේ. මම කියන්නේ බලන්න. මේ ධර්මයේ බලන්න එන කට්ටිය. ඒ බලන්න ඉන්නේ නේ එතනට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන පිළිවෙල ඉස්සර කියන්නේ ඔබලා ඉන්න තැන. ඔබලා කරගෙන යන වැඩේ. මොන බුද්ධ දේශනාවේ පළවෙනි ලක්ෂණය ඒකයි. ඒතර බුද්ධහම අඳුර ගන්න පුළුවන් එකම ක්‍රමයකුත් ඕකයි. පළවෙනිම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ
අපි කරන වැඩ පිළිවෙල අපි ඉන්න තැන. ඊට පස්සේ උන්වහන්සේගේ ධර්ම දේශනා කරන්නේ මෙන්න මෙහෙම දෙයක් මම කරගෙන යනවා කියලා. එතකොට තමයි කැමති නම් ගමන් කරගෙන යන දේම කරගෙන යන්නත් පුළුවන්. කැමති නම් මේ ධර්ම දෙන්නත් පුළුවන්. ඒ නිසා බල කිරීමක් නැහැ. කිසි කෙනෙකුට බල කරන්නේ නැහැ. ඒක පැහැදිලිව පෙන්නපදන තමයි කන්නේමේ සූත්‍රය. ඒ නිසා හැම සූත්‍රයක්ම වටිනවා. නමුත් මේ මේවා අපි නිකම් බණ පොතින් කන්නේ මේ සූත්‍රය වල දැන් අපිට අලුත් උනා වගේ වෙනවා මේක හරියට තේරුම් ගන්න. ඒ පෙන්නපු පාඩය මම මේ කන්නේ මේ සූත්‍රයේ විගත මිද්දු මම නැවත නැවත කියන්නේ ඔබ හරවතට මේක එන්න ඕන. විගත මිද්දු ඒතං සතින් අදික්කෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහ. මේ සූත්‍රයේ කියපු හැම කෙනෙකුටම ওই පාඩය පාඩම්. විගත මිද්දු ඒතං සතින් අදික්කෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහ. කවුද මේ සූත්‍රයේ දේශනා කරේ? කවුද මේ ධර්මයේ දේශනා කරේ? මොකද මේ ධර්මයේ? ලෞතර සම්මා සම්බුදුරන් වහන්සේ අපිට කියව ප්‍රශ්නය. විගත මිද්දු ඒතං සතින් අදික්කෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහ. මේ පාඩේ තේරුම් මොකක්ද? මේ පාඩේ තේරුම අපි හරියට දැනගන්න ඕන සිංහලෙන් හරි පාලියෙන් තුනට. විගත වි කියන්නේ වචනයක් උපසර්ගය. වි ගත ගත කියලා ගත්තොත් අපි ශරීරයෙන් ගත කියලා කියන්නේ ශරීරය කියන අර්ථය. ගත විගත එතකොට ගත කියන එක මේක දර්ශනයට බරව මම දේශනා කරන නිසා ගත කියන වචනේ ඊට වඩා ටික පුළුල් අර්ථයක් දෙනවා. ඇහැ නෙවෙයි. ඇසෙන් බැලීම ගත. ඇසෙන් බලන අවස්ථාව ගත. කනෙන් අහන අවස්ථාව ගත. නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව ගත. දිවෙන් රස ගන්න අවස්ථාව ගත. කයෙන් ස්පර්ශ ලබන්න අවස්ථාව ගත. විගත කියන්නේ ඇහෙන් බලන්නේ නැති, කනෙන් අහන්නේ නැති, නාසයෙන් ගඳ සුවඳ ගන්නේ නැති, දිවෙන් රස ගන්නේ නැති, කයෙන් ස්පර්ශය ලබන්නේ නැති ඒ අවස්ථාව. එහෙම අවස්ථාවක් ඔබට තමන්ගේ ජීවිතේ තියෙනවද? දැන් බලන්න. නැද්ද? ඒ මෙතන නේ බලන්නේ. තියෙනවද? මේ තමන්ගේ ජීවිත කාලය තුල ඔහොම අවස්ථාවක් නැද්ද කියලා බලන්න. තමන්ගේ ජීවිතේ ඇයෙන් බලන්නේ නැහැ, කනෙන් අහන්නේ නැහැ, නාසයෙන් ගඳ සුවඳ ගන්නේ නැහැ, දිවෙන් රස ගන්නේ නැහැ, කයෙන් ස්පර්ශ ලබන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ඔබේ ළඟ නැද්ද? ඈ? තියෙනවා. මොකද්ද මේ අවස්ථාව? එහෙනම් තදින්ද ගැන බුදුහාමුදුරුවෝ කියලා කියනවා. තදින්ද ගැන බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඉදම් ආහෝ මෙන්න ඔබලා කරගෙන යන වැඩේ. තදනින්දින් අවදි වෙලා මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛා. මේකට කියන්නේ සතර බ්‍රහ්ම විහාරය. මේ හතර වර්ගන තමයි මෛත්‍රී භාවනා කරන්නේ. මෛත්‍රී භාවනා. මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛා වර්ගන මෛත්‍රී භාවනාවට. මේක ඉපේ කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. අපි මේක කරනවා. කාගද මේ භාවනාව? කවුද මේක අපිට ඉගැන්වුවේ? බුදුහාමුදුරුද? එමෙතන අපි මේක සමාජයෙන් ගත්ත දෙයක්ද? අපේ මුතුන් මිත්තල දීපු එකක්ද? මේක බුදුහාමුදුරු දුන්න එකක් නෙමෙයි. අපිට සමාජයෙන් දුන්න ධර්මයක්. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරු කියන ඉතම් ආහෝ මෙන්න මෙහෙම දෙයක් ඔබලා කරගෙන ඉනෝ. මොකද්ද ඔබලා කරගෙන ඉන්නේ? තදනින්ෙන් අවදි වෙලා සිහියේ පවත්තලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා ධර්මයේ අරගෙන බ්‍රහ්ම විහාරේ ජීවත් වෙනවා. මේක තේරුම් ගන්න. ඒර බ්‍රහ්ම විහාරේ ජීවත් වෙනවා කියන්නේ බුද්ධ විහාරේ නෙමෙයි. මේක මේ පොත වැරදි නැහැ. පොතත් හරි. මේක තේරුම් ගත දුන්නා මේ කාරණේ මේ තේරි කියලා මේ බහැරුව තේරෙන්නේ නැහැ. මේක දේශනා කරේ බුදුහාමුදුරුවෝ. බ්‍රහ්ම විහාරේ වැරදි කතාවක් හරි කතාවක් නෙමෙයි කිව්වේ. අපි කරන දේ කියආදුන. අපි මොකද කරන්නේ? මොකද? තදින්ෙන් අවදෙල සිහිය පාස්තර බ්‍රහ්ම විහාරේ ජීවත් වෙනවා. බ්‍රහ්ම විහාරේ තමයි මෙත්තා කරනවා, විදාප එක්කා. ඒක භාවනා කරනවා. ඒක සිහිය පාස්තර ගන්නවා. ඉදම් අහු කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ඔබලා කරනවා. මොකටද එහෙම දෙයක් කරන්නේ? ඒ විදිහේ බ්‍රහ්ම විහාරයක් ඇයි ඔබලා කරන්නේ? මෙන්න මේ කරුණ නිසා.
කණු 10ක් වෙන්නව මෙලවට. එකක් පරිලෝකෙට වෙන්න. මෙත්තා කරුණාම ඉතාවපේ කාවලෙනවා නම් හරි සුඛං සුපටි. හොඳට නෙදා ගන්න පුළුවන්. ඒක ඉතා ආශ්චර්යයක්. සුඛං සුපටි. සුඛං පරිපුඤ්ජති. හොඳට අවදි වෙනවා. බනපොටි කියන. නපාපකං සුපිනම් පස්සති. නරක හීන වේදී නෑ. මනුස්සානම් පියෝ හෝති මනුස්සයෝ ප්‍රියයි. අමනුස්සානම් පියෝ හෝති ඔබට අමනුස්සයෝත් ඉන්නවා අමනුස්සයෝත් ප්‍රියයි. දේවතා රක්කන්ති ඔබට දෙවියෝ ඉන්නවා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාලයි. නාස අග්ගිවා විසන්වාසත්තං වා තමයි. වසවිස ගින්දියේ. අවි ආයුධවලින් විනාශ කරන්න බෑ. කවුද? මෙත්තා කරුණා මෙත්තා උපේක්ඛා චතර සම්මයයි. නාස අග්ගිවා විසන්වාසත්තං වා. තෝඩංජිකං සමාධියති. වහාම සිට එක අරමුණකට එනවා. ඒක අරමුණ කියන්නේ රබර් බන්ද වගේ ඉන්ද්‍රියාරා පැන පැන යන්නේ නැහැ. එක ධර්මක හිට පිහිටවන. තෝඩංජිකං සමාධියති. මුකවන්නෝ විපසීලති. ඒ මෙත්තා කරුණාම ඒකා උපේක්ඛා චතර ධර්ම යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් එයයි දකින්න ප්‍රියයි. මුකවන්නෝ විපසීලති. මෙත්තා කරුණා මෙත්තා උපේක්ඛා කියලා මේ ධර්ම හතර පුරුදු කරන කෙනෙක් වෙනවා නම් එයයි දකින්න ප්‍රියයි. මේ සමාජයේ මේ තියෙන ගුණ මේ කියන්නේ. මොකවන්නෝ උපහිරි. ඊළඟට තියෙනවා හරි 10 වෙනි පාර. අසන් මුල්හෝ කාලං කරෝති. සිහි මුලානවි කල්රේක. මෙන්න ඔබල කරගෙන ඉන්නේ වැඩි. ඉතින් මේ බණ පොතේ මේක කියවල මෙහෙම පන්සලේ බණ දෙවල පොතේ කියවහම දැන් ඔබ හිතන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා ඈ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ අපි කරන දේ අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සීමුලාන වී කරුරිය කරන්න ඊළඟ ප්‍රශ්නේ 11 වෙනි කාරණේ ඒක ගන්නවනේ 11 වෙනි කාරණේමයි මරණයෙන් පස්සේ කවුරුත් දන්නේ නැහැ විශ්වාස කිරීම බරපතල දෙන්නම් අපි විශ්වාස කරනවා. උත්තරින් අපට විචන්තෝ බ්‍රහ්ම ලෝකෝ කුපති. මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙ උප්පත්තිය. මෙන්න මේ ඉගැන්වීම. මෙන්න මේ ඉගැන්වීම තමයි අපි දැනගෙන ආවේ. ඒ නිසා අපි ඕනම පින්කමක් ඕනම කටයුත්තක් කළා දෙවි මිනිස් සැප කෙලවර නිවන් සැප ලැබේවා කියලා කියන්නේ තොන්නොතන. ඒක අපිට අතරින් බෑ අර වල්ගේ තියෙන වගේ තියෙනවා. ඈ මේක හරියට තේරුම් ගන්න මේ කිව්වේ. කන්නේ මේ සූත්‍රේ වැරදි කියන එක නෙමෙයි කිව්වේ. කන්නේ මේ සූත්‍රෙත් හරි, ඒ දේශනා කරපු දේශනාවත් හරි, අපි මේක තේරුම් කරගත්තු අර්ථය අපේ හදවතට ගත්ත හැටි වැරදි කියන්නේ. ඒකට බුදුහාමරෝ කියන්නේ ඈ බල කියන්නේ. සාධනින්ෙන් අවදලා මෙත්තා කරුණා මෙත්තා උපේක්ෂා කියලා ධර්ම සිහිපත් කළා. කරුණෝ නමයක් අපිට ප්‍රයෝජන දෙනවා ඊළඟට මෙල අන්තිම කරුණ තමයි සිහි මුලාන වී කල්රිය ගන්න එක. ඊළඟට 11 වෙනි කාණ තමයි බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලබන්නේ. ඒක මරණයෙන් පස්සේ සිහි මුලාන වී කල්රිය ගන්න. මෙන්න මේ කියන ධර්මයේ අපි ඉගෙන ගත්තා. මේ කියන ධර්මයේ අපි විශ්වාස කරා. මේ කියන ධර්මයේ පිළිගත්තා. දැන් මම අහන්නේ මේ කියපු දේ බුදුදහමද? ඉතින් බුදුහාමුදුරනේ මේ කිව්වේ ගන්න මේ සූත්‍රේ. අපි කරන දේ කිව්වේ අපි මෙහෙම දෙයක් කරගෙන යනවා එදා ඉඳලා දෙවෙනකොට කරනවා තවමත් විචාරක බුද්ධිය නැතුව එහෙම කරනවා නමුත් බුදුහාමරේ කිව්වා මෙන්න මෙහෙම දෙයක් අපි කරගෙන යනවා අන්තිමට සිහි මුලාන වී කල්රිය කළා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියලා ඒ බණ පොතේ උගන්වන්නේ අපි කරපිය ගන්නේ මේ Hindu බ්‍රහ්ම විහාරයේ කියන ඔන්නෝකට මේක පන්සලට ගිහිල්ලා කියන්න බය වෙන්න එපා හරි මොන හරි වෙතර සැරි හිටුණා නම් ගිහිල්ලා කියන්නේ මෙහෙම කියන්නේ නැහැ කියලා. ඒකට කමක් නැහැ. කවුරුත් දරගන්න ඕනේ. කවුරුත් මේ ධර්මයේ දරගන්න හංගන්නේ නැනේ. බුදුහාමරන් ධර්මයේ විරටෝ විරෝචති. එලි කරන්න බබලෙනවා. හැබැයි බබුණන්ගේ ධර්ම වහන්න සුවඳ ගහනවා. විරුද්ධ කරන්න ගද ගහනවා. බුදුහාමරන්ගේ ධර්මයේ බල විරුද්ධ කරන්න බබලෙනවා. විරටෝ විරෝචති. ඒ නිසා හරියම වටිනවා. ඒක තව විස්තර කරලා පෙන්නන්නයි කමන්නේ. එතකොට දැන් බුදුහාඳුරම කඩ කිව්වේ? මොකද කිව්වේ? සාධනෙන්දෙන් අවදි වෙලා අපි කරන දේ
ලෝතරා බුදුහාමී කිව්වා. අන්තිම අපේ බලාපොරොත්තු මොකද? එහි මුලා නැවි කල්ලිය කළා බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලබන. නිවන් කතාවක් නැහැ දින්නත්. බ්‍රහ්ම විහාරේ. අර බුදුහාමඳුරගේ ධර්ම එකතු කළා තමයි අර්ථ විද්‍යාව එකතු කළා තමයි නිවන් දකින්නයි කියලා කතාව ගන්න. කෙලවර නිවන් දකින්න. මේකේ කෙලවරක් කොයින්ද චක්‍රේක? කොයි පැත්ත බැලුවත් පෙරලීගෙන පෙරලීගෙන යනවා මිසක් කෙලවරක් නැහැ නේ. අගන් උලක් නැහැ නේ. භව චක්‍රේ කොයිද කෙලවරක්? භව චක්‍රේ කෙලවරක් තියෙනවද? පෙරලගෙන යනකම් පෙරලීගෙන පෙරලීගෙන අදින්නලද? කකුසඳ බුදුහාමඳුරන් කාලේ ඉඳලා මේක පෙරළුනේ. නැහැ වෙනත් මේ ඉස්සරහ බුද්ධ උත්පාද කාලක වුණා. ඒ ඉස්සරහ බුද්ධ උත්පාද කාලක වුණා. ඒක ඉස්සරහ ඉරහන කාර්කත වුණා. ඉතින් මේ ඒකත් ඉස්සර ඈට ඈට ඉඳලා පෙරලීගෙන යනවා. මේක මුලක් පේනවද? අප්පෝ නැහැ. 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් නෙමෙයි 20 අසංඛ්‍ය කල්පයක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගණනක් තවමත් ඔබ සංසාරේ යනවා සදනින් නඩින් දවදි අරගෙන මේක සෙල්ලම් ප්‍රශ්නයක් නෙමෙයි සෙල්ලම් ධර්මයක් නෙමෙයි මේක ඉතින් මේ කතාව ඔබලා අහලා නැහැ වින්නත් ඔබලා අහලා තියෙන්නේ වචන වලින් කියන කතාව විතරයි ඒක නිසා වචන වලින් කතාව උතුර බුදුහාමර කිව්වේ ඒක සීමාවකට පත් කරා බුදුහාමර සීමාවකට පත් කළා වචන කිව්වේ මේ ඔබ අහපු ධර්මයක් නෙමෙයි මම විවෘත කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඔබ අහපු ධර්ම ඉන්ද්‍රයන් ගත්තේවා. ඉන්ද්‍රයන්ගෙන් ගත්තේ අර ඒ මොකද්ද මේ මොකද්ද කියලා අමලතාවතලෙන් ගත්තේවා. ඒ ධර්ම නෙවෙයි. ඒකේ තමයි උප්පත්ති ජරා ව්‍යාධි මරණය තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ උප්පත්ති ජරා ව්‍යාධි මරණය නැහැ පිටේ. ඇයි ඒක දර්ශනයක්? සම්මා සම්බුදුන් වහන්සේ ධර්මයේ ධර්මයේ දර්ශනයක්. ඒ දර්ශනය ලැබුණොත් මොකද වෙන්නේ? රටක් තියෙනවා නම් ඒ රට දියුණුව. ගමක් තියෙනවා නම් ගම දියුණුව. සෑම කෙනෙක්ම දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. ඒ වගේම උප්පත්ති ජරා ව්‍යාධිය මරණය නැති. ඒ තැන දකින්න. එතෙන්ටපත් වෙනවා. මිනිස්යාට තියෙන මුදුන් මල්කඩ උච්චරයි. මිනිස්සෙක් උනේත් උකටයි. මිනිස්සෙක් උනේ කාලා බීලා රණ්ඩු කළා. නේ? රටයිටි කරගන්න යන්න නෙමෙයි. කවුරුත් අයිටි කරගන්න ගිහිල්ලා හතර දිනක් කන්න දුව තමයි පරලෝ යන්නේ. කර දාස්කණන් තියෙනවා අර අරකට මගේ මේකත් මගේ ඔක්කොම මගේ තමයි. නමුත් යනකොට මොන බදයක්වත් අරන් යන්නේ නැහැ. හරියේ. පැදරේ ඉඳලා බෙඩ බෙමට වැටුණා රිදෙන්නේ නැහැ නේ අපිට. නමුත් උඩගින් ඉඳලා වැටුණා රිදෙනවා. ඒ වගේ ওই තියෙන මිනිස්සුන්ට වැටෙනකොට නම් ওই ඔක්කොම දකිනකොට අත්හරින්න වෙනකොට දැන් ඔය අතට දාගෙන ඉන්නේ මිය පරලු යන්න හදනකොට. දරාගන්න බෑ. මේක ගිනි ජාලාවක් වෙනවා. වෙන කොහෙන්ම ගින්නක් කොර නෑ. ඒකමපත් වෙනවා. ඇයි? අනේ මම මෙච්චර කල් ගැට ගහලා හොරගම් කරලා හම්බ කරපො කොහිම ගෙනියන්නද? ගෙනියන්න බෑනේ. ඈ, අවටලා කල්ලා ගැතේ ගෙනියන්න බෑනේ පින්වත්. මේක හැම කෙනෙකුටම එන ඔය අදහස. අවසාන මොහොතේ එනවා මේක දැන් හැංගිලා හිටියත් ඒ වෙලාවට හැංගෙන්න බෑ. අර ගොරගොර ගාලා තද වෙනකොටම ගුර එනවා. එහෙම නෙමෙයි තමයි අපි මේ ධර්මයේ කියන්නේ. දැන් අපිට පැහැදිලිව පේනවා දැන් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයෙන් හැම බුදුවරෙක්ම දේශනා කරනවා. අන්නේ මේ සූත්‍රේ අපි කියන්නේ ඒ කිව්වා. මොකද අපි කරන්නේ? මෙත්තා කරුණා මෙත්තා අපේක්ෂා සතර බ්‍රහ්ම විහාරේ මේක දිනු කළා බ්‍රහ්ම ලෝකය යන කල්පනා කරනවා. මරණයෙන් පස්සේ දැන් දිව්‍ය ලෝකේ හොඳ මිනිස්සෙක් වෙලා උපදින්න. ඒ කියන ධර්ම කොහෙන්ද ආවේ කියන එක දැන් ඔබ දැන් පැහැදිලි. ඒක ආවේ බුද්ධාමෙන් නෙමෙයි. ඒක ආවේ Hindu ධර්මයෙන්. ඉතින් ඔබලා ඔබට අත් වශයෙන්ම Hindu ධර්මයේ දැනගන්න ඕන බුද්ධාමද Hindu ධර්ම දැනගන්න ඕන කට්ටියට මං කියන ධර්මයේ විරුද්ධයි මම මෝඩ කතාවක් කියන්නේ කියලා කියනවා පිස්සුව කියලා කියනවා මේ ප්‍රශ්න කියන්නේ ඒක නිසා මේක පිස්සුවක් නෑ මේක බොහොම පැහැදිලිව පේන ධර්මයක් Tamanට බලන්න පුළුවන් ධර්මයක් මං කියන දේ විශ්වාස කිරීමක් ඔය අත කරන්න එපා මං අනුගමනය කරන්න යන්නත් එපා. එහෙම ධර්මයක් මං ඇ. ඒ කියන්නේ මම ගෝලිය හොදන්නේ නැහැ. ඇයි? ගෝලිය හොදන්නේ නැත්නම් මේ සෑම කෙනෙකුම සම්මා සම්බුද්ධත්වයේ තියෙන නිසා. සම්මා සම්බුද්ධත්වයට ගෝලියෝ නැහැ. ගුරුවරුත් නැහැ. ඒක හැමෝටමයි කියන්නේ. ඒ දේ මං පැහැදිලි කරලා පෙන්නනවා. මෙන්න ඔයගලට පුළුවන් නම් ගන්න. ඒත් ඔබ කල යුතු දේ මොකද්ද? ඒක නිවැරදිව වුණාම දේශනා කරන්න ඕනේ. දානින්න බුදුරෙ කරන්නේ කරයි. දැන් උන්වහන්සේ කිව්වා අපි කරන දේ. tadininne ayodala sihiya paatha karana brahma vihare. කාණු දෙකක් අපිට කිංගණි හරහා කාණු 10ක් මෙලවට තියෙනවා. තේමලා නෝයි කරු එක නම් තේමෙක මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒකල උප්පත්තියේ මරණය. අන්න එක.
උප්පත්තිය මරණය කියන ධහම සම්මාසම්බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධහම නෙමෙයි. මේ මම ප්‍රසිද්ධිය කියනා නෙමෙයි. ජීවිතය ඩයි හදවත නැහැ ඒක ඉන්නේ නැති මොකද? ඔයතෝ උප්පත්තිය මරණය පිළිගෙන ඉන්නේ නැද්ද? දැන් මම කියන්නේ උප්පත්තිය මරණය නැහැ කියලා. ඔයතෝ කියන්නේ උප්පත්තිය මරණය තියෙනවා කියලා. ඉතින් අපි දෙගොල්ලන්ට හරිය ලොකු වෙනසක් තියෙනවා. ඒක මම මේක මම කියන්නේ බලන්න කියලා. අහන්න නෙවෙයි බලන්න. ඒව බලන්න. ඉතින් පින්නත් නී ඔබට දකින්න පුළුවන්. කවදද? මේ ජීවිතේ. මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මේක දකින්න පුළුවන් ධර්මයක් ඔබේ ඉන්ද්‍රිය හොට තියෙනවා. ඔබට බලන්න පුළුවන් ධර්මයක්. ඒකෝර ඒ බලන්න පුළුවන් එක තමයි මේ මම මේ පෙන්නුවේ. හැම කෙනෙකුටම අයිති ධර්මයක්. හැම කෙනෙකුටම අයිති මොකද්ද? බුද්ධත්වය. බුදුන්. බුදු වෙන්න පුළුවන් කියන්නේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණ නැත්තන්ට නෙමෙයි. හැම කෙනෙකුටම එක තැනකට එන්න පුළුවන්. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණ. ඉතින් ඒකට දැන් අපි ගත්තේ මොකද්ද? අපි කරගෙන ආයේ මොකද්ද? සදෙන ඉන්නේ අවදි වෙලා සියයේ පවත්තකට මිත්‍යා කරනවා නම් තාපි මේක වේදේ ධර්මය. මේවා අපි ඉගෙන ගත්තේ අපේ දෙමව්පියන්ගෙන් ඥාති මිත්‍රාගෙන්. මේකට බුදුහාමුදුරුවෝ අපහාස කරාද? නෑ නෑ මේක කරන්න බෑ කිව්වද? නෑ. මේ ධර්මයට අර්ථකට ඥාති දුන්නා බුදුහාමුදුරුවෝ. මේ වේද ධර්ම නරක නෙමෙයි. සමාජයක් වශයෙන් අරගන්නකොට සමාජ දියුණුවීම පිණිස සමාජ දියුණුව පිණිස ඉතාම වටිනා ධර්ම. ඒ නිසා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්නේ. බුදුහාමුදුරන්ගේ දැනුම ඊට එහාට තියෙන්නේ. උපත්කේ මරණ නැත්නම් බුදුහාමුදුරන්ගේ දැනුම තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ උතන මිදලා හරියන්නේ නැහැ. ඔබ මෙත්තා කරුණාම ඊට අපේක්ෂා කරන ධර්ම හතර සමාජේ පවත්වනවා නම් සමාජ ඉදිරියට ඔබ හැම කියන්නේ කැමති නම් උන්වහන්සේ මේකට අර්ථයක් දුන්නා. එපයි කියුවේ නැහැ. ඒක නරක දෙයක් නම් එපයි කියන්නේ. මේක එපයි කියන්නේ බෑ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා මේ ධර්ම හතර පවත්වන්න කිව්වා. කොයි විදියටද? අන්න ඒ විදියට අපි දැනගන්නවා. ඒක විද්‍යාත්මක දර්ශනයට බහිණ පැත්ත. උද්ධං. උද්ධං කියන්නේ උඩ. අදෝච. අදෝච කියන්නේ යට. තිරියංච කියන්නේ හරහා. උද්ධං අදෝච තිරියංච උඩ යට හරහා. අසම්භාදං අවේරං. අවේරං කියන්නේ මෛත්‍රිය. වෛර නැති බව. බාධාව උඩට හරහා. උඩට හරහා නැතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්ම වඩන්න කිව්වා. මොකටද? බාධාවක් නැති වෙන්න. නැත්නම් සංසාරේ ඔබට හැමදාම බාධාවක් වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හොඳයි. උඩයට හරහා තියෙන නිසා බාධාවක් වත් වෙනවා. ඒක අති දීර්ඝ කාලයක් ආර්මී ශක්තියෙන් ලබාගත් දෙය තමයි උන්වහන්සේ. බුද්ධත්වයට දුරුදුණු ධර්මය තමයි ඒ ප්‍රධාන දේ. ඒ බාධා නැති කරගන්නේ. එහෙනම් උන්වහන්සේ මොකද්ද කිව්වේ? මෙත්තා කරුණාම ඊටා සෙක්ඛා ධර්ම වඩන්න එපා කිව්වේ නැහැ. බාධාවක් නැති විදිහට වඩන්න කිව්වා. අපිට තියෙන බාධාව මොකක්ද? ඉතින් වෙනන්නේ මේක ඒ තරම් ලේසියෙන් මේ වචන කිව්වත් තේරෙන්නේ නැහැ. එමුදු සාධක්ෂාවගේ චින්තනයේ වචන ඕන පැත්තකට හරවන. එතන උඩයට හරහා උඩයට හරහා උඩ යට හරහා බාධාවක් ඇති විදිය නැති විදිය කියලා දෙකක් තියෙනවා. ඇති විදිය තමයි අපි මේ ධර්මයේ වඩන්නේ. අන්න ඒක නේ කරන්නේ. උඩයට හරහා ගුවන් පෙන්නත් නේ අපිට වචන හරහා මේව දා ගන්න පුළුවන්. අර දසදිසා නමස්කාරය පෙන්නු වගේ ඒක ඒ විදිහට කරගන්න යනවා. දසදිසා නමස්කාරය. එතෙන්දී අර එරපු විදිහට උඩයට හරහත් ඔයතෝ ඒ විදිහට තෝරගන්න යනවා. ඒකට වැරදි. එතකොට එතන උඩ කියලා ගත්තාම ඒක දානවා. අපේ කුතුම් ධර්මයේ දන්න අය. අපේ ගුරුවරු ප්‍රභූවරු දාන උඩට. ප්‍රඥප්තිය හරහා. යඩර දාන්නේ කවුද? දහි දස්සෝ. තමන්ගේ දරුවෝ වගේ කට්ටිය යඩර දාන.
උඩ පැත්ත කවුද? ප්‍රභූවරු. උඩ පැත්ත. යට පැත්තට දෛවස්සෝ. තමගේ දරුවෝ ඒ වගේ දාන්න. හරහට දාන්නේ සමාජය. මේ සමාජය තමයි හරහ. දරුවෝලට. එහෙම අර ගන්න පුළුවන්. ඒ විදිහට අර්ථකථනකුත් දෙන්න පුළුවන්. ඒ අර්ථකථන නෙමෙයි කියන්නේ. මෙතන හතේ පුජ්‍යලේ ගැන ගන්න අර්ථකථනයක් මම කතා කරන්නේ නැහැ. මේ දේශනාව කොහෙවත් නැහැ. මම කතා කරන්නේ උඩයට අරහ නැතුව මෙත්තා කරුණා මෙත්තා උපේක්ෂා පවත්වන විදිය. ඒක ටිකක් මෙතෙන් ඇහුවට වැඩි හොඟ කුරු නැහැ. විද්‍යාත්මක ගන්නව නම් උඩයට අරහ නැති වෙනකොට පින්නත් නේ. උඩ කියන ධර්මයේ තියෙන්නේ මට කේන්ද්‍ර කරගන්න. මම කෙනෙක් යන කේන්ද්‍ර කරගන්නයි උඩ තියෙන්නේ. මම කෙනෙක් යන කේන්ද්‍ර කරගන්නයි මධ්‍යස්ථාන වෙලා යට තියෙන්නේ. මම කෙනෙක් යන කේන්ද්‍ර වෙලයි අරහ තියෙන්නේ. මම කෙනෙක් නැතුව මමත්වයෙන් තොරව මෙත්තා කරුණා මෙත්තා උපේක්ෂා කියන ධර්ම වඩන්න. එතකොට බලන්න අර වේද ධර්ම වුණත් අපිට විශාල වැඩක් සිද්ධ වෙනවා. වැඩක් සිද්ධ වෙන්නේ මමත්වයෙන් තොරව. එතන මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා කියොත් අපි කොතන හරි කියලා පටලැවෙනවා. එමුකෝ මට විරුද්ධ කට්ටියත් එක්ක මට බෑ මෙත්තා කරන්න. ඉතින් කියන්නේ අපිට ගහ ගන්න බැන ගන්න රණ්ඩු කොලහර කරගන්න. ඒක නිසා මමත්වයෙන් තොරව මම කියන එක නැත්නම් පස්සේ මට සාපේක්ෂ මට උඩයට අරහ නැතුව ගත්තහම වෙන්නත් නේ. ඒ තනතර කෙනෙක්ු කියලෙක් නෑ මමත්වයෙන් තොරව. මිත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා මේ ධර්ම හතර වඩනවා නම් ඔබ හැම කෙනෙක්ම මෛත්‍රී බුදුන් දකි. ආන්න සූත්‍රය. එහෙනම් මෛත්‍රී බුදුන් දකින තමයි මම මේ ධර්ම දේශනා කරන්නේ. මමත් තේන් තොර වෙන්න ඕන. ඒක ඔබලට කියා දුන්නේ නෑ අද වෙනකොට. මේ කියා දී උදේ අමතක කරන්නත් එපා. ඒකට මේ ධර්මෙට පහර ගැහුවා නෙමෙයි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ධර්මය තමයි යහපත්. ඒක වඩන්න ඕන. බැරි නිවැරදිව වඩනවා නම් මමත්වයෙන් තොර වේ දෙයි කරන්න ඕන. මම කියලා පුද්ගලෙක් ගන්න එපා. මම කියන්නේ මුලාව. මුලාව අරගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වැඩුවොත් වෙනනම් තරහකාරයෙක් ඉන්නවා. තමන්ට විරුද්ධකාරයෙක් ඉන්නවා. එහෙම නැත්නම් තමන්ට පක්ෂ කෙනෙක් ඉන්නවා. ওই දෙකවට යන්න බෑ. තමන්ට පක්ෂ වෙන්නත් බෑ. තමන්ට විරුද්ධ වෙන්න බෑ. මමත්වයෙන් තොර. ඒ දහම වඩනකොට පින්නත් නේ ඔබට පුදුම ආලෝකයක් ලැබෙනවා. එහෙනම් අපි මුතුන් මුතු ගෙනාව දහමට බුදුහාමුදුර අපහාස කරේ නැහැ. නිନ୍ଦා කරේ නැහැ. ඊටාම වටිනා. ඊටාම වටිනා. මෙතෙක් කල සොයාගන්න බැරි වුණු අර්ථකථන. බුදුහාමුදුර දුන්නා. හරිද? මමත්වයෙන් තොරව මෙත්තා කරුණාම ඊටාපෙක්ෂා වරන්. ඒ වැඩිම නිසා පෙන්වත් නේ ඔබට අවසානෙ කියන්නේ බෑ සිහිමුලා නොවි කලුරිය කරනවා කියලා. සිහිගුණ කරන්න නම් මම ඉන්නවා. සමස්ත ලෝකෙම Tamanට විරුද්ධක් නෑ පක්ෂක් නෑ. හැබැයි කලුරිය කරන්න මම විරුද්ධ නෑ. උපදින්න වැඩෙන්න මම ඉන්නේ පහය. මේක තේරුමක් ගන්න. මම නැතුවයි ඔබ මේ වැඩ කටයුතු කරන්න ඕනේ. මේ සමාජයේ දියුණුව රඳා හිටින්න එතන. එහෙම වෙනකොට පින්නම් ජාති බේද කියන එක බලන්න. මමත්වයක් එක්කයි ජාති බේද තියෙන්නේ. කුල බේද තියෙනවද? ආගම් බේද තියෙනවද? නිකාය බේද තියෙනවද? මොනම බේදයක් නැහැ. ඉතින් මේවා ගොන්නු කියන කතාවක්ද? හරක් කියන කතාවක්ද? ඇයි මේ මිනිස්සුන්ට කාලා බඩ පෙරෙනකම්ම කාලා මේවට බනින්නේ? මේ බලන්නේ නැතුව. ඈ? දොස් පවරන්න ඕනේ මේ මොනවද දැනගෙන කතා කරලා. එන්න කතාවට. එන්න සාකච්ඡා කරන්න. හරි දෙයක් කරු නම් අනේ අපිට කියා දෙන්න. ඒක නේ වෙන්න ඕනේ. එහෙම නැතුව නිකං කටුනට බනිනවනම්. ඒක වැරද්ද. බැනට කමන්නේ නැහැ. වරදක් කරනවනම් සමාජයට වරදක් කරනවනම් සමාජය වැරදිපත්තට ගෙනියනවනම් බනින්න ඕනේ. ගැහුවෙක් කමන්න. සමාජයේ හරිපැත්තටම තමන්ගේ මෙලව දියුණුවත් උත්තරීතර දියුණුවත් තමන්ට ලබා දෙන්න යම් ධර්මයක් තිබුණා නම් ඒක ඇවිල්ලා බැලුවහම කියන බරදමක බරදමක ආඩත් ඒක නෙමෙයි පින්නත් බලන්න
අපි නිවන් දක්වන තියෙන නැත්තන් කියන කරන මේ අපිට තියෙන උදව්ව. මේ සමාජය ගත්තොත් කියන්න කනගාටු. දැන් මිනිස්සේ නිවන් දකින්නයි කිව්වොත් කාටවත් වරදක් වෙන්නේ නැහැ. රජුරුවන්ට හරි සමාජයට හරි කිසිම කෙනෙකුට වරදක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපත් වීමන්නේ ජයගත්තොත්. ඒකයි පරමාර්ථය. නමුත් පින්නත්නි එහෙම දෙයක් ගැන කතා කරන කෙනෙකුට එහෙම දෙයක් කතා කරන්න අයිතියක් නැහැ කියනවනම් ඒ කියන්නේ කවුද? එහෙම අධිකාරියක් අපිට තියෙනවද? මම අහන ප්‍රශ්නේ වෙන මේක. ලෝතරා බුදුහාමුදුරුවෝ එහෙම කට්ටියක් හැදුවද කියලා ඇහුවා. බුදුහාමුදුරන්ගෙන් පස්සේ අපි පාණේ කරන්නේ. ඔබ මෙහෙම හිටපන් මෙහෙම කරපන්. එහෙම කොටසක් හැදුවද? එහෙම කොටසක් හැදුවද කියලා ඇහුවේ. සම්මා සම්බුදුරන් වහන්සේ සියලුම බුදවරු ධර්මයේ දේශනා කරේ කොහොමද? තමන් ධර්මයේ දැකලා. තමන් ඒ දැකපු ධර්මයෙන් පාලනය වෙන්න කියලා කිව්වේ. ඒ තමයි තමන්ගේ ගුරුවරයා. තමන් දැකපු ධර්මය. ඒතර පරම්පරාවක් ගෝලිය හැදුවේ නෑ වෙනවා. ඒකට අපිට අධිකාරියක් නෑ. ඒකට සංඝ කියන්නේ මොකක්ද? සංඝ කියන වචනේ හුඟක් දෙනෙක් දන්නේ නැහැ. සංඝ කිව්වත් බුද්ධ කිව්වත් වෙන් කරන්න බෑ දෙන්න. බුදුරුවන්ගේම එකතුවක් තමයි සංඝ කියන්නේ. ඒක දැනගන්න. සම්මා සම්බුද්ධ එකතුවක්මයි සංඝ කියන්නේ. නමුත් බමුණෝ ඉදිරියේදී මේක කියන්න බෑ. බුදුහාමුදුරන්ට කියන්න බැරි වුණා. දැන් බුදුහාමුදුරන්ට අපි කියනවා කවුත්තර. බුදුහාමුදුරන්ට අපි කියනවා විශාල වශයෙන් අපි පාවිච්චි කරනවා. උකුරුණක් පරදින බුදු කෙනෙක්. ඒ කියන්නේ සිදුවෙක් තමයි. සිදුවෙක් කුමාර රාජපෞල කෙනෙක්. ශාක්‍ය වංශේ. ඒක නිසා උකුරුණක් තියෙන නිසා ශ්‍රාවණ බුද්ධ. උතුම් බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් අපිට නැහැනේ. බුදුරජාණන් වහන්සේ කියලා කිව්වෙ මොකද්ද? මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශය නිසා. හැබැයි ශාක්‍ය වංශය බුදුහාමුදුරුවෝ නෙමෙයි. ඒ වංශයෙන් අරගෙන අපේ දිගට මේ කතාව අරගෙන ශාක්‍ය වංශය නෑ බුදුරජාණන් වහන්සේ. ඉනිම් පින්නාදී තවත් එක කතාවක් තියෙනවා. ලෝතර බුදුහාමුදුරුවෝ පාරිලෙය වණේට වඩින වෙලාවේ. ඒ පැත්තේ යනකොට කොසඹෑනුවර. ওই කොසඹෑනුවර සෑම වැසියෙක්ම බුදුහාමුදුරන්ට ආමන්ත්‍රණය කරන්නේ පංචශීල බුද්ධ කියලා. කොසඹෑනුවර පංචශීල බුද්ධ. ඉතින් මම පංචශීල වලට විරුද්ධලු. ඔව්. බුදුහාමුදුරන්ගේ නිවෙන පංචශීල වලට මම විරුද්ධයි. බුදුහාමුදුරන්ගේ පංචශීල වලට විරුද්ධයි. බුදුහාමුදුරුවෝ පංචශීලයේ පෙන්වුවේ දිට්ඨිංච අනුපගම්ම සීල කියලා. ඒ කියන කමේ සූත්‍රය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනින සම්පන්නෝ. දර්ශනීය ලබන්නේ චින්තනෙන් ගත සිල් වලින් නෙමෙයි. දර්ශනීය තුලින්. දර්ශනින සම්පන්නෝ කාමේසු විනීය කීතන් නැහි ජාතු ගප්පසේ යම් පොරේ. දිට්ඨිංච අනුපගම්ම සීල. එතකොට සීලය ගැන කතා කරනකොට අද අපි බොහෝ දෙනෙක් සමාදන් වෙන්නේ අර බ්‍රාහ්මණ ධර්ම වල කියපු සීලය. මේකත් කර්ණීමේ සූත්‍රයේ කියන කොටස. බඩ සාමාන්‍ය බෞද්ධය පංචශීල සමාදන් වෙනවා. මේ පංචශීල කියන එක දැන් දෙපැත්තකට ගෙනවා. නමුත් ඔබ තේරුම් කරගන්න. අනගාරික ධර්මශාලා තුමා කිව්වේ ලංකාවට සිංහලෙයිනි නිවැරදි පංචශීල ඉගෙන ගන්න. නිවැරදි පංචශීල. නිවැරදි පංචශීල දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔබල කියන්නේ එකක් කියලා එකක් කරන පන්ති. One thing in practice, one thing in theory. එකක් කියලා තව එකක් කරනවා. ඇයි එහෙම කියන්නේ? කියන කනගාට. දැන් පින්නන්නේ පණ තියෙන සතෙක් ඉන්නවනම් අතිපාත කරන්නේ නැස් කරනවා. ඒක සාමාන්‍ය පාපයක් නෙවෙයි.
ini panati patakin siksa pada ya butuh gini panik pada ini payu precept eight precept, ten precept ini koma Hindu Dharma England ini gila balan ini koma tiga nama ini ini beda ini buduhanda rupanya pansiri nanti kira Buduhaan ke pansir kiani ini indra sangvara, ini paham sangvara. Ini sangvara unni asakana nasya divasarri mana. Sadaninda adaninda avadi kiani ini dharma tunai ikkum ura. Ini seelya dittinca anupakamma seelya va darshanina sampanna. Itu ini tamai darshanita pattin. Itu ini indra sangvara unni itu ini. Pansir unni ini. Apa pantina satek kinnu amaranne. Pantina satek kinnu ayak ini kar. Buddharmi hati ada baru ayo baru kan saddharmi kan katakan namanya saddharmi kan bakat asa kan nasa diwasari ini mana mereka satik ini mereka beli kat satya pun kita bicara itu hata saddharmi kan asa kan nasa diwasari mana ini dah sera yang dharmi hati desa nakal nangis utuh kat saddharmi parah mendulah baik ya kan saya itu sadar mina, sadar mina kan itu satu aino. Asal karena sih dua hari mana ikhmoran ya. Itu na hari. Itu na ini panci. Ada di dalam sih. Sadar mina itu panci kan mana ada. Itu na, itu penalti ya no. Nanti bawang, atau bang nggak dianti. Ikat kino. Karena sulit. Gambir panjang ini sudah ditani. Gambir panjang ini butuh hantar. Itu kan, nasi bawang atau mangga dianti, bawe asaknya, hatar. Dan kau boleh kalpana kan bukan? Oh kau boleh tuh orang ini, mana parvi ni par, upana meruna, dewi ni par di sota paruna, eh par tuh ni par di, apa nama hatar ni par di aman, kapula gawe no, tempat par gawe di aman, kau mat asaknya tuh, ada di hat seno. Ipan diu mering Buddha kami. Ikan lain ber. Nanti bawang atau bang ada anti, atau kan hari ini, hati mana dia? Udaharnya apa? Dan macam mana? Angkiri kalau udah no pahal, angkiri pahal, jadi angkiri pahal datang apa? Angkiri pahal datang ekai, dekai, tunai, hatrai pahal. Mungkin atarwal kocir dia noy. Ekai, dekai, tunai, hatarai. Atarwal hatarai. Atarwal hatarai. Atiannya angkiri pahak tien. Mereka dekat hatarai kai, mereka dekat hatarai kai, mereka dekat hatarai kai. Pinat ni. Tawa dekat, macam mana? Tawa tunai tu tu, hatar. Hatar. Hari tunai tu. Yang iya deh, hatar. Dan meten atur bal kiat tino. Kiat tino. Ekai, dekai, meten dekai, tunai, atarai, pahai, hayai, hatai. Hatai ni? Ek tiap hari ni. Itu kita adak ni. Atak nagi, dan mereka upukaran itu, dan balanya mihem, mihem belu ambil, terus, dan atur lagi apa ini, dan atur lagi apa ini, ini, ekai, ekai tu naya hatarai, pahai hai hatai, atak. Atarwal, atat tienno. Namu kanu, kanu kiye, kanu kiye de. Hatai, kanu hal tamai. Aja karena nasiya diusari ni mana sakkai dikti. Atat ne, namu thata sakpo na karno. Hatai tamai sakte tu gili kinnu kan. Hatai ni dah sini. Atat ne aja nanti. Itu gambir panjian sudhika. Balan ni je. Atat ne. Itu nasi bawang, atta bawang nanti kan ada ke tu kerana bayar.
කණු 8යි 4 වර්ගයේද කණු 7යි 4යි නේද දැන් මෙහි මහාම කීයේ කණු 5යි 4 වර්ගයේ 4 වර්ග 5යි ඇයි මේ දෙක තවත් එකක් කරන්නේ 1යි 2යි 3යි 5යි කණු 5යි 4 වර්ග 5යි කණු 7යි අතරවල් හත එතකොට අටක් නැහැ මේක ටිකක් ගැඹුරු එක මේක කියන්නේ ඒ කියන්නේ මේක මේ චක්‍රාකාරව බලන්න ඕන කියන ගැමේ පෙන්නන්නේ නැතේ භවං අටවං ආදියන්ති අටක් නැහැ හතයි එතකොට අසකරණ ආශය දිවසරේ මන ඒක සතෙක් ඉන්නේ කියලා පිළිගන්න එක සත සත්කයි මේ කණු හත තමයි අටක් නැහැ හැබැයි මෙහෙම බැලුවොත් මේ වොත් එතන අටක් තියෙනවා කණු අටක් ගැව්වාම අසකරණාගේ විවරණය මන කියන්නේ එතන 6යි සත්‍යජික්‍රිය 7යි ඒක පිළිතුරු දුවොත් ඔක්කොම දෙන කීයද 6යි 6 නෙමෙයි බලන්න එතකොට එයයි සම්පූර්ණ කරපු ධර්මයන්නේ සද්ධම්මං පරම දුර්ලභං කිව්වේ ඒකයි පරම දුර්ලභ සද්ධර්මය ලබන නම් මේ භවයේ භවයේ අටෙන් නිදහස් වෙනවා අටෙන් නිදහස් වෙන්නේ කවදද මැලි මැලි පිළිද මරි මරි පිටලා දිගෙන හරුවා තේරෙන්නේ හත ඉවර වෙන්න ඕන හත ඉවර කියන්නේ අට වෙනි එක ලබනවා කියන එක නෙමෙයි අට තමයි අට වෙනින්නේ අට දෙන්නේ නැහැ හත ඉවරයි හත සම්පූර්ණයෙන්ම ඉවරයි චක්‍රාකාරයි නැතේ බවං අටමං ආදියන්ති මම මේ කියන්නේ තේරෙන්නත් නැහැ මම මේ උදාහරණිකුත් පෙන්වන්නේ ඔයතර මේක බලන්න ඕන නිසා මේ චක්‍රාකාර දේශනා ඒකට කණු හත නම් අතරවල් හතයි අටක් නැහැ ඒක ඒකට අටේ සීමාවට එන්නේ නැහැ. හත ඉවරයි. දැන් හත තමයි අට කන්නාහි දිසරේ මන සතෙක් පුජලෙක් ඉන්නේ කියලා දාගත්තේ. ඒ හතයි ඉවර වෙන්නේ. ඒකට අටක් නැහැ. ඒක තේරෙන්න ඕනේ. ඒක චක්‍රාකාරව බුදුහාමරික බොහොම ලස්සනට පෙන්නලා තියෙනවා. ගම්බීර පඤ්ඤා කියන්නේ බුදුහාමරණ. ඉතින් පින්නන්නේ මේ සෑම තැනකම ධර්මයේ පෙන්නලා තියෙනවා. සද්ධර්ම පරම දුර්ලභ සද්ධර්මයේ අසකනාශය දිවහරේනේ මන මේක සතෙප්පුජලෙක් එන්නවයි කියන කතාව ඒ සියලු ධර්මයන් ඉක්මවලා ඒ ධර්මයන්ගෙන් නිදහස් වෙලා යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒක ඔබ ඉන්දෙන් අහපු ධර්මයක් නෙමෙයි ඉන්ද්‍රිය පිළිබඳ ධර්මයක් නෙමෙයි ඒ ධර්මයයි ඔබට එන්න බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක බලන්න බැරි එන්න අහන ඒ කියන්නේ එන්න බලන්න සහ වස්ස දස්වන සම්ප්‍රදාය සාසු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය ඍක්ති විචිකිච්ඡිතංච කියලා ප්‍රතන් වාපි යදත් කිංචි ඊළඟට මේ සතර පාය නිදහසට කියන මොකද සහ වස්ස දස්වන සම්ප්‍රදාය දර්ශන සම්පත්තිය මොකද මේ සතර පාය උපත්තියේ මරණේ ජරා ව්‍යාධිය සහ වස්ස දස්වන සම්ප්‍රදාය සාසු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය ඍක්තිය සත්කාය දෘෂ්ටිය සත් කියන්නේ හතක අසකරණාසිය දිවසාරයේ මන මේක සතෙක් ඉන්නේ කියලා පිළිගන්න මිත්‍යා දෘෂ්ටිය ඒක ඇති වෙන්නේ දෙමන් සන්ධිය නිසා විචිකිච්ඡාව විචිකිච්ඡාව කියන්නේ දෙමන් සන්ධිය මේ ඉන්ද්‍රිය හරහා අපිට නිතරම තියෙන දෙමන් සන්ධිය දේ මේ වික්‍රේ අන්තා පබ්බජිතේ නසේවිතබ්බකි වේක නිසා මේ දෙමන් සන්ධිය ඒතර විචිකිච්ඡාව තියෙනකොට සත්‍යයේ පුජ්ජලෙක් කියන පිළිගැනීමක් ඇති වෙනවා. ඊළඹ ගන්නවාපි යදත්ති කිංචි යදත්ති කිංචි කියන්නේ තවත් දෘෂ්ටි. වැරදි මට වැරදි වෘත. තවත් මිත්‍යා දෘෂ්ටි සියල්ලක්ම අයින් වෙනවා පින්නත් නේ. ඒ දර්ශනේ නේ. සියලුම දෘෂ්ටියන්. එතන සතරපාය නිදහස්. උප්පත්තිය මරණය ජරා ව්‍යාධිය නැති වෙනවා. ඒ ධර්මයේ තියෙන ඒ උතුම් සංග්‍රහණයේ තියෙන ගුණය මේක ඒ ගුණය කෙනෙකුට යහපතක් වේවා කියලා ප්‍රත්‍යක්ෂයක් තියෙනවා පිටු ඉතින් පින්නත්නේ උදේ හවස දවල් කොයි වෙලාවක කතා කරන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ ගුණ තමයි කතා කරන්නේ ඒව පරිබාහිරව තියෙනව නෙමෙයි පින්නත් හරියේ
අර දෙහි ගෙඩියට ඇඹුල් වෙන වගේ අර පස්සේ ආපු ආගන්තුක උපක්‍රේෂයන් වලට එන්නේ නැතුව ඔබේ සිත නැද ඔබේ මනස පිටිව ගන්න බලන්න අර මුණින් හැරලා ඉන්න කෙනා නෙමෙයි දොර සෝදාපන්න වෙනකොට වෙන්නේ මොකද්ද අමම කියන සෝතාපන්න වෙන්න ඕනේ දැන් සෝතාපන්න කියන්නේ කාණ ධර්මිනේනවා කාණ ධර්මිනේ කොහෙද කොහෙද කන්නේ ඇහෙන් දැකපු දේ වචන වලින් කතා කරලා කණෙන් අහනවා ඉන් කාණ ධර්මිනේනවා කණෙන් ගත්ත දේ වචන වලින් කතා කරලා කණෙන් අහනවා ශබ්දේ ආවා ශබ්දේ කියලා වචනෙන් කතා කරලා කණෙන් අහනවා නාසෙන් ගතුදී වචන වලින් කතා කරලා කණෙන් අහන. දිවෙන් ගතුදී වචන වලින් කතා කරලා කණෙන් අහන. කයෙන් ගතුදී වචන වලින් කතා කරලා කණෙන් අහන. අපිට මේ මාර්ගය විතරයි තියෙන්නේ. මේක ඇත්ත නැත නෙමෙයි අපි කරන වැඩේ. ඒක ඒකට අපි කොහෙද ඉන්නේ? කණේ පාරේ නෙමෙයිද? කණෙන් තමයි අහන්නේ මේ ඔක්කොම ගන්නේම කණපැත්තෙන් තමයි අහන්නේ සෝතාපන්න ඉතින් එතකොට ඒ සෝතාපන්නද ඒක මාර්ගය කවුරුත් කියන්නේ නමුත් වෙනදි ඵලය ඕක නෙමෙයි මේ අස්කන්නාපිරෙන් නාලා වචනයක් ආව කරොත් ඒවට නැති වෙන්නේ කෙලෙස් එහෙනම් ඔබ අසින් ගන්නේ නොගත්තු අර ප්‍රභාසර මනස මෞකසෙන් බහිර උඩුකුරු හිටියා. අන්න එතන එතන ඉන්නවා. එතෙන්ට ආවොත්. එහෙනම් ඔබ ඉන්න ඕන කොහමද? නික්කුජ්ජිතං වා කුච්චය. යටිකුරු වල හිටි මම නැවත උඩුකුරු වෙනවා. යටිකුරු වෙන්නේ මොනවයින්ද? තුන් මාසයක් උඩුකුරු වෙන ඉඳලා යටිකුරු වුණා. තමයි. යටිකුරු වෙලා අම්මේ තාත්තේ මේ මොකද්ද කියලා සමාජයෙන් ඔක්කොම ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත ධර්ම වල වචන ඔක්කොම හරලා නැවතත් ඔබ ආවේ අතෙන්ට. වචන අහලා අතන අතෙන් ආවේ. එතකොට යටිකුරු වල හිටියේ මම උඩුකුරු වුණා. එතකොට උප්පත්තිය බලන්නේ නැහැ එතන. පොඩි ළමෙක් වගේ නැහැ. ඔබ හදාගත්ත ලෝකෙක ඔබ නිදහස් වුණා. ඉන්ද්‍රිය වල තියෙන දෝෂෙන් නිදහස් වුණා. නික්කුජිතං වා කුච්චය. පරිත්‍යන්නම් වා විවරය. මේ වැහිලට උනේ මේ ඉන්ද්‍රිය වලින්. අයි මුලයන් අපි වහගත්තේ මොකද මේ මොකද කියලා. අනුකින් අහලා. ඒ වහපු ඒවා දැන් විවෘතයි. අපි ආමතාවේ අතෙන් අමෝ ප්‍රේමී උරුදුනේ දැන්. පටිච්චන්නම් මා විවරෙය. දැන් පැහැදිලිව දකින්න වැහෙල කියන දේ දැන් වැහෙලා නැහැ. වහගන්නෙත් නැහැ ඊට පස්සේ. මූලස්වා මග්ගං ආචික්කේය. මම්මුලා වෙලා. මම්මුලා වුණේ මේ වචන අරගෙන වචන වලින්. ඒ මම්මුලාවෙන් අයින් වෙලා ආපහු ආවේ අත් ප්‍රභාස ප්‍රමාණකට. ඒකට මේ බුදුහාමුදුරුවෝ කිව්වේ කොහෙවත් නැද්දන්නේ. ලෝකයන් ලෝක නිරෝධයක් මෙතන වෙන්නේ. ඒක අපේ ළඟ තියෙන මම් මුලා වලින් දහල මුල්ලස්වා මග්ගං ආදිකේ අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේය බුදුහාමුදුරන් මේ මහා ප්‍රඥාව ඝන අන්ධකාරය අපි මුලාවෙන් යන අන්ධකාරින් එකක තෙල් පහනක් වගේ ඒ තෙල් පහන වගේ මේ ප්‍රහා ප්‍රඥාවෙන් අපිට ආලෝකමත් වෙලා දැන් පැහැදිලිව පේනවා ඒ කියන්නේ ඉන්ද්‍රියෙන් දකිනේව නෙමෙයි දැන් පේනවා අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේය ඝන අන්ධකාරය අවිද්‍යා අන්ධකාරය යන අපිට දැන් තෙල් පහනක් වගේ කතා කර දැర్శනේ පැහැදිලි අන්ධකාර තේලපජ්ජෝතං ධාරේය චක්කුමන්තානි රූපානි දක්ඛින් තීති ඇසැට්ටු ඥානවන්තයෝ මේ දර්ශනයට පත් වෙනවා එතෙ පින්නත් තමන් හලාගත්තු ලෝකෙ තමන් එකකින් ඉදහස් වෙනවා ලැබුව මේ ඉරහඳ තාලුකයි අපිට කරන්න යන්නේ නැහැ එතන අන්න ලෝකෙ නිදහස් වූ ධාර තමයි ඔබ බුද්ධ කියන දන්ට එන්නේ අපි හදාගත්තු ලෝකෙන් අපි නිදහස් වෙන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් වෙන්න ඕනේ අද ගන්න ආසේ දිව ශරීරය හොඳට ලබන්න ඕනේ. ඒ අස ඒව ලබා ගන්න තමයි ලෝකයක් හදාගන්නේ. ඒ හදාගත්තු ලෝකෙන් අයින් වෙනවා සත්‍ය පුද්ගලෙක් මේක නැහැ කියලා. අයින් වෙලා සම්මා සම්බුද්ධත්වයේ අපි නෙලා ගන්නවා. ඒක ඵලයක් වශයෙන්. ඉතින් මේ බුද්ධ කියන තැනට උප්පත්තිය නැහැ, ජරාවය නැහැ, ව්‍යාධිය නැහැ, මරණය. තමන්ට බලන්න පුළුවන් මේක. තමන්ට පේනවා. මේ කියන ධර්ම දැක්කට පස්සේ ඔබට පේනවා. හැබැයි වටපිටාව වෙන්නේ නෙමෙයි ඔබ තුලින්. එතකොට පෙන්වන්නේ ඔබ සංවර වෙලා ඉවරයි. ඔබේ ඉන්ද්‍රිය සංවර වෙලා ඉවරයි. ඒක බුද්ධහම පිහිටලා.
දර්ශනයට පත් වෙනවා. ඉතින් මේ අවුරුද්ද කියන විශේෂය ඒකයි. අදහස ඔක්කොම වෙනස් වෙනවා මේ මේ සාපේක්ෂවාදී චින්තනයේදී නේද? අදහස වෙනස් වෙනවා. ඒ පළවෙනි අදහස තමයි සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේ අපි මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මේ අපි පරමාණු කෙනෙක් ගත්තාම පරමාණු විසල න්‍යූට්‍රෝන ප්‍රෝටෝන කියන වගේ දෙක අණු දෙකට විතරයි වෙන් කරන්නේ. දැන් අද විද්‍යාවෙන් ඒවා කොටස් විශාල කොටස් රාශියකට කඩලා තියෙනවා. කඩලා අන්තිමට දැනට අවුරුදු සත වර්ෂයක් සම්පූර්ණයි. ඇල්බර්ට් ඇයින්ස්ටයින් පටන් අරගත්තාම එයා ඉදිරිපත් කරපු මත එයා ඉදිරිපත් අදහස් තමයි දීර්ඝව පැවතුනේ. එයාගේ අදහස් උදාහරණ වැඩ කරේ. ඇයි? එයයි කියනෝ යම්කිසි ද්‍රව්‍යයක් වස්තුවක් ආලෝක වේගයෙන් ගමන් කරනවා නම් ඒ වස්තුවක් ඉතින් නැහැ. බර බිඳුවයි. අද ඔය ඇතුන්ගේ ආවුදු 100ක් ඔය විදිහටයි දැන් විද්‍යාවගේ. දැන් ඔය විද්‍යාව වැරදි. ඔය ආවුදු කනගාටුවෙන් හරි කියන්න ඕනේ. ඔය විද්‍යාව වැරදි. ඒකට දැන් ඔයිට පස්සේ මේ කාල සීමාව තුළදී තව ආවුදු ගන්නක් මේ ආවුදු 100ක් නැහැ. හන්ද මේ පොත්පත් වෙනස් වෙනවා. අදහස් වෙනස් වෙනවා. එදිර මේ විද්‍යාවේ තියෙන වරදෝකක්. දැන් මොකද සෑගෙන තියෙන්නේ? ගොස්ටි පාටිකල්ස්. ඒ කියන්නේ පොඩි අණුවක්. හරි? මොකද අණුව? ඒක අනුමාන තමයි උපපරමාණුවක්. න්‍යූට්‍රෝන. න්‍යූට්‍රෝන උපපරමාණුවක් සෑගෙන තියෙනවා. ඒක ආලෝක වේගයට වැඩිය වේගින් යන පුළුවන්. දැන් එතකොට ආලෝක වේගෙන් එහාට යන්න පුළුවන්. උපපරමාණුවක් වෙනකොට ගොස්ටි පාටිකල් කියලා දැනට නමක් දාලා තියෙනවා. ඒ නමක් හදලා තමයි දාලා තියෙන්නේ. ඒක ගමන් කරන ඒකට වේගෙන්. එතකොට ආලෝක වේගයේ බර බිඳුව නෙමෙයි. දැන් ඉතින්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් විද්‍යාඥයන්ට එන්න කියනවා ඔයාලට පරීක්ෂණ පවත්වා ගන්න. මෙතෙක් කල් හිටපු කට්ටියට ආමත් දැන් කඳවන්න දැන් ඔන්න ලේට් වෙන්න ඒක නෙමෙයි මේක. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් මට තියෙනවා. ඒක කියන්නේ දැන් මේ ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මේ පැවිදිච්ච උතුම්යොත් තියෙන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකව වගේනේ. එමනේ ඒකයි. දැන් එතකොට හරි හේවන් මෛත්‍රී බුදුහාමුදුර පානවා. අනේ මොන කර්මයක් නිසාද? මොන අපරාධයක් කර නිසාද ගෞතම බුදුහාමුදුරෝ මේ මෛත්‍රී බුදුහාමුදුරෝ මේ ඉක්මොට පහළ වුනේ? මොන අපරාධයක් කරපු නිසාද කියලා අහනවා. අන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉන්න තැන. පින්නත් නේ බුදු කෙනෙක් උපදින්නේ නැහැ. බුදු කෙනෙක් මැරෙන්නේ නැහැ. බුදු කෙනෙක් කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි. මේ ලෝකේ එක් මූලගත ධර්මතාවයක් මේ සෑම මිනිසෙක්ටම ලබා ගන්න පුළුවන් ධර්මතාවයක්. බුද්ධත්වය. ඒක මම දෙන්නේ නැහැ. මට දෙන්න බෑ මම බුදු කරවන්නේ නැහැ කියලා කියන්නේ. ඒකෝර එහෙමනම් තරහ වෙන්න එපා. අනේ මේ බුදුවරු පද දෙනාම වැඩ ඉන බව ඔයාලට පේනවනම්. කකුසන්ත කොණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී මේ මහා බද්දකාරී බුදුරු මෙච්චර නෙමෙයි වින්නත් නේ. මේ තමත් බුදුරු ඉන්නවා. ඒ බුදුරු ඔක්කොම අපිට පේනවා නම් කොච්චර වාසනාවද. ඒ බුදුව අපිට. නමුත් වින්නත් නේ ඔබ අධිගමණය ලැබෙන වෙලාවට දර්ශනෙන්න පත් වෙන ඉලාර ඒ සෑම සම්මා සම්බුදුරන් වහන්සේගේ උදව්ව ඔබට ලැබෙනවා. පුද්ගලයෙන් නෙමෙයි. ඒක තමයි විශ්වයේ තියෙන මහාන භාව සම්පන්න ගතිය. ඒක නිසා ඒවා ඔබට දකින්න කොට වචන වලින් අහන ධර්ම නෙමෙයි. වචන වලින් කතා කරන ධර්ම නෙමෙයි. වචන වලින් හිතර දැන ගන්න පුළුවන් ධර්ම නෙමෙයි. ඒ පෙනීමක් ඔබට පහළ වෙනවා. ඒක කවදාවත් ඇති වෙච්ච එකක් නෙවෙයි නිසා නැති වෙන්නේ නැහැ. ඇති වුණු ධර්මයක් නෙවෙයි නිසා නැති වෙන ධර්මයක් නෙවෙයි. මේ ධහම ඔබලට එන්න. අද මේ උතුම් පොය දවස. මේ මතක් කර දුන්නේ පොය ගැන විවේකය. ඔබලට මතක් කරලා දුන්නේ තථාගත සම්මා සම්බුද්ධ වහන්සේ ධර්මයේ ගත්තාම අපි හරියට කතා කරනවා නම් කිසිම මිත්‍යාවකට කිතු වෙන්නේ නැහැ. බුදුහාමරණ ධර්ම කිසිම මිත්‍යාවක් නැහැ. ඒ කියන්නේ බුදුහාමරණගේ ශ්‍රාවකවට කඳහම් බලන්න ඕන නැහැ. කේන්ද්‍ර බලන්න ඕනේ නැහැ. ග්‍රහචාර බලන්න ඕනේ නැහැ. ඇයි? එහෙම මිත්‍යාවක් කියන ධර්මයක් නෙමෙයි බුද්ධහම. ඒ බුදුහාමුදුරන්ගේ නාමයෙන් සිවුදාගෙන එහෙම කට කට්ටි ඉන්නවා. ඒගොල්ලෝ හඳුරු නෙමෙයි. නස්සාතර බලනවා, කේන්ද්‍ර බලනවා, ඒ තරහ වෙච්ච කට්ටිය ගෙන්නව ගන්නවා, ගෙන්න ඔය කට්ටි කට්ටි තරහ කරලා අයින් කරලා පිටක් කරනවා. අනේ වෙන කොරින ගන්නවා. ඒව ගැන කතා කරන්න කිසිම පත්‍රකාරයෙක් නැහැ. ඒව පත්‍ර වල දාලා කීයක්යි හම්බ කරගන්නේ. හරි? ඔය එක ඇක්තියර එක සර්වේ එකකට ඔක පේන්නේ නැහැ. වෙනව නෙමෙයි. බලන්න. මේ සත්‍ය මත වෙනකොට අතර නමක් පින්නත් නේ. ඔබට කැමතිද?
ඔබ සමාජයේ ඉන විදියටම ඒක කරගෙන යන්න. නමුත් ඔබ බලන්න ඔබට පුළුවන් බුද්ධත්වය. බුද්ධත්වය කියන්නේ නැති වෙන ධර්මයක් නෙමෙයි ඔබ ළඟ තියෙන. මිනිස්සෙක් උනේ ඒකට. මිනිස්සෙක් වෙලා අපි උපන්නේ පින්වත්නි ප්‍රඥාප්තිය හරහා අපි පින්නන කියන්නේ ඒකයි බුදු වෙන්නමයි ආවේ. කෝලහල කර ගන්න නෙමෙයි. ගහ ගන්න නෙමෙයි බැන ගන්න නෙමෙයි. මේ ලෝකේ අයිති කර ගන්න නෙමෙයි. මේ සියලු ලෝකම උපත්ය ජරා ව්‍යාධිය මරණ නැත්තන්ට එනවා බුදු කෙනෙක්. ඉතින් රජකම නම් මෙතන රජකම් නැකරුව කෙනෙක් අත් ඉන්නවද? ඈ රජකම් නැකරුව කෙනෙක් මෙතන ඉන්නවද? දැන් නැහැ ඉන්නවද? කොච්චර රජවරු ඉලෙන් කියද? කොච්චර උපායධාරීන් වෙලා ඒ කාලවල හිටියද? නමුත් ඔබලට පේන්නේ නැහැ නේද? ඔබේ දැනේ මම මෝඩයමයි හැමදාම නෑ වෙනවා. මේ අපි දාගත්ත தත්යක් විතරයි. අපි මේ සංසාරේ යනකොට එක දැනක නෙමෙයි හිටියේ. විවිධ තැන්වල අපි හිටියා. ඒ වෙනස් වීම අරගෙන ආවේ තදනින්ද අදින්ද අවදිය කියන මේ තිර තුනෙන් වැහිලා හිටුනේ. මේ තිර තුන කඩන්න වෙනවා. මේ තිර තුන ගැඩුවොත් මේ අවදිය කියලා ධර්මයක් අපිට නැහැ. ඒ අවදිය නැතිවෙනකොට පින්නන්නේ 31 තලයක් අයින් වෙනවා. මොකද අයින් වෙන 31 තලේ? ඒක ඔබලට පෙන්වන්නේ බුදුහාමුදුරන් ඇඟේ පච්චේ කියලා. කකුලේ නෙළුම්මයි තියෙනවා. නරලේ උරුනරෝම ධාතුව තියෙනවා. මේ විදිහට කතා කරනවා. ඒක ප්‍රඥාත්කාරය හැම කතා කරකම නැහැ. නමුත් ඔබ දකින්න කිසියම් බුදුහාමුදුරන්ට එහෙම ලක්ෂණයක් නැහැ. ඇයි? බුදුහාමුදුරන්ට එහෙම ලක්ෂණ නැති බුදුහාමුදුරු නාම ඇහෙන් බලන්න බෑ. නාම රූප දෙකෙන්ම තොරයි. සම්මා සම්බුද්ධ කියන්නේ එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. නාම රූප දෙක ഇതുම නැතුවම නැති කරලා තියෙන්නේ. එතුමා දේශනා කරනම තියෙනවා. නාම රූප දෙකෙන් තොර බුදුහාමුදුරෝ ඉන්ද්‍රිය වලින් දකින්න බෑ. ඒකට තමයි උපකට කිව්වේ. උපක ඔබට උපකට නෙමෙයි මේ වක්කලි හාමුදුරන්ට. වක්කලියේ ඔබට බුදුන් දකින්න අවශ්‍ය නම් මා දේශනා කරන ධර්මයේ දිහා බලන්න. ඉන්ද්‍රිය වලින් බල ගන්න බෑ. ඉන්ද්‍රිය වලට පේන්නේ මේ මනුස්සයට පේන්නේ ඕම. ඒ කියන්නේ මේ මුලාව. අපේ මුලාව ගත්තහම වෙන්නත් නේ. මේ උප්පත්තිය ගැන මුලාව අපි කොහෙන්ද ගත්තේ? මේක ඔයාලු දැන ගන්න ඕන දැන් හරි. මේ උපත අපිට කොච්චර කොහෙන්ද ආවේ? මෙන්න මේ තැනින් ආවේ. අදට ටිකක් සිහි කරලා බලන්න. උපත ආවද? මෙතන ඇතුළේ කියලා වැට බලන්න උපත කියන එක ඇතුළේ කියලා. මම පෙන්නන්නට පස්සේ. දැන් ඔබ සාදරෙන් ඉන්න මේ නිදර්ශනය මට කියන්න පුළුවන් වචනහරා මේ වචනහරා කතා කරන කෙනෙක් කොහොමද ඉන්දියා සාදරෙන් ඉන්න නමුත් මේ සාදරෙන් ඉඳගෙන අපි කවුරුත් කතා කරමු වචනහරා එහෙම අවස්ථාවක් තමයි තිරිසන් ප්‍රේත නරක අසුරේ පැත්තකට තියමු සතර අපා දිව්‍ය ලෝක හැගම් මනුෂ්‍ය අවදලෙන් ගත්ත දිව්‍ය ලෝකය. ඒ දිව්‍ය ලෝක හය තමයි නම් වශයෙන් ඔය දන්නව කවදාත් උඩට ගිහිල්ලා නැහැ. මම ඉතින් ගිහිල්ලා බලලා තියෙන නිසා මම දන්නවා. ඒ දිව්‍ය ලෝක. ඇයි? මට ওই දිව්‍ය ලෝක තදින් මිදුණේ නැහැ. අඩෙන් දෙවන හීනෙන් දැකෙන්න පුළුවන්. එහෙම කියනවා කියලා මම කල්පිතව පේන්න පුළුවන්. නමුත් අවදෙනන් පස්සේ අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. අවදි නැහැ පහ දිරෝක. ඒකට දිව්‍ය ලෝක අපිට කීයක් කියනවද බණකොටි හැටියට? මේ මිනිස්සු ලංකාවේ මිනිස්සු බෞද්ධයන්ට හැටියට මේ හැමෝටම ওই දිව්‍ය ලෝක නැහැ. හොඳ තේරුම් ගන්න. බෞද්ධයන්ට කියන. අපි ඉගෙන ගත්තේ ඒකෙන්. එක දිව්‍ය ලෝකයක් තමයි සත්තුට නැති මිනිස්යන්ට ඇති. මිනිස්ය කාලය දෙයක්. ලොකුම ලෝක දෙන ප්‍රශ්නයක් අදට. අල්බර්ට් ඇයින්ස්ටයින් තමයි ප්‍රශ්නෙ තිබුණා. එයාගෙන් ඉදිරියට මේ ධර්මයේ ගෙනිච්ච අල්බර්ට් ඇයින්ස්ටයින් සාපේක්ෂවයි. එයා තමයි ස්ටෙෆන් හොකින්. තවම ජීවත් වෙන අතර ඉන්නවා. ඒ අල්බර්ට් ඇයින්ස්ටයින් තමයි ධර්මයේ තවත් ඉදිරියට ගෙනිච්ච එක. විද්‍යාව. එයා කාලය කියන ධර්මය පිළිගන්න. මේ ලෝකේ කාලය කියලා පිළිගන්නු ධර්මයේ විද්‍යාඥයෙක් පිළිගන්නවා. මේ සාමාන්‍ය මනුස්සයෙක් කොහොමද පිළිගන්නේ? මතක තියාගන්න සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල කාලයයි. කාලයෙන් තොරයි. අන්න ගැඹුරුම ප්‍රශ්නය. ඒක ඔබලට ලේසියෙන් විසඳෙන්නේ නැහැ.
බුද්ධ කාලේ ගත්තත් එහෙමයි. ගාඩෙනෙක් මේ එක වගේ ධර්ම කියනවා කියලා කියන්නේ ඒක නිසා. ඒ කියන්නේ එදා ලෝතරා බුදුහාමුදුරු වෙන්න කාලේ එදත් පැවිදි ඇත්ත හිටියා. පැවිදි ඇත්තේ කොටසක් බුදුහාමුදුරන්ට මෙන්න මේ විදිහට කියනවා. ඔබ වහන්සේ අපි දෙගොල්ලම එක වගේ. එක වගේ කියන්නේ මේ අස්කනාදීනියගේ නෙමෙයි. දැනුම හරහා. ඔබ වහන්සේ කියන ධර්මෙමයි අපි කියන්නේ. එහෙම කතාවක් ගලපන්න පුළුවන්කම ලැබුණේ ඒ ඇත්තන්ට අඩුකමක් තියෙන නිසාම. එහෙම අදහසක් ආවේ. දැන් බුදුහාඳුරුවත් එක්ක ඉවෙනි අදහසක් ආවෙත් ඒක නිසාමයි. නැත්තම් එහෙම අඩුකමක් තමයි එන්නේ නැහැ. එහෙම ආවා යට. ඒ මහානලී ජීවිත ඇත්තන්ට ආවා. ඒක ලෝතර බුදුහාඳුරුව ඒ කලබල වෙන්නේ නැහැ. මොමනි ශබ්ද සතියක් මම ඔබට දෙන්න කාලය. ගාතාවක් දුන්නා. මේ ගාතාවේ අර්ථය අපිට අවුල කියන්නේ. දෙකම එක වගේ නේද? මොකක්ද මේ ගාතාව? මූලපරයය සුත්ත. කාලෝ ගසති භූතානි. සබ්භා නේම සනන්තන. යෝච කාල ගතෝ භූතෝ. සබූතින් පචින් පච්. මෙන්න මේ කියන ගාතාව. මූලපරයය සූත්‍රෙ මේක තියෙනවා. මේ ගාතාව. මේ ගාතාවර භික්ෂුන් වහන්සේලා 500කට දුන්නා. සතියක් තියා අවුරුදු 100ක් ගත ඒ වටේට තෝරන්න බෑ. ඒගොල්ල මොකක්වත් දන්නේ නැහැ. මොකද්ද මේකේ තේරුම? කාලය. කාලය කියන්නේ අපි තියෙන දෙයක් නෙමෙයි සතන් හදාගත්ත දෙයක්. මේ අවදිලා හදාගත්ත දෙයක්. කාලය කියන්නේ මොකද්ද ගිලගෙන තියෙන්නේ? සත්‍යයේ පිළිගල නෙමෙයි භූත. භූත කියන්නේ මේ විද්‍යානුකූලව ගත්තොත් නම් සයන්ස්ලින් ගත්තොත් විද්‍යාවෙන් ගත්තොත් පරමාණු පාටිකල්ස් අණු ඒව තමයි භූත. විද්‍යාවෙන් යනකොට පරමාණු කියලා කියනවා. ඒව කොටස් වලට බෙදලා තියෙනවා. නොයෙක් කොටස් වලට. නෙගටිව් පොසිටිව් ඒකට කියන්නේ පරමාණු. ඒකට ධර්මයෙන් කියන්නේ මොකද්ද? භූත. හැබැයි සත්‍ය වෙන්නේ නෙමෙයි. ඒවෙන් තමයි අපි මේ ශරීර නිර්මාණය වෙන්නේ. විද්‍යාවත් ඒක පිළිගන්නවා. ඒ පරමාණු විද්‍යාඥ පිළිගන්නේ කාලයෙන් ගිලගෙන තියෙන කාලෝ ගසති භූතානි. භූතය කියන්නේ පුද්ගලොණ නෙමෙයි. නමුත් ඔබල භූතය කියන්නේ ඒගොල්ලන් නෙමෙයි. ඔබල භූතය කියන්නේ ඇහැට නෙපෙනෙන අපේ වගේම රට්ටියක්. කැවුම් වෙනකොට පිටිපස්සෙන් අත දාලා කැවුම් බාජින්ට අත දානවා. භූතයක් දානවා. පිටේ පාරක් ගහන ඇඟිලි පහම තියෙනවා පිටේ. මේ බලන්න ගහව පාර භූතය ගහලා. ඉතින් ඒ වගේ භූතියෝ නෙමෙයි මේ කියන්නේ. ඒ භූතියෝ තමයි මහා භූත. කාලෝ ගහති භූතානි කියේ මහා භූත පස්සතර සුලෙන් ඉන්නේ වර්ණගන්ධ රසෝජාගෙන සුද්දාෂ්ටකේ. මේක තමයි කෙටියෙන් කියනවා නම් කියන්න පුළුවන්. ඒවෙන් ගිලගෙන තියෙන්නේ කාලේ. පුද්ගලෙක් නෙමෙයි. යෝච කාල ගතෝ භූතෝ. ඒක කාලෙන් ගිලගත්තාම මේක සනන්තර ධර්ම. ඒ කියන්නේ ලෝකේ පවතින නෙමෙයි. සනන්තර ධර්ම. ඒ කියන්නේ ලෝකේ පවතින ධර්මයි. දැන් ලෝකයේ ගිලගෙන තියෙන්නේ කාලේ. ඉතින් පින්නත් මේ බුද්ධ කියන දැනට ඔබ එන්න නම් කාලය සුණු විසුණු කළා දාන්න ඕන. කාලය දැනගන්න ඕන. ඒක ඔබට තවමත් ප්‍රශ්නයක්. මේ විද්‍යාඥ ඉස්තපනකින්ද දැනට ඉන්නේ කියලා බර්මල දැනගන්න. ඒක කියනවා time and distance time and distance still is my heart කියලා. හදවතත් හරිය තවමත් තියෙනවා කියලා. කාලයත් space එක. මනේ තියෙනවා. හදවතේ තියෙන මේ විදිහට පිළිගන්න. ඒකට කාලයට ඒකල අහුවෙද සම්මාගම් බුදුන් වහන්සේ කාලේ නිදහස. මේ ලෝක ධාතුවම ගත්තොත් කාලය නෑ, ශක්තිය කියන එක නෑ. අපි කොටසක් ගත්තොත් ශක්තිය කාලය එක්ක වුණා. ඒක ගැඹුරු ධර්ම. ඉතින් වෙන්නන්නේ කාලයත් එක්ක අපි සම්බන්ධ වෙලා මේ විද්‍යාව ගැන කියනවා නෙමෙයි. මේ අපිට වෙච්ච දේ කියන්නේ මේ විද්‍යාවත් එක්ක කරගත්තේ. අපි කාලයෙන් ගිලගෙන තියෙනවා. ඉතින් කාලයෙන් ගිලගත්තොත් අපිට සත්‍ය දැකෙනවා. ඒ කාලේ නිසා අපි දාගත් ලෝක අවදි වෙලා සතර අපාය දිව්‍ය ලෝකය මනුස්ස ලෝකය රූපාවචර බ්‍රහ්මතල 16 අරූපාවචර ලෝක 30 මේ 30ේම පොදු ලක්ෂණය උපත්ති මරණ බ්‍රහ්මයා වුණ කරක් නැහැ දිව්‍ය වුණ කරක් නැහැ උපත්ති මරණේදී
මේ උපත්ය මරණයෙන් ඒක දිව්‍ය ලෝකේ ගියයි කියලා එයාට හැමදාම සදාතනික දිව්‍ය ලෝකයක් ඇති වෙන්නේ නැහැ. එයාට ඉතින් සත්‍යකට පනිනවා. චුත වෙනවා කියලා නම් මැරෙනවා. චුත වෙනවා. අන්තර්ධාන වෙනවා. විපින ඔය මොනවා හරි නමක් කියනවා. එනවා උපත්ය මරණට කවුරුත් චුත. ඒ තිස්සේ කලේම උපත්ය මරණේ තියෙනවා. සම්මා සම්බුදුරණන් වහන්සේ කෙනෙක් සෑදත්තේ. මේ තිස්සේ කලේම දැක්කා. මේ තිස්සේ කලේම තියෙන උපත්ය මරණේ. නෝසඤ්ඤාන අසඤ්ඤාට යනකම් තියෙන උපත්ය මරණ. ඒ නිහාට උන්හස්සාර. උපත්ය මරණය නැත්තන දැක්ක. ඒ දැක්ක නිසා අපි කියනවා ලෝත්‍රා බුදුහාමර දෙතිස් මහා පුරුෂ ලක්ෂණය සමංගත. මේ 31ක් ලක්ෂණ අයින් වුණා සම්මා සම්බුද්ධ කියන පදවි ලැබුණා. එතකොට අපි මේ ඉන්ද්‍රිය වලින් දකින හැඩ ලක්ෂණ බුදුහාමරගේ ශරීරේ නෑ පිට. බුදුහාමරන්ට එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති රූපේ අරූපේ දෙකම බුදු කෙනෙකුට නැහැ පින්නවා. තාවිදීන් කියනවා නම් දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන. ඒක සම්පූර්ණයෙන්ම නිදහස්. රූපේ බුදු කෙනෙකුට නැහැ පින්නවා. එහෙනම් වේදනාව තියෙනවා. වේදනාවත් බුදු කෙනෙකුට නැහැ. සංඥාව තියෙනවා බුදු කෙනෙකුට. ඒත් නැහැ. මනෝසංචේතනා කියනවා. ඒත් නැහැ. පස්සේ මනෝසංචේතනා විඥාන මේ පස්සේ කියන නිසා නාම රූප දෙක ගැන නිසා පස්සේ මනෝ සංචේතන විඥාන කබලින් කාආහාර මේ ආහාර හතරම බුදු කෙනෙක් ගන්නෑ සතා ගන්න. ඒක තේරුම් කරගන්න සතාට ඉන්ද්‍රිය වලට මේක පේන්නේ නැහැ. ඒක වළන්න ඕනේ. හරිය මහා කන 12ක් බුදුහාමුදුරු දේශනා කරගෙනවා. මහා කන 12ක්. ඒ කන 12 කියනවා ඒ පැනදලා පැහැදිලිව ඉවිලෙම දකිනවා නම් ඒ ඔබේ බුද්ධත්වයේ තෙන්දිම අයිගෙනවා. පැනදලා මේ ලෝකෙ දිශනා කළා කියන්නේ. ඉතින් පින්නත් මේ ධර්මය දැන් ආපහු ඉදිරිපත් වෙනවා ඉස්සරහට. ඒ පැනදලායෙන් අද කියන්නේ වනපොතේ ගත්තාම මුගත දුරට ධර්මයේ කොටස් වරද්ද. වනපොත අපිට හරිය කියන්නේ කොහොමද? දැන් පළවෙනි ප්‍රශ්නේ උදාහරණ කියනවා සතා අඳුන ගන්න හැටි. ඒක තමයි අපි හතක් කීල් ගඩගෙන තියෙන්නේ සතා අඟන ගන්න හැටි කියන්නේ. පළවෙනි ඕනම සතෙක් ජීවත් වෙන්නේ අපි ජීවත් වෙනවා කියන සතා. ජීවත් වෙන්නේ ආහාරයෙන්. ප්‍රත්‍යයෙන් ජීවත් වෙන නිසා සතයි කියලා කියනවා. සබ්බේ සත්තා ආහාරට චිත ඒක නාම. දෙක රූපේ අරූපේ නාමංච රූපංච. තුන වේදනා. තිස්සෝ වේදනා. නාම රූප දෙක ගැලෙනකොට සප වේදනාව වෙනවා දුක් වේදනාව වෙනවා මේ දෙකම නැති මධ්‍යස්ථ වේදනාව සප දුක් මධ්‍ය කිසෝ වේදනාව තත්තරි නාමකින් හතර ඔබ ඉගෙනගෙන තියෙන්නේ බණ පොතේ ඔබ ඉගෙනගෙන තියෙන්නේ ත්‍රිපිටක වල තියෙන්නේ තත්තරි නාමනේ තත්තරි අරිය සත්‍යයන් පොතේ තියෙන්නේ එහෙම පින්නක් නමුත් පින්නක් බුදුහාමුදුරු දේශනා කරේ කියලා බුදුහාමගේ කියන දේශනා කරේ චතුර්විධ ආහාර. ඔයි කවුද චත්තාරි අරිය අච්චාන කියලා කිව්වේ? චත්තාරි අරිය සත්‍යං නේ ලෝකෝත්තර ධර්මයට යන පැත්ත. අරක සතාගේ පැත්ත. චතුර්විධ ආහාර. සතා ආහාර හතරක් ගන්න. බුදුහාමගේ පෙන්නන. බුදු කෙනෙක් ගන්නේ නැහැ. රූපේ බවත් ගන්න කබලින් කා ආහාර ගන්න. තවත් අපිට අරූපේ අපිට අරූපේ බලයි. අරූපේ තියෙනවට කොටස් හතරක්. හරි. දැන් අපි කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන. මේ කියන්නේ අරූපය. රූපය පැත්ත ගත්තාම රූපේකයි වේදනා සංඥා සංඛාර වේදනා සංඥා සංඛාර විඥාන. මේ ධර්ම හතර පවත්තන්න අපිට තව කාරණා. එතන රූපේ ගන්න කබලින් ආහාර ගත්තා. වේදනා පවත්තන්න පස්සේ කියන ආහාරය. පස්සේ කියන්නේ නාම රූප දෙකේ ගැටීම. ඒ ආහාරය නිසා තමයි පින්නක් අපි වේදනාව කියන ධර්මය. එතකොට වේදනා සංඥා සංකාර විඥාන. මේ වේදනා සංඥා සංකාර. ඒක මනෝ සංකේතන නිසා තමයි කර්මය රැස් කරන්නේ. එතකොට තවත් ආහාරයක්. පස්සේ මනෝ සංකේතන. අනිත් එක විඥානය කියලා අපි දැනගන්න විඥානය. ඒක තවත් ආහාරයක්. මේ ආහාර තුනයි ඒ ආරෝපේ වර්තන ආහාර තුන. මේ රූපේ වර්තන කබලින් කා ආහාරයි. ආහාර හතරක් මාසේ.
ඉතින් මේ මේ කතාව කිව්වේ කවුද? කජංගලිය කියන භික්ෂුව කියපු එක තමයි පුතේ කියන්නේ. හතරවෙනිකා. පස්වෙනි ගානේ පංච උපාදානස්කන්ධය. උපාදානස්කන්ධයෙන් දැරි කඩලා ගන්න. රූප උපාදානස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන. ඒ පංච උපාදානස්කන්ධය කායි. ඡේ නාමකින්. ඡේ අජ්ජත්තික ආයතනානි. චක්ඛ ආයතනේ, සෝත ආයතනේ, ගාන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. ඒ ආයතන 6. හත. හතෙනි ගාන 16 වෙනි සත්ත බොජ්ජංගා කියලා. එතනක් කරගන්න. බණ පොතේ කියන සත්ත බොජ්ජංගා කියලා. සත්ත බොජ්ජංගා කියන්නේ බුද්ධ කියන තැනට එනවා. සත්‍ය දකින්න කියන එනපත් කියන එක. සතාදේ ගනේ සත්ත බොජ්ජංග. සතාර කියන්නේ මොකද්ද? සත්ත්ව විඥානට්ඨිය. සත්ත්ව විඥානට්ඨිය. මොකද සත්ත්ව විඥානට්ඨිය කියන්නේ? සතා ඉන්න තැන. සිත අරගෙන හිත පවත්වාගෙන ඉන්න තැන. කොතනද? සතර අපාය, දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය, රූපාවචර බ්‍රහ්මතල 16, අරූපාවචර ලෝක 4 3. හරි? හතර තුන්වෙනි එක මොකද? නෙව සංඥා, නා සංඥා කියන්නේ නෙමෙයි. ආකින්චඤ්ඤායතන. ආකින්චඤ්ඤාය දක්වාම ඔබලගේ සිත් පවති. එතන කියන්නේ සත්ත්ව විඥානට්ඨිය. නෙව සංඥා, නා සංඥා තියෙන්නේ භාවනා වඩමින් මෙන්න කෙරෙකට. ඒතර 31. සිද්දේකේ කියලා තලයක් භූමියක් නැහැ. ඒක අර වනපතේ පෙන්වනවා හන්දකත් සිද්දේකේ හරි බුදුහාමුදුරට. ඒක බුදුහාමුදුරන්ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් සමංකේ කියලා කියන්නේ ඇසලින් දකින ලක්ෂණයක් නෙමෙයි දෙන්නත්. මෙන්න මේ කියන තල 31 න්ම බුදුහාමුදුරෝ විදහස් කරනවා. මොකද මේ තල 31 ට කියන ස්වභාවය මොකද මොකද ඔකට කියන්නේ? ස්ත්‍රී ලක්ෂණය. ඔය තල 31 බලාපොරොත්තු වෙනවනම් ඔයි තල 31 පිළිගන්නව නම්, ඔයි තල 31 ප්‍රාර්ථනා කරනව නම්, ඔයගොල්ලෝ ඔක්කොම ස්ත්‍රියෝ. බුද්ධ ධර්මෙන් ගත්තා. පුරුෂයයි කියලා කියන්නේ ඔයි තල 31 ඉක්මවලා බුද්ධ කියන තැනට පළමෙන් පාරම්පරම්. පුරුෂ යෝගානි අට පුරුෂෝ කියලා කියන්නේ එතනයි. ලෝකෝත්තර ධර්මයට අයිති වෙන්නේ. ඒතකොට මේ 31 තලෙමයි තු වෙන්නේ නැහැ පින්නත්. ඒතකොට ඔය 31 තලේ නිදලා නිදට බුදු වෙන්නත් බෑ. ඔය 31 තලේ දකින්නවත් එක්කම පින්නත් නේ. එතන නිදහස් වෙනවත් එකම සිරස්තලෙන් නීලපීත ලෝහිත ඕදාත මාන්දේශ ප්‍රභාසර කියන සවනංගන විතරක් මේ මලාවක් කියන්නේ. ඒක දැනුත් එහෙම තමයි පින්නත් මේ ওই ධර්මතාවය. ඔබලරත් එහෙමයි. මේක මේ පැහැදිලි කළා යන්න ඕන. ඒ බණ පොතේ වැරුවත් එහෙමයි ඒක වෙනවා. ඒ මේ දැකපු ඇත්තෝ මෙතන ඉන්නවා. ඒ ධර්මයේ රස්ති හෙලිනව දැකපු ඇත්තෝ ඉන්නවා. ඒ දකින්නේ මේ බ්‍රහ්මතල 16 ඒ වගේම 31 කලින් විදුනහම ලෝකෝත්තර දර්ශනයට පත් වුනහමයි ඒ සිරස්තලෙන් පස්මේ ධාරාවක් එන්නේ. ලෝතර බුදුහාමරේ දේශනා කළා කියලා. ඒක ආශ්චර්ය දෙයක් නෙමෙයි. මේ පෙන්වීමේ සීමාවක් තියෙනවා. පින්නත් මේ ධර්මයේ වලටයි. ඔබලා ගන්නත්. මේ කිසිම ගුරු මුෂ්ටියක් නැහැ. ඒව නිවැරදිව පැහැදිලිව දකිනවත් එක්කම ඒ සියල්ලක්ම ඔබට සිද්ධ වෙනවා. බුදුබණ අහන්න ඕනේ කිව්වේ ඒකයි. බුදුබණ වල ඉන්න ඕන, බුදුබණ වල නිවන් දකින්න ඕන. නිවන් දැකලායි මේ ධර්මයේ දේශනා කරන්නේ. නිවන් නේද කියලා දේශනා කරන්න බෑ කිව්වා. එතකොට කටතාවක් කිව්වොත් මුගක් දවස් කියන්න හම්බ වෙන්නේ. එක එක ගල්පල කියන්න බෑ පින්නත්. අහන ප්‍රශ්න නිවැරදි පිළිතුර දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම පුළුවන්කම ලැබෙන්නේ මේ සියලු ධර්මයන් අභිබවල් ගියාට පස්සේ. ඉතින් පින්නත් නේ හත්වෙනි ජන සත්ත්ව විඥානක් තියෙනවා. අටවෙනි ජනට අපි දාලා තියෙන අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා. ඒ තැන 12. බුදුහාඳුරු දේශනා කරේ අට ලෝක ධර්ම. සතා ඉන්න තැන. අට ලෝක ධර්ම කියන්නේ ලාභය අලාභය, නිന്ദාව ප්‍රසංසාව, සැප දුක යසයිස. මෙන්න මේව සතාට දෙන ධර්ම. සතා මේ ධර්ම වලින් කම්පණය වෙනවා. හතරක් හොදර කම්පණිය වෙනවා, හතරක් අනිත් පැත්තේ කම්පණිය වෙනවා. අට ලෝක ධම්ම. ඒක නිසායි බුදුහාමෝ දේශනා කරේ මංගල සූත්‍රයේ. පුත්තස්ස ලෝක ධම්මී කිට්ටං යසන කම්පති. සිත දිනනනම් මේ ධර්ම අට කෙරෙහි කම්පණියකට පත් වෙනවා. සිත නිදාසනා මේ ධර්ම අට කම්පණිය වෙන්නේ නැහැ. ලාභ ලාභ නිന്ദා ප්‍රසංසා සැප දුක යස අයස කෙනකින් කම්පණිය වෙන්නේ නැහැ. සිත නිදාස් වෙනවා. සිත තියෙන එකන කම්පණිය වෙනවා. උත්තස ලෝක ධම්මෙහි කිට්ටං යසන කම්පති. සෝ යයි ශෝක කරන්නේ අශෝකං. විරියන් කියන්නේ කෙලෙස් නෑ. හේමන් කියන්නේ නිවන. ඒ නියන් සාසයි කරගන්න.
පුත්තස ලෝක ධම්මේ චිත්තං යස්සන සම්පති අශෝකං විරජං හේම ඒතම් මංගල මුත්තමං ඒක උතුම මංගල්‍යයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සිත නිදහස් වීම. සිත නියුණු කිරීම නෙවෙයි. සිත වඩන එක නෙවෙයි සිත නිදහස් වීම. ඒකයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුබණ අහනකොට සිත නිදහස් වෙනවා. අටවෙනි කාර්යය. නවවෙනි කාර්යය තමයි පෙන්නේ නවසත්තා වාස. සතා ඉනි ස්ථාය නමේ. ඒක බණ පොතේ වෙන්නේ ඒකත් කාය ඒකත් සංඤ්ඤේ ඒකත් කාය නාන සංඤ්ඤේ නානත් කාය ඒක සංඤ්ඤේ නානත් කාය නාන සංඤ්ඤේ හතර. ඉතින් අසඤ්ඤ සත්‍ය. ඒතර පහයි. අසඤ්ඤ සත්‍ය පහයි. ආකාසඤ්ඤානේ විඥානං ඡායතේ ආකින්ච ඥාතේ නිවසඤ්ඤානාත්. ඉතන හතරයි. ඔක්කොම නැමේ. ওই සතා ඉන්න නවසත්තාවාස. ඒ 10 වෙනි කාරණේ. 10 වෙනි කාරණේ පින්නත් නේ. එදෙන්ට බුදුහාමුදුරු කියපු කතාවක් ඇත්තේ නැහැ. හැබැයි බුදුහාමුදුරු කිව්වා කියලා එතන පෙන්නනවා 10 වෙනි කාරණේට මොකද්ද? දස අකුසල ආදම්ම. බුදුහාමුදුරු එහෙම කිව්වා වගේ. බණේ පොතේ වෙන්නන්නේ එහෙම. දස කුසල ආදම්ම කියලා. මං කඩන් කරංගලී විචුණිය පෙන්න පිළිවෙක තමයි දස කුසල ආදම්ම. ඒ 10 වෙනි කාරණේ. හැබැයි බුදුහාමුදුරුවෝ ළම අක්ෂර ධම්මා කිව්වේ නැහැ. නමුත් කිව්වයි කියලා පොතේ වෙන්නා. දැන් දස කුසල ධම්මා කියලා කිව්වද කජංගලයේ විස්තරය. බුදුහාමුදුරුවෝ දෙන්න මොකද කිව්වේ? බුදුහාමුදුරුවෝ දෙන්න කිව්වේ දස ආයතනයි. අසකරණාශය දිව ශරීරයේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ 10 දස ආයතන. ඒක මොන පොතකක්ද? දැන් මෙතන පෙන්නන්නේ දස 10 ඉවර කරලා දෙනවා. දස අංගේ සමන්නාගතෝ අරහතින් විච්ඡේදිත කිලිවල තියෙනවා. 11 වෙනි කාරණේ නෑ පින්නවා. බණ පොතේ එක බණ පොතකවත් 11 වෙනි කාරණේ පෙන්නන්නේ නෑ. සමහර මල්ලි කෝද කොවා සූත්‍රය යන්තම් දෙනවා. පොඩ්ඩක් පෙන්නලා තියෙනවා මේ විදිහට. න මේසෝ අත්තායන 11 වෙනි දාරු විඥානයේ මම නොවේ. මගේ ඒසුරු විඥානයේ නැත්තේ දතු විදිය. එහෙම නිකම් යත්තම් මනස සම්බන්ධව පොඩ්ඩක් පෙන්නනවා. දැන් මේ 11 වෙනි කාරණේ කියන්නේ මනස. මනස ගැන වැටුණු නෑ නේද? මොන විස්තර දැනගන්න නෑ. සුද්ධාම කොච්චර භාවිතා කරත් ඒක දැනගන්න නෑ. 10 වෙනි කාරණේ. ඒ කිව්වා දැන් 9 වෙනි කාරණේ 10 වෙනි කාරණේ කිව්වා දැන් 11 වෙනි කාරණේ තමයි මනස. 12 වෙනි කාරණේ ධාතුස ආයතනයි. ධාතුස ආයතනය තමයි ඒක කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, ප්‍රති ඥාන කියලා ධර්මයේ පෙන්නලා තියෙනවා. එතන පෙන්නන්නේ මොකද්ද? අසකරණ ආශය දිය ශරීරයේ මන රූප වේදනා සංඥා සංකාර විඥාන මන මේ අජ්ජත්තික බාහිර නැතුව මේ දෙකෙන්ම 12 වෙනි ධාතන. එතකොට බුදු කෙනෙක් කියලා කියන්නේ මොකද්ද? අර කියපු ධර්ම කරුණු ඔක්කොම නිවැරදිව පැහැදිලිව පිළිහිටුවනම් ඒ දැනට සත්‍ය අපුද්ගලිය කියන කතාවේ නිදහස් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ 31 තරෙම නිදහස් වෙනවා. මෙන්න මේ ධර්මයේ තමයි වෙන්නත් නී කුළු ගණලා කෙටි කියන්නේ. සාර ධර්ම ස්කන්ධයක් තමයි මේක. ඉතින් මේක අපි ඔච්චර ගොඩක් අපිට දැනගන්න නැහැ. එකක් දැනගන්නකොට ওই සියල්ලක්ම පේන්න පටන් ගන්නවා. පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ නිසි මාර්ගය තමන්ට වැටෙන මේ ඔක්කොම ඝාත කියලා කටපාඩම් කරලා ඉගෙන ගන්න නෙමෙයි ඕන. මේක නිශ්ශබ්දව තමන්ට බලන්න තියෙන්නේ. ඇතැම් වෙලාවකට ඔබ බලාපොරොත්තු නැති වෙලාවට ඒ උතුම් දර්ශනය පහළ වෙනවා. ඉතින් පින්නත් නේ මෙතෙක් වෙලා මේ සාහස් ධර්මයේ අද දවසේ දේශනා කරා. අද විශාල ධර්ම ස්කන්ධයක් ඔබලට පෙන්නවා. අපි ගැලවෙන්න ඕනේ මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මේ ඔක්කොම මේ සියලුම ලෝක ධාතු අපි චින්තනයෙන් හදාගත්තේ. සත්‍ය වශයෙන්ම මේ මිනිස්යාගෙන් අපි හදාගත්තේ. ඒකල තමයි ඔක්කොම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හදාගත්තේ. ඉතින් මේ සියලු ධර්මයක්ම ඉන්ද්‍රිය වලට පෙනුනට ඒව සත්‍ය නෙවෙයි. ඇයි සත්‍ය නෙවෙන්නේ? මෙන්න මේ කරුණ කියලා මම නවත්තනවා. ඒ කියන්නේ අපි දැන් පරිණිමිත වසවර්ති කියන දිව්‍ය ලෝක ගත්තොත් දැන් නිම්මාන රතිය පරිණිමිතය ගත්තොත් නිම්මාන රතිය කියන්නේ මොකක්ද? අපි අවදි වෙලා සදෙන්ෙන් අවදි වෙලා නිර්මාණය කරනවා. ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන්. ඒ අපේ මගේ නිර්මාණය. ඔබලා නිර්මාණය ඔබේ නිර්මාණය. දැන් හැමෝටම නිර්මාණ රතිය තියෙනවා. මොකද? හදින්නේ මේක නෑ. අවදි වෙලා නිර්මාණය කරනවා. ඇස කන නාසය දිව ශරීරය. ඒ නිර්මාණ රතිය. වෙන දිවි රෝගයක් නෑ. තමන් නිර්මාණය කරන යමක් කියනනම් ඒක තමන් තමන්ගේ නිර්මාණ රතිය රාජ්‍යය. ඊළඟට වෙන්නත් මේ පරිණිර්මිත කියලා කියන්නේ මම නුඹ කියලා කිව්වහම නුඹේ නිර්මාණය මට පරිණිතව වර්ති වෙනවා. මගේ නිර්මාණය ඔබට පරිණිතව වර්ති වෙනවා. දැන් අපි ඕමදෝප කිව්වයි කේලමක් කිව්වත් ඒක පරිණිතව වර්තියගේ එකක්.
ඕපදූප කතා ගන්න. ඒතර ඒකයි අපිට ඕපදූප කතා කරන්න බැරි අහන්න ඕනේ නැහැ. පරිණිමිතව. ඒතර උප්පත්තිය ලබා දුන්නේ පරිණිමිතය. දැන් ඉතින් ඒක පෙන්වන්න ඕනේ අපිට. උප්පත්තිය ආපු හැටි. ඕපදූපත්තිය උදාහරණයක් මේ පෙන්වන්න මම බලන්න. Taman tadanin de innakota. Taman tadanin de innakota. මොකද දන්නේ? ඉන් දන්නේ නැති ඉන්ද්‍රියාර. නමුත් අවදි වෙච්ච කෙනෙක් කියනවා ඔබ දිහා බලලා ඔබ හොඳටම නිදි. නමුත් එයාට පේනවා ඉන්ද්‍රියාර බැලුවම ආස්වාස් ප්‍රාස්වාස්ය පේනවා. ලේගමන් කිරීම පේනවා. හදවත ගැහිම පේනවා. කාර්ද අවදි වෙච්ච කෙනා. තේන්න දැන් ඔබට මගේ නිර්මාණයක් දෙනවා. මගේ නිර්මාණය තමයි ඔබ ජීවත් වෙනවා කියන්නේ. කවුද ජීවත් වෙන්නේ කියන්නේ? මගේ නිර්මාණය ඔබ ජීවත් වෙනවා කියලා. ඇයි? දැන් තදින්ින් ඉන්නේ ඔබ. ඔබ තදින්ින් ඉන්නේ කව ඔබ මොනම දෙයක් අද දන්නේ නැහැ. නමුත් මම කියන ඔබ ජීවත් වෙනවා කියලා. තේරුණාද? මේ බොරුවක් ආපු දෙන පෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ මොනවද කියලාද? මගේ ආස්වාද පාසාවේ ලේ ගමන් කිරීම හදවත ගැහිම යයි දකිනවා. නමුත් මම දන්නේ නැහැ ඒකක්වත්. මම ජීවත් වෙනවා කියලා කියනවා. නමුත් මට ওই වෙලාවේ දැනගන්න බෑ මම තදින්ින් ඉන්නේ හිටියේ. ආගමෙන් පස්සේ කතා කරගෙන පස්සේ මම එයා කියපු කතාව බලන්න. ඕ. ඊයේ රාත්‍රියේ සංගීත දවල් මම නිදාගත්තා. මම ගොරෝගොරෝ නිදාගත්තා. මම ආශාර ප්‍රාසාර කරගෙන ලේගමන් කරගෙන හදවත ගැහුණා කියලා. නමුත් ඒක මම දැනුත් මම දන්නේ නැහැ මොකද දැන් දන්නව අවදි වෙලා ඉන්නකොට. මම තදින්ින් මම ඔක දන්නේ නැහැ. ඒක මම කියව දන්නේ නැහැ කියලා. මම දන්නේ නැති කියලා කියන්නේ මොකද? එයා දාපු උප්පත්තියට ප්‍රතිවිරුද්ධව මම දාගත්ත සාපේක්ෂවාදී කින්නියෝස්සේ මරණය. උප්පත්තිය නම් මේක මරණය එක. මගේ නිර්මාණය මරණය. ඔබගේ නිර්මාණය උප්පත්තිය. ඉතින් මේ බොරුව තමයි පෙන්නට ඒ දාන රජ වෙනුත්තේ. අන්නලන්නේ තේරෙනවද? පරිණිමිතය තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. මගේ නිර්මාණය පිළිම මරණය. ඉතින් ඔතන උත්තරේ මොකද්ද? අපි දෙගොල්ලන් බැලුවේ ඉන්ද්‍රිය හරහා. ඉන්ද්‍රිය කියන්නේ අසකරණා විහරය. ඒතර අසකරණා ආශය දිව ශරීරේ මන අරගෙන මම දිහා බලලාගත්තු නිගමනේ හරිද? එවිටම මම අනු අහවල්ලාගත්තු නිගමනේ හරිද? මේ දෙකම වැරදි. ඇයි වැරදි කියන්නේ? මම ගත්ත මම මාසෙව්වා එයා කියුනේ එයා උපත්ය කියන නිසා මම මරණය කියලා දාගත්තා. මම මොකුත් දන්නේ නැහැ නේ ආසල්පාසයෙන් තදින්ද. එයා කියන මම ජීවත් වෙනවා කියලා. ඇයි ආසල්පාසව ලේකම් කරන හදවත ගහීම එයාට පේනවා. තදින්දිනේ කොට. මම ඒක නිසා එයා ජීවත් වෙනවා කියලා. ඉතින් මේ එයා ජීවත් වෙනවා කියනකොට එයා කියන්නේ ඇත්තක්ද? ඇයි පින්නත් ඔබට මේක තේරෙන්නේ නැති? දැන් ඔබයි කතාව කිව්වට ඔබ තදින් දෙිනකොට ඔබ දන්නවද ආස්වාද ප්‍රාසවාස කරන වැලි ගමන් කරන හදවත ගැන දන්නවද? නැත්තම් කොහොමද මට කියන්නේ ඔය? ඔබ නොදන්න දෙයක් මට කියන්නේ කොහොමද? ආවදනක් පස්සේ කියන එක හරි. ඒ තදින් ඉඳගෙන නේ කියන්නේ. ඒතර තදින් ඉඳගෙන ඔක උත්තරේ ඉන්ද්‍රිය වලින් ඔයත් තෝරගන්න බෑ. තදින් ඉඳ ඉන්ද්‍රිය ආරං තදින් ඉන්නේ කෙනෙක් අසකනා විසරින් තෝරගන්න බෑ. මට තදින් ඉඳ අසකනා විසරින් තෝරගන්න බෑ. දෙගොල්ලටම ඒකනේ. නමුත් තදින්ින්ද කියන ධර්මයේ ගත්තොත් ඔබ පැත්තකට දාලා බැලුවොත් ඉන්ද්‍රියාරහ ඔබට කියන්න පුළුවන් තදින්ින්ද මරණයක් තියෙනවා කියලා. පුළුවන්ද? උපද්දයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඈ? එහෙනම් තවමත් ඔබට තියෙන අවිද්‍යාවනේ. උපද්දයක් මරණයක් නැත් ධර්මයක් වෙන්නේ නැහැ තදින්ින්ද කියන්නේ. ඒ අපි ප්‍රඥප්තිය හරි උදේින් තමයි අපි උපද්දේ මරණය හරාගත්තේ. ඒකේ විපාක තමයි අපිට පේන්නේ. දැන් මම කියන්නේ මගේ නිර්මාණය මම කියන එකනගේ උප්පත්තිය දකින්න බෑ මම කියන එකනගේ මරණය දකින්නත් බෑ ඔයත් නමුත් මම කියන එකනට අනුන්ගේ උප්පත්තිය දකින්න පුළුවන් සබංකැලක් කරගෙන යන්න පුළුවන් ළමයි හම්බුනා බලන්න ඒ වගේ අනිත් කෙනෙක් මැල ඉන්නකොට අපේ ඩාලියෙක් මැල ඉන්නවා අපි ගිහිල්ලා ඒකට සහභාගී වෙනවා කියලා කියනවා අපේ ඉන්ද්‍රියෙන් බලලා එහෙ යනවා තමන් එක බලන්න බෑ මෙන්න අපිට තියෙන ලිඩි ඇයි ඔබ මේක බැලුවේ නැත්තේ එතන බුදුහාමගේ වරද නෙවෙයිනේ. එතන උප්පත්තියේ මරණය අපිට නෑ වෙන්න. අපි මේ ප්‍රඥප්තියෙන් දාගත්ත ලෙඩේ තමයි මේ දිගටම ගෙනියන්නේ. අපි ශෝක කරනව, අඬනව, වැළපෙනවා. ඒතර සිදුවත් තවසා බෝසත්ත්වයක තෙන් ඉපදලා උන්වහන්සේ ඒක බුද්ධත්වයෙන් සොයාගත්තා. උප්පත්තියේ ජරා ව්‍යාධිය මරණය නැත්නම්. ඒ දේශනාව තමයි පින්නත් උතුම්. ඒ දේශනාව තමයි ලෝතර අපිට විදිය කරගන්නේ. ඒ සියරම බුදුවරු දේශනා කරේ එකම ධර්මය. මේ බුද්ධත්වයේ ලොකු දෙයක් ලෝකෙට ඉතාම සාමයක් කරන. ජාති වේද කුල වේද ආගම් වේද මරණ බය නැති කරන. මාරයට බය නැති. යකෙකුට බය නැති. එකම ශීසත් ධර්මයේ ලෝකයේ පවතින කොට. එහෙනම් පරමාණු ජලකරණ විනාශ කරන්න පුළුවන් ද අපිට? බෑ දෙන්න.
පරමාණු ජනකරත් තියෙන පින්නත්නේ ප්‍රත්‍යක්ෂ ආරහා ඒවා නාම රූප දෙකට සම්බන්ධයි. නාම රූප දෙකෙන් එහෙයි බුදුහාමුදුරුව වැඩ ඉන්නේ. ඒක නිසා මරන්නත් බෑ. පරමාණු වලට හුවෙන්නේ නැහැ. ජලකර වලට හුවෙන්නේ නැහැ. පරමාණු බෝම්බයක් දැම්මම ජලකර බෝම්බයක් දැම්මම බුදුනේ විනාශ වෙන්නේ නැහැ පින්න. එහෙනම් මේ ශේෂ්ඨ ධර්මිය ඇයි ඔබ අතහරින්නේ? ඇයි ඔබේ ළඟ තියෙන ධර්මිය ඔබ බලන්නේ නැත්තේ? ඉතින් පින්නත් හැම කෙනෙකුටම අයිති ඔබ මේ පුරුදු කරපු ධර්ම උඩ මේක බලනකොට ටිකක් අමාරු වගේ පේනවා. අමාරු නැහැ. මේක පළවෙනි දවස් දෙවෙනි දවස් තුන්වෙනි පිළිතරසක් අහනකොට පහළ පෙනීමක් ඇති වෙනවා. ඒ පෙනීම තුලින් තමයි ඔබට යන්නේ. ඒකට ඒ කායන මාර්ගයක් ඔබට පේනවා. ඒ මාර්ගය ඔසමට යන්න පුළුවන්. ධර්ම ලෙක්කයි කියලා කලබල වෙන්න ඕන නැහැ. ඉදිරියට යන්න. දැන් ඔබට පහළ පේනවා. උප්පත්ති ජරා ව්‍යාධිය මරෙන්නේ නැති සාන්ත ධර්මයක් ලෝ උතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ ධර්මිය අපි අහන්න නෙමෙයි දකින්න ඕන. ඒව බලව. හොඳයි පින්වත් මේ මෙතෙක් වෙලා අපි මේ ධර්ම සාකච්ඡා කරා. ඒ ධර්ම බලයෙන් අපි මේ 2012 මේ අවුරුද්ද හුඟක් කට්ටියට බය තියෙනවා. නමුත් බය වෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඊටාම සතුටක් තමයි කියන්නේ ඔබ බොහෝ දෙනෙකුට බුද්ධත්වයේ ඉන්නේ. මට කියන්න තියෙන්නේ ඒකයි. ප්‍රඥාවන්තයෝ අනික්කත් බැනබැන ওই පැත්තවලදී ඒකට කවදාහරි බුදුන් දකිනවා. නමුත් ඒගොල්ලෝ බැනබැන ප්‍රමාද වෙනවා. බුදුහාමුදුරුවෝ ළඟට කිසි කෙනෙක් බුදුන් දකින්න ආවේ නැහැ පින්නත්. බුදුහාමුදුරන්ට බණින්න චෝදනා කරන්න නිග්‍රහ කරන්න තමයි ආවේ. ඒ හැම කෙනෙක්ම බුදුන් දැක්කා. එහෙමනම් ඒ එහෙම කතා කරන අයට අපි බුදුන් දකින්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදුන් වහන්සේ ධර්මයේ වැටෙන්නේ කියලා කල්පනා කරනවා. ජාති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක්, නිකාය ભેදයක් නැති නිසායි අපි එහෙම කතා කරන්නේ. ඉඳලා පින්නත්. සන්නෙමෙච්ච සුත්‍ර කියලා විදිහ නවත්ත. අවසර. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සම්සම්පතං අභිසමිච්ච සක්ඛෝ දුච සෝදුච සුවචෝ දස්ස මුදු අනතිමානී සම්දුස්සකෝ ච සුමරෝ ච අප්පකිච්ඡෝ ච සරලවක බුද්ධි සම්තින්ද්‍රයෝ චෙන්නෝ අප්පගබ්බෝ කුලේසු අන්නවිද්දෝ රජපුත්තං සමාචරේ කිංතියේ තින්නෝ පරේ උපවදෙයින් සුඛිනෝ වාකේ මිනෝ හන්තු සබ්බේ සත්තං භවන්තු සුඛිතත්තායේ තේජි පාරභූතස්සීව සාවාතාවරා අනවශේෂා දීගාවායේ මහන්තා මච්චිමා රක්ෂතානුපතුලා දීඨාවායේ අතිත්තායේ ච දුරේව සංති අරිදු භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුද්වේත ඥාති මන්නේත කත්තචිනං යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතායත යම් සුත්තං ආයුසායේක පුත්තං අනුරත්තේ ඒවං පි සබ්බ භූතේසු මානසම්බා ඒ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මානසම්බා ඒ අපරිමාණං මුද්ධං අදෝච තිරියං ච අසම්භාරං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ සයානෝ ආයාවතස්ස විගතමි ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතය ඉතමාහෝ දිත්තේ ච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්න කාමේසු විනේය ඒතං නහි ජාතු ගබ්බේ පුනරේති ඉති ඒතේන සච්චවච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවන සොත්තිතේ හෝතු සබ්බදා සෑම සිය විනාට සුඛපටිපදායෙන් අමා මහ නිවන් සම්පත් දේවා තෙරුවන් සරණයි.